කරනවා ආරයි මේක මගේ පැත්තේ ඕකේ මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මගේ මිතනවා මේ හැමෝටම පේනව ඇති කියලා දර්ශන මේක පේනවද හරි ප්‍රශ්නන්නේ අපිට පේනවා මේ කල්ප අපිට පේනවා ඕකේ ඕකේ හරි මම පටන් ගන්නද එහෙනම් හොඳයි පටන් ගන්න බොහොම ස්තුති දර්ශන මේ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් යම් විදිහක මේ සාකච්ඡාව කරන්න දැන් දර්ශන මේකට මට කතා කරනකොට මේ මම හිතපු එක එක කාරණයක් තමයි එක එක ප්‍රධාන කාරණයක් තමයි යම් විදිහක මේ සම්බන්ධයෙන් වෘත්තීමේ පුහුණුවක් මට තියෙනවාද කියන එක. ඒ කියන්නේ චිත්‍ර කලාව කියන එක විචාරයට ලක් කිරීම පිළිබඳව මට වෘත්තීමේ පුහුණුවක් නැහැ. එනිසා මම පැහැදිලි කරන්න ඕන මූලික කාරණයක් තමයි මම මෙතනදී ඉදිරිපත් කරන්නේ යම් විදිහක මගේ ඇතුලේ ආස්වාදයක් ඇති කරපු විශේෂම ෆ්‍රිඩා කාලෝ සහ ඩියගෝ රිවේරා කියන දෙන්නා විශේෂම මගේ ඇතුලේ ආස්වාදයක් ඇති කරපු කොමියුනිස්ට්වාදී වශයෙන් සහ ඔවුන්ගේ කලාකෘති සම්බන්ධව මම කරපු යම් යම් අධ්‍යයන වල යම් කිසි සාරයක් එනිසා මූලික කාරණය තමයි යම් කෙනෙක්ට මේක දැනෙන්න පුළුවන් මේක මේ වෘත්තීමය කාර්තව්‍යයක් ඒකේ යම් කිසි පරතරයක් තියෙනවා කියන එක. එනිසා ඒ කාරණේ මම මුලින්ම මතු කරන්න කැමතියි. එතකොට මම අනිත් කාරණේ විදිහට කියන්න කැමතියි දැන් ෆ්‍රිඩා සහ ඩියෝගෝ රිවේරා ඉතිහාසයේ ඉතාම යම් විදිහක විප්ලවීය කලාව සම්බන්ධයෙන් ඉතාම වැදගත් දායකත්වයක් දක්වපු මෙක්සිකානු කාරණයක් විදිහට මම හිතන්නේ ලංකාවේ යම් විදිහක පැහැදිලිව ඇති වෙන ඕනේ යම් කිසි ප්‍රවණතාවක් විශේෂයෙන්ම ලතින් ඇමරිකානු කලාව සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු කියවීමක් කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ බොහෝ විට අපි දකින දෙයක තමයි යුරෝපානු කලාව සම්බන්ධයෙන් ලංකාවේ තියෙන උනන්දුව සහ යුරෝපානු කලාව සම්බන්ධයෙන් ලංකාවේ තියෙන කියවීම යම් විදිහක ලතින් ඇමරිකානු කලාව සම්බන්ධයෙන් යම් විදිහක සීමාකමක් තියෙනවා සමායික මතු කරන්න කැමති මම මගේ අදහස් දක්වීමේ තේමා විදිහට තෝරගන්නේ විප්ලවයේ සහ ආදරයේ ඩයලෙක්ටිකේ කියන එක. මම උත්සාහ කරන්න මේක පැහැදිලි කරන්නයි මම මේ මාතෘකාව තෝරගන්නේ කියන එක. දැන් මේ පළවෙනි පින්තූරෙන් තියෙන්නේ ෆ්‍රිඩාගේ එක පේන්ටිං එකක්. ඒක ඇතුලේ ෆ්‍රිඩා උත්සාහ කරනවා රිවේරා සහ තමන්ගේ තියෙන ආත්මීයත්වය යම් විදිහක ප්‍රකාශ කරන්න. අපි ඉස්සරහට යමු. මට මේකේ මේ අපහැදිලි දේවල් තියෙනවා නම් යම් විදිහක මේකේ මේ කියවීමේ පොඩි පොඩි ගැටලු තියෙනවා නම් අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් ඒකන සමා වෙන්න මම මේ සිංහල ටයිපින් සම්බන්ධයෙන් ටිකක් පොඩි පසුගාමි කෙනෙක් ඒ නිසා මේ සමහර තැන්වල මම උත්සාහ කරා සමහර ඒවා හදන්න නමුත් ඒ දේවල් තාක්ෂණික කාරණා නිසා මට කරගන්න ඉඩ හම්බුනේ නැහැ. එතකොට මූලිකව මම උත්සාහ කරන්නේ මගේ තේමාව තමයි අද මගේ දාස් දක්වීමේ ෆ්‍රිඩා කාලෝ සහ ඩියගෝ රිවේරාගේ කලාව ගැන මාක්ස්වාදී කියවීමක් කියන එක. එතකොට මේකෙදි මම කැමති මේ කියවීම යම් විදිහක කේන්ද්‍රගත කරන්න ප්‍රධාන කෘතීන් දෙකක් සම්බන්ධයෙන් රිවේරාගේ Man at the Crossroads කියන කෘතිය සහ ෆ්‍රිඩා කාලෝගේ My Dress Hangs There කියන කෘති දෙක සම්බන්ධයෙන්. මේ සාකච්ඡාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස ඇතුලේ මම උත්සාහ කරන යම් විදිහක මම විශ්වාස කරන මාක්සියානු සෞන්දර්යවේදය කියන එක සම්බන්ධයෙන් යම් කිසි මූලධාර්මික එළඹීමක් කරන්න. එතකොට මේක ඇතුලේ මට බලපාපු දාර්ශනිකයෝ කීප දෙනෙක් ඉන්න ඒ පිළිබඳව මම ටිකක් හිමින් කතා කරන්න. දෙවෙනි කොටසෙදි මම උත්සාහ කරන විශේෂයෙන්ම මේ කියන කෘතීන් දෙක සම්බන්ධයෙන් ෆ්‍රිඩාගේ සහ රිවේරාගේ කලාව සම්බන්ධයෙන් දෙවෙනි කොටස ඇතුලේ සාකච්ඡා කරන්න. ජෝන් බර්ජර් කියලා ඉන්නවා කලාව පිළිබඳව විශ්ලේෂකයෙක් කලා විචාරකයෙක්. ඔහු මෙන්න මෙහෙම කාරණයක් කියනවා මෙතනින් පටන් ගන්න කැමති. මොකද හේතුව යම් විදිහක ජෝන් බර්ජර් කලා විචාරකයෙක් විදිහට වැඩිපුර අවධානය යොමු කරන දෙයක් තමයි සෞන්දර්යවේදය. දේශපාලනය, දර්ශනය වගේම ඔහුගේ වැඩිම අවධානය යොමු වෙන්නේ සෞන්දර්යවේදය කියන කාරණයට. මෙන්න මෙහෙම කාරණයක් කියනවා ජෝන් බර්ජර් යාගේ පෝට්‍රේට්ස් කියලා දෙනවා ඉතාම විශිෂ්ට කෘතියක් විශේෂයෙන්ම පේන්ටර්ස්ලා ගේ ඉතිහාසය ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ කලාකෘතියන් පිළිබඳව ඉතාම සාධනීය විදිහට අධ්‍යයනය කරපු පොතක් තියෙනවා පුළුවන් නම් හැමෝටම හොයාගන්න ඉතාම වැදගත් ඒකේ PDF එක හොයාගන්න පුළුවන් බොහොම පහසුවෙන් ඉන්ටර්නෙට් එකේ මෙහෙම දෙයක් කියනවා බර්ජර් මෙතනින් මම පටන් ගන්න කැමතියි
ඩියෝගෝ රිවේරාගේ චිත්‍රවල ඔහු අඩංගු කරන චරිත සසුන ස්ථානගත කරන්නේ ස්මාරක වශයෙන් යම් විදිහක උදා වී නිමා වූ ඉතිහාසයක් සටහන් කර තබන්නට වගේ. නමුත් ෆ්‍රිඩාගේ චිත්‍ර ඇතුළේ ඇත්තේ අසීමාන්තික හික්මීමක් සහිත වර්තමානයක්. ඇයේ වර්තමානය තුළ අඩංගු කරන සියල්ල ඉතා සජීවීව අතීතයේ මූල බීජවලට ගමන් කරයි. අපි බලමු සාකච්ඡාව තුළ පුළුවන් ද කියලා මේ බර්ජර්ගේ මේ අදහස ඇතුළට රිවේරාගේ සහ ෆ්‍රිඩාගේ කෘතීන් ඇතුළත් කරන්න සහ අපි බලමු යම් විදිහක මේ කෘතීන් ඇතුළේ පිටාර ගැනීමක් දාර්ශනිකවත් දේශපාලනිකවත් සිද්ධ වෙනවද කියන එක. මොකද අපිට තියෙන වාසිය තමයි යම් විදිහක මේ කෘතීන් දිහා මේ අතීතයේ සිද්ධ වෙච්ච අතීතයේ නිර්මාණය කරපු කෘතීන් දිහා මේ අනාගතයේ ඉඳන් මෙයා මේ වර්තමානයේ ඉඳන් බලන්න පුළුවන්කම. එතකොට අපිට මේ කෘතීන් දෙක විශේෂයෙන්ම සම්බන්ධයෙන් පැහැදිලිව ඓතිහාසිකව මේ කෘතීන් දෙක එකිනෙක සම්බන්ධ වන විදිහත් ගැටුණු විදිහත් සාකච්ඡා කිරීමේ ප්‍රධාන මූලික හැකියාවක් තියෙනවා. මම මෙතනින් පටන් ගන්නම්. මේ මූලධර්ම ටිකෙන් මම විශ්වාස කරන සහ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහට පළවෙනි දේ තමයි මාක්ස්වාදී කලා විචාරය සම්බන්ධයෙන් මෙන්න මේ කාරණේ මම මතු කරන්න කැමති මූලධර්මයක් වශයෙන් කලාව විශේෂයෙන්ම චිත්‍රකලාව සහ යම් සමාජ ක්‍රමයක ද්‍රව්‍යාත්මක පදනම සහ එහි කොන්දේසිවල ස්වරූපය සමඟ නිශ්චිත සහ සම්බන්ධතාවක් පවතිනවා. කලාව සහ සමස්ත නිෂ්පාදන සම්බන්ධතා අතර පවතින සම්බන්ධයේ විවිධ සමාජ සහ ඒවාගේ කාලය සමඟ සංයුක්ත වශයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි අපි බොහෝ වෙලාවට ප්‍රාග්ඓතිහාසික කලාව ඊට පස්සේ සිද්ධ වෙන පුනරුද්දේ ඊට පස්සේ යුරෝපානු කලාව රැඩිකල් කලාව රුසියාවේ සිද්ධ වෙන ඇවන්ගාඩ් කලාව සහ වර්තමානයේ තියෙන මෙතික පෝස්ට් මොඩර්න් ටෙන්ඩෙන්සීස් ප්‍රවණතාවන් පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කාරණේ විශේෂයෙන්ම මම මතු කරන්න ඕන මේ යම් විදිහක නිෂ්පාදන සම්බන්ධතාවල තියෙන ඒ සම්බන්ධතාවල තියෙන ප්‍රකාශනය ඇතුලේ මතුවෙන කාරණා ඉතාම සංකීර්ණයි. ඒවර අර මම මෙන්න මේකට කැමති මෙන්න මේ කාරණේ කියන්නේ උපර ව්‍යුහය සහ අදෝ ව්‍යුහය කියන දැඩි බෙදීමට මම දාන්න කැමති නැහැ. මම පැහැදිලි උත්සාහ කරන්නේ යම් විදිහක මේ නිෂ්පාදන සම්බන්ධකම් සහ ඒ වගේ ප්‍රකාශ නොවන ආත්මීය සම්බන්ධකම් සම්බන්ධ යම් විදිහක සම්බන්ධ කරන්න ටිකක් ඩයලෙක්ටිකව කියවන්න. කියන්නේ පැහැදිලිව මාක්ස් සහ එංගල්ස්ගේ තියෙන මූලික මූලධාර්මික අදහස් වලට මම නැවතතාවක් කියන්න කැමතියි. අර උපර ව්‍යුහය සහ අදෝ ව්‍යුහය කියන කාරණා දෙකට දානවට වඩා මේක අපි සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහදී. මොකද්ද මේ උපර ව්‍යුහය අදෝ ව්‍යුහය ව්‍යුහය කියන එක සහ මේ බෙදීම ඇයි යම් විදිහක මම ටිකක් ප්‍රතික්ෂේප කරන්න කියන එක. මෙන්න මේක මම කියන්න කැමතියි. දැන් නිෂ්පාදන සම්බන්ධකම් වල වර්ධනය සහ කලාවේ වර්ධනය පිළිබඳව ගත්තාම අපිට පැහැදිලිව පේනවා මේ කලාකෘති වල තියෙන ස්ටයිල් එක මෝස්තරය සහ ටෙක්නික් ඒ වගේ තියෙන තාක්ෂණික කාරණා අතර ඉතාම ළඟ සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තාම සිතුවම් වල තියෙන තින්ත වර්ග ඒ වගේ තියෙන ව්‍යුහය ඒ වගේ තියෙන මේ මේ ටෙක්ස්චර් එක ඒ වගේ තියෙන ෆ්‍රේමින් සහ ඒවට ගත කරන කාලය සහ ඒ වගේ සියුම් රේඛා අඳින තාක්ෂණික කාරණා මම හිතන්නේ පැහැදිලිව සම්බන්ධ වෙනවා මනුෂ්‍යයා විසින් සිද්ධ කරන තාක්ෂණික පුනරුදේ වර්ධනය කියන කාරණා වලට. ඒ නිසා මේ මේ ඩයිමෙන්ෂන්ස් පිළිබඳව මම දිගට සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් ඇකඩමිකව මේ පිළිබඳව ඉතා විශාල සාහිත්‍යයක් තියෙනවා. කොහොමද යම් විදිහක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යුරෝපාන් කලාවේ තුරේ නිල් වර්ණයට ඒ නිල් වර්ණය කියන එකේ තියෙන ප්‍රභේද ඒ වර්ණය නැවතවතාවක් කොහොමද ප්‍රතිනිෂ්පාදනය කරේ. ඒකට පාවිච්චි කරපු අමුද්‍රව්‍ය කල් තබා ගැනීම ඒක සංරක්ෂණය කිරීම මේ පිළිබඳ අති විශාල සාහිත්‍යයක් තියෙනවා. ඒක අනිවාර්ය වශයෙන් සම්බන්ධයි අර මං කියන නිෂ්පාදනයේ තියෙන ස්වરૂපය ඒකේ තියෙන වර්ධනයත් එක්ක. උදාහරණයක් විදිහට ගන්න මෙන්න මේ පින්තූරය මේ මේ පේන්ටිං එක. දැන් මේකේ අපිට පේන කාරණා ගොඩක් තියෙනවා. පසුබිමේ පෙරබිමේ පෙරබිමේ තියෙන යුරෝපානු ජීවිතය ඒ තියෙන ඉතාම සුඛෝපභෝගී ජීවිතය ඔවුන්ගේ තියෙන ජීවන ශෛලිය ඊට පස්සේ විශ්වාස පද්ධතිය මේ සෞන්දර්යය මේ හැමදේටම පිටිපස්සේ මම හිතනවා හැමෝටම පේනවා ඇති කියලා කළු ෆිගර් එකක් තියෙනවා මේ මෙන්න මෙතන ඒක හැංගිච්ච කාරණ හැංගිච්ච චරිතය වස්තුව. එතකොට බොහෝ යුරෝපානු මේ යුගයේ විශේෂයෙන්ම 1600 ගණන් වල තිබ්බ කෙනෙක් ආටිස්ට් කෙනෙක් ජාන්
මිච්චෙන්ස් කියන පේන්ටර්. එතකොට මේ වගේ අතිවිශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් පේන්ටින්ග්ස් පෙරබිම සහ පසුබිම පැහැදිලිව වෙන් කරන මට දක්වන්න ඕන කතාව. ඊළඟට මෙන්න මේ වගේ එකක්. මේ පේන්ටින් එක පැහැදිලිව පෙන්වන්නේ මේක ඉතාම මේ සුලබ ලක්ෂණයක් මේ යුගයේ පේන්ටින්ග්ස් වල. බොහෝ විට එක මෙන්ෂන් එකක් එක 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 නිවසක් සහ අතිවිශාල භූමි ප්‍රදේශයක්. භූදර්ශනය කියන එක මේ යුගයේ අතිවිශාල අවධානයක් දිනාගත්ත කලාකෘති විශේෂයක්. විශේෂයෙන්ම තමන්ගේ දේපල, තමන්ගේ සෞභාග්‍ය, තමන්ගේ තියෙන වත්කම නිරූපණය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් මේ යුගයේ ඉන්න රදලයන් විසින් බාර දෙන බොහෝ පේන්ටර්ස්ලාට. එතකොට මේ යුගයේ සම්පූර්ණයෙන් වැහිලා තියෙන මේ වගේ භූමි දර්ශන සහ මෙන්න මේක වැදගත් පේන්ටින් එකක්. ලින්කන්ෂයර් ඔක්ස් මේක හරියම මේ ප්‍රසිද්ධ පේන්ටින් එකක්. මේකේ මේකට සම්බන්ධ කරන්න කැමති මම එක කාරණයක් මාක්ස් කියන මාක්ස් කතා කරන යම් විදිහක ප්‍රිමිටිව් ඇකියුමුලේෂන් සම්බන්ධයෙන් සීක්‍රට් ඔෆ් ප්‍රිමිටිව් ඇකියුමුලේෂන් ප්‍රාථමික නිෂ්පාදනය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රාග්ධනය කෘතියේ. එතකොට ඔහු කියන එක කාරණයක් තමයි මේ හරකුණු සහ බැටළුවන් විසින් මිනිස්යන්ව කා දැම්මා කියන්නේ. එහෙම කියන්න හේතුව තමයි මිනිස්යාගේ තියෙන අවකාශය, මනුෂ්‍ය අවකාශය වශයෙන් අර කලින් තිබ්බ බෙදීම පැහැදිලිව අත්පත් කරගන්න මේ වගේ සත්තු විශේෂයෙන්ම ගවයන් සහ බැටළුවන්. ඒකට හේතුව නිෂ්පාදන ක්‍රමයේ ප්‍රතිපලයක් විදිහට මේ අවකාශය සම්පූර්ණ අයිති කරගන්න මේ 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 පශුපාලන කියන්නේ. එතකොට මේ මේ ඒ ඒ ඒ කාලය ඇතුළතදී අධිනිශ්චය වෙන්නේ දේපල විදිහට විශේෂයෙන් අධිනිශ්චය වෙන්නේ, සෞභාග්‍ය විදිහට අධිනිශ්චය වෙන්නේ තමන්ගේ තියෙන මෙන්න මේ පශු සම්පත කියන එක. ඒ නිසා ඒකට වැඩි අවධානය යොමු වෙනවා රදලයන් විසින් විශේෂයෙන්ම පින්තාරු කිරීමට. මේකෙදි පේනවා තමන්ගේ දේපල නැවතතාවක් පෙන්නන පේන්ටින් එක. බල්ලන් සහ කළු මිනිසුන් තමන්ගේ දේපලේ කොටසක්. හරි, මේක අපේ කාලේ උදාහරණයක්. මෙතන තමන්ගේ දේපල, තමන්ගේ වත්කම, තමන්ගේ සෞභාග්‍ය, තමන්ට අයිති දේවල්, පොසෙෂන්ස් සරලව කියනවා. එතකොට මේ තමයි මේ ඉන්නේ ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප්. මේක ගත්තේ විශේෂ මේ ගත්තේ බොහොම ප්‍රසිද්ධ ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවා, මේ ඇනි ලෙබොවිට්ස් කියන ෆොටෝග්‍රාෆර්. යම් විදිහක මේ ඉතාම ආන්දෝලනයට ලක්වෙච්ච ඡායරූපයක් මැත කාලය ටිකක් පරණයි මේක. මේ වත්කම මේ තියෙන ධනේශ්වර පන්ති ඇතුලේ තමන්ගේ වත්කම පිළිබඳව සෞන්දර්ය වේදය කොහොමද මේ ඡායාරූපය ඇතුලේ තියෙන්නේ කියන එක ඉස්සරහට යමු අපි. දෙවෙනි කාරණේ විදිහට මට මතු කරන්න කැමති මෙන්න මේක. කලාව හෙජමොනික පන්තියේ දීපලයිතේ වර්ණවත්ම කොටසක් වෙනවට අමතරව අපි අර දැක්ක ඒ පන්තියේ යම් විදිහක විශේෂ කොටසක් වෙනවට අමතරව එය විවිධ සමාජ පන්ති අතර ආස්වාදනීය පරිභෝජනීය සහ පරිකල්පනීය භාණ්ඩයක් නැත්නම් ක්‍රියාවලියක් වශයෙන් පරිණාමය වීම හඳුනා ගන්න පුළුවන්. කලා ඉතිහාසය බලපුවම අපිට පේනවා ඒ ගලායම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එනම් කලාවට දෘෂ්ටිවාදමය කාර්යභාරයක් පවතිනවට අමතරව සංකේන්ද්‍රණය සහ පරිහරණ ක්‍රියාවලිය තුළ අසීමාන්තික වැදගත්කමක් පවතිනවා. උදාහරණයක් විදිහට කියනවා නම් බොහෝ කලාකෘතීන් විශේෂයෙන්ම පේන්ටින්ග්ස් එකතු කරන්නේ ඒ වගේ තියෙන සෞන්දර්ය වේදයේ සෞන්දර්යය පිළිබඳව අත්දැකීම ඒ කාරණයටත් වඩා වටිනාකම් රැස් කිරීමේ මාධ්‍යයක් වශයෙන්. හරි, ඔය පුළුවන් නම් කෙනෙක්ට බලන්න පුළුවන් මේක YouTube එකේ හැමතැනම බොහෝ විට තියෙන දෙයක්. බලන්න ඔය ඔක්ෂන්ස්, ආර්ට් ඔක්ෂන්ස් වලට ගිහිල්ලා කවුද මේවා ගන්න කියන්නේ. ඒ ආර්ට් ඔක්ෂන්ස් වල තියෙන කන්සන්ට්‍රේෂන් එක අඳුරා ගැනීම මම හිතන්නේ වර්තමානයේ තියෙන ධනේශ්වර පන්ති අඳුරා ගැනීමට බොහෝ විට උදව්වක් වෙන්න පුළුවන්. හරි, ඒ එක අතිවිශිෂ්ට අතිශය වැදගත් කාරණයක්. කලාකෘතීන් විචාරය කිරීම සහ කලාකෘතීන් කවුද පාවිච්චි කරන්නේ, කවුද අත්පත් කරගන්නේ කියන ක්‍රියාවලිය තේරුම් ගැනීමේදී සහ මෙන්න මේක අපි ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි කලාකෘතීන් පරිහරණය කරන්න. ඒ පරිහරණය කිරීමේ ලොකු වෙනසක් මේ වෙදි සිද්ධ වෙලා තියෙනවා. අර අපි කලින් හිතපු අර නිර්ධන පන්තිය හෝ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සුන්ට කලාකෘතීන් පරිහරණය කරන්න බැරිද කියන ප්‍රශ්නය අහුවොත් එහෙම මං හිතන්නේ අපිට කලින් දුන්න උත්තරයට වඩා ටිකක් වෙනස් උත්තරයක් දැන් අපිට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කෙනෙක්ට කියවන්න පුළුවන්
වෝල්ටර් බෙන්ජමින් විශේෂයෙන්ම මේගන් ලියලා තිනවා කොහොමද මේ නැවතවටවතාව පිටපත් කරන්නේ කලාව කියන එක පිටපත් කරන්නේ සහ කලාවේ අර වැහිලා තිබ්බ කෞතුකාගාර කලාගාර ඇතුලේ තිබ්බ ඒ ඉඩ කොහොමද විවර වෙලා තියෙන්නේ එ නිසා මං හිතන්නේ අර හෙජමොනික පන්තියේ තිබ්බ දීපල අයිතිය කියන එක දීපල අයිතියක් විදිහට කලාව කලාකෘතියක් තවදී මං හිතන්නේ ටිකක් වෙනස් විදිහකට අපි අර්ථකථනය කරගන්න සිද්ධ වෙනවා මම ඒක කරන්න ඒක කියන්නේ ඒක හේතුවක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ මම අහන්න කැමති හැමෝගෙම පොඩ්ඩක් මේක හිතලා බලන්න කලාවට පුළුවන් ද මේ තියෙන බූෂුවා වටිනාකම් සහ විශ්වාස පද්ධතිය කඩන්න බිඳින්න ඒකට මොකද්ද අපිට මේ යෝගයේ තියෙන ඉඩ කියන එක මම ටිකක් සලකුණු කරන්න කැමතියි අපි සාකච්ඡාවේදී බලමු කතා කරන්න පුළුවන් ද කියලා උදාහරණයක් විදිහට මෙන්න මේ චිත්‍රපටය විශේෂ චිත්‍රපටයක් Children of Men කියන එක මේ චිත්‍රපටය මේ මම අතිශය කැමති චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේ මේකේ කතාව මම කියන්නේ. නමුත් මෙන්න මේ කෘතීන්තික විශේෂයෙන් මේ ඩේවිඩ් ප්‍රතිමාව, පිකාසෝගේ ගෝනිකා සහ අර මේ මේ පිග්ස් මේ මේ කාගේද පින්ක් ෆ්ලොයිඩ් ලාගේ පිග් සහ එයාලගේ අර තියෙන අර ඩිස්ටෝපික යථාර්ථය යම් විදිහක මේ 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 චිත්‍රපටය ඇතුලේ මේ ධනපතියාගේ ගෙදර ඇතුලේ තමයි තියෙන්නේ. හරි? කියන්නේ කලාකෘතීන් යම් විදිහක එකතු කරන සංකේන්ද්‍රණය කරගන්න පන්තියක යම් විදිහක පැහැදිලි නිරූපණයක් මෙතන තියෙනවා. හරි මේ 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 චිත්‍රපටයේ සරල මම පොඩි කාරණයක් කියනවා. මේ චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ පිටලෝකයේ සම්පූර්ණ විනාශ වෙනවා. පිටලෝකයේ ඇතුලේ මිනිසු කැරලි ගහනවා, මරාගනවා, මිනිසුන්ට තියෙන ලොකු මේ fertility crisis එකක්. මේ සරුබව පිළිබඳව ලොකු අර්බුදයක් ලෝකයේ ඇතුලේ. ඒ ඇතුලේ තමයි මේ 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 concentration එක මේ මේ සංකේන්ද්‍රණය මේ මේ ගෙදර ඇතුලේ මේ ධනපතිය විසින් සිද්ධ කරගන්නේ. එතකොට ඒක ටිකක් සලකුණු කරන්න කැමති කොහෙද මේ කලාකෘතීන් අන්තිමට නවතින්නේ. පුළුවන් ද මේ කලාකෘතීන්ට මේ තියෙන බූෂුවා වටිනාකම් විනිවිද යන්න කියන එක මම ටිකක් සලකුණු කරන්න කැමතියි. මේ තියෙන තව එක චිත්‍රපටයක රූප රාමුවක් The Best of Her කියන චිත්‍රපටය විශේෂම මේ මම සහ මගේ පාර්ට්නර් සේනානි බොහොම කැමති චිත්‍රපටයක් තමයි මේ බෙස්ට් ඔෆර් කියන එක. ඒකට හේතුව මේ අපි බොහොම ආස්වාදයට ලක් වෙච්ච චිත්‍රපටයක්. හේතුව මේ ගැහැණුන්ව සංකේන්ද්‍රණය කරගන්න චරිතය. ඒ ගැහැණුන්ගේ තියෙන සජීවී බව, ගැහැණුන්ගේ තියෙන ආත්මීය සජීවීත්වය වෙනුවට මේ පුද්ගලයා මේ ඔක්ෂණ කෙනෙක් අතර මේ චරිතය මේ තරවකාරයෙක්, කලා තරවකාරයෙක් ඔහුගේ හැම වෙලෙම කරන්නේ මේ ගැහැණු චරිත පිළිබඳව ආලෙක චිත්‍ර තමන්ගේ රහස් කාමරයක එකතු කරගන්නවා. එතකොට මේ මේ තමයි ඔහුගේ සංකේන්ද්‍රණය. අන්තිමට ඔහුට ගැහණියක් හම්බ වෙනවා. ඒ ඒ කතාව මම කියන්නේ නැහැ. නමුත් මේ මේ තමයි යම් විදිහක කලාවේ තියෙන සංකේන්ද්‍රණය. ඒක ඇතුලේ තියෙන යම් විදිහක රහස් සූත්‍රගත කිරීම තමයි දීපල වටිනාකම් වත්කම් විදිහට රැස් කිරීමේ යම් කිසි මානයන් තමයි මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. තුන්වෙනි කාරණේ විදිහට මම මෙන්න මේක කියන්න කැමතියි. කලාවේ රැඩිකල් විප්ලවීය විකල්ප සහ විප්ලවීය දෘෂ්ටිවාදයන් අනෙකුත් දෘෂ්ටිවාදයන් වෙන කෘතීන් තුල හෝ ඒවායේ ස්මතු දේශපාලනික දාර්ශනික විභේගයන් තුල තමත් නිද්‍රාශීලීව විකසිත නොවි සමාජ වෙනසක් වෙනුවෙන් ඒවාගේ මුල් ආකෘතියෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතිය දක්වා පොළා පැනීමේ මහා සාද ආස්වාදයෙන් පසු වෙනවා. ඒ කියන්නේ යම්කිසි කාරණා ප්‍රමාණයක් තියෙන ඒවා එලියට අවිල්ල නැහැ ගොඩක් වෙලාවට. ඒ කාරණා නිද්‍රාශීලීව අපි අර කියන්නේ මේ මේ පොඩි ඒව තාම මේ මේ ඒවට යම්කිසි විදිහක බලාපොරොත්තු වෙච්ච අනාගත යුගකාරක කාර්යභාරය ඉෂ්ට කරන්න බැරි වුණත් ඒව ඇතුලේ ලොකු බලයක් ගැබ් වෙලා තියෙනවා. මේකට මම එන්නම්. මේක මම සම්බන්ධ කරන්න කැමති අපි අද සාකච්ඡාවට ගන්න කලාකෘතීන් දෙකට. මේක මේ හර්බර්ට් මාකුස්ගේ අදහසක්. ඔහු විශිෂ්ට දාර්ශනිකයෙක්, විශේෂම ෆ්‍රැන්ක්ෆර්ට් පාසලේ, ජර්මන් ෆ්‍රැන්ක්ෆර්ට් පාසලේ සහ ඔහු පස්සේ කාලයකදී එනවා මම අධ්‍යයනය කරන මගේ විශ්වවිද්‍යාලය වෙන නිව් ස්කූල් කියන එකට. මේකදී සෑහෙන සාකච්ඡා ප්‍රමාණයක් සිදු කරන කලාව සහ විප්ලවීය කලාව සහ දර්ශනය සම්බන්ධයෙන් මෙන්න මේක මම අතු කරන්න කැමතියි අපේ සාකච්ඡාව ඇතුලේ. අපි අර කලින් හිතපු නැත්නම් කලින් කියපු අර විප්ලවකාරීන් පමණයි විප්ලවීය කලාව සිද්ධ කරන්නේ කියන එකට යම් විදිහක මාකුස ටිකක් ලොකු චැලෙන්ජ් එකක් ගේන ඔහුගේ කෘතීන් දරනාවක. හරි, ඒ කියන්නේ ඔහු කියන දෙයක් තමයි කලාවේ කෘතිය ඇතුලේම තියෙනවා මේ ඔටොනොමි එකක්. කලාවේ කෘතිය ඇතුළේම තියෙනවා පොඩි ස්වාධීනත්වයක්, පොඩි මේ මේ නිදහස්, එහෙම නැත්නම් විමුක්තිය පිළිබඳව යම් විදිහක එය තුළම තියෙන අදහසක් ඕනම කලා කෘතියක තියෙනවා කියන එක. ඒකේ යම් විදිහක මතුවෙන්නේ
මතු කරගත හැක්කේ කුමන ඓතිහාසික කොන්දේසි මතද කියන එක තමයි මාකුස තමන්ගේ පොත්වල මතු කරන්න උත්සාහ කරන කාරණේ. මේකත් මම සලකුණු කරන්න කැමතියි මූලධාර්මික කාරණයක් විදිහට මගේ සාකච්ඡාවේදී ඉස්සරහට යද්දී. සුජිත් රත්නායක විශිෂ්ට මේ කලාකාරයෙක් ලංකාවේ ජීවත් වෙන සුජිත්ගේ මෙන්න මේ කෘතිය මාව ඉතාම ෂොක් කරපු කාරණේ. සුජිත් මම පස්සේ කාලයක ඇත්තටම මගේ ජීවිත කාලය තුළත් බොහොම පස්සේ තමයි සුජිත්ගේ කලාකෘතීන් හදාරන උත්සාහ කරන්නේ. සුජිත්ගේ මේ පුරහල බෝම්බේ කියන කෘතිය මම ඉතාම කම්පැනි පත් කරපු කෘතියක්. විශේෂයෙන්ම පොඩි ළමෙක් විදිහට පුරහල බෝම්බය පොඩි ළමෙක්ටත් නෙමෙයි මම හිතන්නේ ටිකක් ඕ අතරමැද කාලයක දැක්ක කෙනෙක් විදිහට පුරහල බෝම්බය කියන එක ගැන තිබ්බේ වෙන 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 අත්දැකීමක් මට පුද්ගලිකව. මේක සුජිත් ඇත්තටම පස්සේ කාලයකදී මම හිතන්නේ මේ 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 කෘතියත් එක්කම වෙනස් වෙනවා. සුජිත් කියන කාරණයක් තමයි මේකේ පාවිච්චි කරලා තියෙන මේ ටෙක්ස්චර් එක මේ මූණු සුජිත් බොහෝ විට අර මේ මාතොට ඒ වගේ සංග්‍රහ වලින් තමයි ගත්තේ කියන එක. ඉතින් මට පුද්ගලිකව ආත්මීය කාරණයක් මේකට සම්බන්ධයි. මම කොහොමද මේක දකින්න විදිය වෙනස් වෙන්නේ? මේ අත්දැකීම මගේ ජීවිතය ඇතුළේ මම වෙනස්ව කියවා ගන්නේ කොහොමද සුජිත් හරහා කියන එක. දැන් උදාහරණයක් විදියට මෙන්න මේ 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 හිස කොටස මේ බෝම්බකාරයේගේ හිස කොටස මම පළවෙනි වතාවට දැකින මට තාම මතකයි ඒක. කෑගල්ල පොලිසියේ තිබුණා මේ කෙනාව අඳුරනවාද කියලා පෝස්ට් එකක් ගහලා. ඒ පෝස්ට් එකේ තමයි මම මේක පළවෙනිට දකින්නේ. පස්සේ අවුරුදු 20 20කට 25කට පස්සේ තමයි මේ සුජිත්ගේ මේ 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 කෘතියේ තියෙන්නේ මේක අමුණලා තියෙනවා කියන එක දකින්නේ. ඒක ලොකු මං හිතන්නේ දෘෂ්ටිවාදමය වශයෙන් දේශපාලනික වශයෙන් ලොකු පොළාපැන්නීමක් සිද්ධ වෙනවා මේ කෘතිය මම දැකීම එක. සහ මේක ඇතුළේ සුජිත් සුජිත් පින්තාරු කරනවා එකතු කරනවා. ඒ සමායතන මේ 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 කෘතිය නැවත උත්සාහයක් අපි විභාගයට ගන්න ඕන කෘතින වශයෙන්. මේ කාරණේත් මට කියන්න දෙන්න බැන්ස්කි කියන කලාකාරයා පේන්ට් එහෙම නැත්නම් මියුරලිස් කවුරුත් දන්නේ කවුද බැන්ස්කි කියන්නේ කියලා තාමත්. ඔහු වෙනස් කරනවා අර ක්ලාසිකල් ආර්ට් කියන එකේ තියෙන සම්පූර්ණ දේවල් මේ ධනේශ්වර වර්තමානයට ගෙනල්ලා ඒවාගේ තියෙන ෆෝම් එක සම්පූර්ණ කඩනවා. උදාහරණ විදිහට මොනේගේ මේ පින්තූරය ඉතාම ප්‍රසිද්ධ පේන්ටින් එකක් මේ උද්‍යානයේ මොකදනේ මොනේගේම උද්‍යානයේ මේක ඒකට ගෙනලා දානවා මේ ෂොපින් බාස්කට් ටිකක් අර කාර්ට්ස් ටිකක් කන්ටෙක්ස්ට් එක ෆෝම් එක සියල්ල සම්පූර්ණ වෙනස් වෙනවා. ඒකට මේකට අපි දාර්ශනිකව එළඹෙන්නේ කොහොමද මේක කියවන්නේ කියන කාරණය මම හිතන්නේ මතක කරගන්න කැමති. විශේෂයෙන්ම ecology සම්බන්ධ පරිසරයේ විනාශය සම්බන්ධ පැවැත්ම සම්බන්ධ ඉතා තීරණාත්මක තිරනාත්මක මොහොතක ජීවත් වෙන මිනිස්සු විදිහට මම හිතන්නේ මේ කෘතීන් අපිට වෙන විදිහකට කියවා ගැනීම හැකියාව මේ කලාකාරයන් මම හිතන්නේ ලබා දෙනවා. ඉස්සරහට යන්න මම මේ අනිත් එක ඇමරිකන් ගොතික් කියන පේන්ටින් එක. ඒක වෙනස් කරනවා ග්‍රෑන්ඩ් ෆුඩ් බැඳපු එක මේක කෙනෙක් වෙනස් කරනවා සෙල්ෆි එකක් විදිහට. හරි. ඒ කියන්නේ මේ යුගයේ ඇමරිකාව ඇතුළේ තියෙන ලොකු ස්වරූප රාගය. ඒ ස්වරූප රාගය කොහොමද මේ වගේ පේන්ටින් එකකට ගේන්නේ කියලා. වෙනම කලාවක් තියෙනවා මේ වෙද්දි ලෝකෙ බිහි වෙලා ෆොටෝ මැනිපියුලේෂන් කියලා. මැනිපියුලේට් කරලා ඒක වෙනම තැනකට වෙනම යථාර්ථයකට අපි තල්ලු කරනවා. වෙනම කීවීමකට අපි තල්ලු කරනවා. හරි මේක ඉතාම හොඳ ප්‍රවණතාවක්. කලාව යම් විදිහක මේ විමුක්තිකාමී බොහොම මේ මේ ලිබරල් ඒ වචන මන්ට පරිසරයෙන් පාවිච්චි කරන ලිබරල් කියන්නේ අර කියන අර පිස්සු ලිබරල් තත්ත්වේ නෙවෙයි. ඉතාම නිදහස්කාමී තැනකට පත් කරනවා. ඒක මම හිතන්නේ වැදගත් කාර්යභාරයක් මේ යුගයේ තියෙන ඩිජිටල් කලාව ඇතුලේ. පළවෙනි එක this is not a pipe කියන එක. මේ 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 pipe එකක් නොවේ කියන එක. දෙවෙනි එක ගැන මම කියන්න ඕනේ නැහැ. මේක මේ යුගයේ අපේ ලංකාව ඇතුලේ දැක්කේ ඕන කෙනෙක්ට දෙනවා මේක තවදුරටත් traveling bag එකක් නොවේ කියන එක. හරි. එතකොට අඩු ගානේ traveling bag එකක් නොවේ කියලාවත් ලියන්න ඕනේ නැහැ කෙනෙක් කලාකෘතියක් විදිහට මේක ඉදිරිපත් කරනවා. හරි මේක ඊට වඩා දරුණු හිංසාකාරී විනාශකාරී තැනකට ගිහිල්ලා තියෙනවා. ওই බොහෝ විට ලංකාවේ නෙගටිව් මාකටිං පිළිබඳව ඉතාම හොඳයි කියලා කතා කරන අයට මම හිතන්නේ පැහැදිලි අභියෝගයක් හම්බෙලා තියෙනවා ලංකාවේ ඇතිවිලා තියෙන පිස්සු තත්ත්වයක් එක්ක කලාව කරනවා කියලා කරගෙන යන ක්‍රියාවලියක් එක්ක. එතකොට බොහෝ විට දැන් අපිට දකින්න පුළුවන් ඡායාරූප ශිල්පීන් බොහෝ විට තමන්ගේ සමහර යුවලවල් තමන්ගේ ජීවිතේ පටන් ගන්නෙම මෙතනින්. හරි මම වැඩිපුර කතා කියන්න යන අපිට සාකච්ඡාවේදී ගන්න පුළුවන්
නිසා මේක තවදුරටත් ට්‍රැවලින් බෑග් එකක් නෙවෙයි. ඒක ලියන්නවත් අවශ්‍ය නැහැ. මාකුස් මෙහෙම දෙයක් කියනවා. මට බොහොම බලපාපු දාර්ශනිකයෙක් තමයි හර්බර්ට් මාකුස්. ඔහුගේ දර්ශනය සහ ඔහුගේ කීවීම කලාව සම්බන්ධයෙන්. The autonomy of art reflects the unfreedom of individual in the unfree society. කලාව කලාකෘතියක තියෙන ඒකට අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය නැහැ මේ මේ විප්ලවකාරයෙක් මේ කලාව කරනවාද නැත්නම් මාකටිං කරන එකෙක් මේක කරනවාද මේක විකුණන්නම කරනවාද වෙන්දේස කරන්නම කරනවාද කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. මාකස කියන දෙයක් තමයි කලාකෘතියක් ඇතුළෙන් අනිවාර්ය වශයෙන් තියෙන මේ ඔටොනොමි එක. ඒ ඔටොනොමි එක විසින් පෙන්නන අපිට සමාජයක තියෙන පුද්ගලයන් සමාජයක ජීවත් වෙන පුද්ගලයන් කොතරම් දුරට නිදහස් නැද්ද කියන එක. හරි? මම අර අපි අර කලින් උදාහරණයට ගියොත් එහෙම කලින් ට්‍රැවලින් බෑග් එක උදාහරණයට ගියොත් එහෙම මම හිතන්නේ මේ ට්‍රැවලින් බෑග් එකේම තියෙනවා. ආයේක මේ මේ විප්ලවීය අර්ථයකින් කරන්න අවශ්‍ය නැහැ. අපි කලාකෘතියක් විදිහට ඒක කොහෙර හිටවුවොත් ඒක ඇතුළෙම තියෙන ලොකු කෘතිය සහ මේ තියෙන තේමාවන් කඩාගෙන බිඳගෙන යාමේ එක හැකියාවක්. ඒ නිසා තමයි අපිට හර්බර්ට් මාකුස කියන්නේ මේ විදිහක මේ අන් කොච්චර අන්ෆ්‍රීද කොච්චර නිදහස් නැද්ද කියන එක පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එක. හතරවෙනි කාරණේ විදිහට මම මේක සටහන් කරන්න කැමතියි. මේක වැදගත්යක් විප්ලවීය නැත්නම් පෙරටුගාමී කලාවේ දැකිය හැකි නිශ්චිත ගුණයක් නම් సౌందర్య දේශපාලන సౌందర్య කියලා දේ තිනක වැරදි මම මේක උත්සාහ කරලා හදන්න නමුත් ප්‍රශ්නයක් තියෙනවා ටයිප් කිරීමේ సౌందర్య දේශපාලනයේ අන්තර්ගතය සහ කලාත්මක ගුණයන් එකිනෙක සමපාත වීමේ ප්‍රවණතාවක් පැවතියි. විමුක්ති මූලධර්ම ඉතිහාසයේ පැලුම් රේඛා අතරින් මතුවීමට නියමිතයි. මේක මම මගේ අර අර කෘතීන් දෙකට අදාළව ටිකක් විස්තර කරන්න නමුත් මෙන්න මේක පෙන්වන්න මම කැමතියි. මේ ෆෙඩරික් ජෙම්සන් කියන පොතක් Valence of the Dialectic කියලා. Valence of the එක හරි හරි ආස්වාදිනේ කාරණා මට තේරෙනවා. Valence of the Dialectic කියන කෘතිය පිටකවරේ ජෙම්සන් පාවිච්චි කරන්නේ අපි කතා කරන පළවෙනි කෘතිය. රිවෙරාගේ Man at the Crossroad කියන එක. මේ තියෙන්නේ පේන්ටින් එක. දෙවෙනිට ඩේවිඩ් හාවි කියන පොතක් Justice, Nature and the Geography of Difference කියන එක. ඒකේ කවරේට ඔහු පාවිච්චි කරන්නේ ෆ්‍රිඩා කාලෝගේ පේන්ටින් එක. My dress hangs there කියන එක. හරි. කොහොමද මේක සිද්ධ වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න අවශ්‍ය වෙන මොහොතේ මේ මේ හරි ආස්වාදිනී කාර්යය මටත් උදෙලක අපි බලමු මෙතන ඉන්න කීප දෙනා එක්කත් කතා කරන්න මේ පිරිස එක්කත් කතා කරන්න මම හිතන්නේ මේ ගැන කියවීමක් ඇති බොහෝ අයට. ඇයි මේක සිද්ධ වෙන්නේ? කොහොමද මේ ඉතිහාසයේ තියෙන පැලුම් රේඛා ඇතුළෙන් මේ තියෙන කලාකෘතින් දෙක මතු වෙන්නේ? ඇයි එහෙම සිද්ධ වෙන්නේ? මෙයම ඊටාම මෑත කාලේ ප්‍රකාශයට පත් වෙච්ච කෘතියක්. හරි. ඒතර මේ වගේ තියෙන යම් යති නිශ්චිත ගුණයක්. ඒ ගුණේ මම හිතන්නේ අපිට පේනවා පැහැදිලිව මතුවෙනවා යුගයන් ගණනාවක් පහු කරගෙන. හරි. පසුනි කාලනේ මේක තමයි මගේ මූලධර්ම වල අන්තිම කාරණේ. කලාකරුවා තමන්ගේ දෘෂ්ටිවාදයේ මගින් වෙනුවෙන් තමන් මත ඩයලෙක්ටික පටවා ගන්නා බරක් සහ අවනත භාවයක් ඇත. පෙරටුගාමී කලාව විසින් කලාව ප්‍රතිනිෂ්පාදනය කරනවට අමතරව පසුගාමී විනාශකාරී සහ ක්‍රමහිතයිෂි කලාවේ සීමාකම් නිශ්චිතව පෙන්වා දේ. ඒ සෑම විටම කෘති ඉක්මවා යන කෘති රාමුව ඉක්මවා යන දේශපාලනික සහ දාර්ශනික කාර්යයක්. මගේ මිත්‍රයෙක් ඉන්නවා මීර් සුහයිල් කියලා. ඔහු කාශ්මීර් වල ජීවත් වෙන කලාකාර කාශ්මීර් වලින් එන කලාකාරයෙක් මේ වෙද්දි ජීවත් වෙන ඇමරිකාවේ නිව්යෝක් නගරයේ. ඔහු පලා යනවා ඇත්තටම ඉන්දියාවෙන්. ඔහුට මරණීය තර්ජන එල්ල වෙනවා. ඔහු තමන් මත බරපටව ගන්නවා එක දවසකට පේන්ටින්ග්ස් දෙකක් අඳිනවා අනිවාර්ය වශයෙන්. මොන දේ සිද්ධ වුණා? කුමන දේ තමන්ගේ දිනදා ජීවිතයේ සිද්ධ වුණත් අනිවාර්ය වශයෙන් පේන්ටින්ග්ස් දෙකක් අඳිනවා. මොකද්ද පේන්ටින්ග්ස් එකේ තේමාව? පළවෙනි කාරණය තමයි කාශ්මීර් විමුක්තිය. දෙවෙනි කාරණේ ඉන්දියානු දේශපාලනය. මේ ඔහු මෑත කාලේ අඳපු පේන්ටින්ග්ස් එකක් The Layers of Kashmir කියන එක. අනිත් එක ඉන්දියාවේ සිද්ධ වෙච්ච මෑත කාලේ සිද්ධ වෙච්ච ගොවි අරගල. මෑත කාලේ සිද්ධ වෙන ගොවි අරගල වල සම්බන්ධයෙන් ඔහු අඳපු පේන්ටින්ග්ස් දෙකක්. පේන්ටින්ග් එකක්. එතකොට තමන් මත බරව පටව ගැනීම මම හිතන්නේ කලාකාරයෙක් කරන දින විදි මම හිතන්නේ පැහැදිලිව කලා ඉතිහාසය බැලුවොත් අඳුර ගන්න පුළුවන්. හයවෙනි කාරණේ මට සමා වෙන්නේ ආර්ගේ නම්බර් එකේ පොඩි වැරදීමක් තියෙනවා. તો හයවෙනි කාරණේ තමයි පැවැත්ම විමුක්තිය සහ ආත්මීයත්වය. නැවත කලාව තුළ වරණගිය යුතු නිශ්චිත ඓතිහාසික තත්ත්වයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. సౌందర్య ගැන මිනිසයන් වශයෙන් අපට සාකච්ඡා කළ හැක්කේ මෙන්න මේ කාරණය අපිට නැවත වතාවක් වරණීමේ මේ කාරණා තුන විශේෂයෙන්ම වරණගීමෙන් පමණයි. ඒක නිශ්චිත වශයෙන් ධනේශ්වර වටිනාකම් සම්බන්ධකම් භූෂෝ වටිනාකම් ඉක්මවා යන එකක් විය යුතුයි. හරි. මම එන්නම් දෙවෙනි කොටසට මගේ සාකච්ඡාවේ සමනලිය සහ අලියා කියලා මම මේක කියන්නේ.
ආදරයට බොහෝ විට ෆ්‍රිඩාට සහ රිවේරාට කියන්නේ ෆ්‍රිඩාට කියන්නේ සමනලී සහ ෆ්‍රිඩාට කියන්නේ අලියා කියලා ඔවුන්ගේ සමකාලීන සමාජ කුලක ඇතුලේ දේශපාලන කුලක ඇතුලේ මේන ෆ්‍රිඩා සහ රිවේරා 1931 ඔවුන් සහභාගී වෙච්ච මෙක්සිකෝ වල සහභාගී වෙච්ච එක උද්ඝෝෂණයකදී ගත්ත පින්තූරයක් ෆ්‍රිඩාගේ ඇත්තටම ෆ්‍රිඩාගේ දේශපාලන ගුරුවරයා රිවේරා ෆ්‍රිඩා බොහෝ විට අර යම් විදිහක මේ සිතුවම් විතරක් ඇඳමින් හිටපු කෙනා වෙනස් කරන්නේ බොහෝ විට රිවේරාගේ දේශපාලනය සහ ඔහුගේ ජීවිතයට ඔහු සම්බන්ධ වෙනාත් එක්ක නමුත් ෆ්‍රිඩාගේ තියෙන ලක්ෂණ අපි හිමිසරේ ටිකක් කතා කරමු එයාගේ තියෙන මූලිකව ස්ත්‍රියක් විදිහට අරන්ගෙන කාර්යභාරය මොකද්ද කියන ටිකක් හිමින් කතා කරමු නමුත් මේ 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 දෙන්න එකිනෙකාගේ පෝෂණය වෙනවා එක පැහැදිලිව පේන දෙයක් ඔවුන්ගේ ජීවිත දිහා බලද්දි සහකලක් දිහා බලද්දි මේක මට ස්ථානගත කරන්න දෙන්න මෙන්න මේ මානයන් මං කැමති සලකුණු කරන්න කෙනෙක් කැමති නම් ෆ්‍රිඩා සහ රිවේරා හැදෑරීමේදී මේවා ඉක්මව යන්න පුළුවන් තව මීට වඩා බොහෝ දේවල් මේකට එකතු කරන්න පුළුවන් නමුත් මෙන්න මේ මානයන් පිළිබඳව මං ටිකක් කැමති කෙනෙක්ට අධ්‍යයනය කරන්න පුළුවන් සහ මේවා සලකුණු කරන්න කැමති මම විශේෂයෙන්ම මේ දෙන්නගේ කලාව දකින්න මානයන් විදිහට විශේෂයෙන්ම යුගකාරක කලාවක් කලාකෘතීන් විදිහට මේ දෙන්නම අතිශය වැදගත් විශේෂයෙන්ම රිවේරා අපිට වැදගත් වෙන එක ප්‍රධාන කාරණයක් තමයි මෙක්සිකන් මියුරල් මූවමන්ට් එකේ හිටපු ප්‍රධාන තැවැන්තයෙක් තමයි ඩීගෝ රිවේරා කියන්නේ මේ මියුරල් මූවමන්ට් එක අතිශය මේ අතිශය වැදගත් සහ වයිබ්‍රන්ට් දේවල් සිද්ධ වෙච්ච ඉතිහාසයක් තියෙන එකක් හේතුව තමයි අර කලින් තිබ්බ ඒ කියන්නේ මියුරල්ස් ඇත්තටම අඳින්නේ බොහෝ වෙලාවට මේ ඉලිටරේට් මේ සාක්ෂරතාවක් නැති මිනිස්සුන්ව දැනුවත් කරන්න මෙක්සිකෝ වගේ යම් දෙයක පසුගාමී රටක් දුප්පත් රටක් දුප්පත් සමාජයක් තිබ්බ යම් විදිහක සාම්ප්‍රදායික සමාජ ක්‍රමයක් ඇතුළේ සාම්ප්‍රදායික සමාජයේ වැඩිපුර තිබුණු සමාජයක් ඇතුළේ මියුරල්ස් වල කාර්යභාරය මේ අය අඳුරගත්තා මේ අධ්‍යාපන කාර්යභාරයක් මේක ඇතුළේ තියෙනවා හරි එතකොට මියුරල්ස් බොහෝ වෙලාවට මේ තියෙන පොදු අවකාශ සමාජයේ තියෙන පොදු අවකාශ ආවරණය කිරීමේ ඒවා මේ මේ ටිකක් පරිවර්තනීය අවකාශ බවට පත් කිරීමේ උත්සාහයක් විදිහට තමයි මියුරල්ස් ඇත්තටම මියුරල්ස් කෙනෙක් ඇත්තටම මේ ඉදිරිපත් වෙන්නේ අනිත් කාරණේ තමයි මියුරල්ස් බොහෝ වෙලාවට අර තිබ්බ සාම්ප්‍රදායික ප්‍රකාශන මාධ්‍ය සාම්ප්‍රදායිකව තිබ්බ කලා ෆෝම් එක සම්පූර්ණ වෙනස් කරනවා හරි එතකොට ඒ වගේම කරන එකක් තමයි අර තිබ්බ මේ සාම්ප්‍රදායික කලාකෘතීන් අර යන අනිවාර්යෙන් යන්න ඕන කෞතුකාගාරයකට හෝ කලාගාරයකට එහෙම නැත්නම් ධනපතියෙක්ගේ නිවසටම යන්න ඕන කලාව දකින්න මම හිතන්නේ වෙනස් වෙනවා මියුරල්ස් මේ පොදු අවකාශය ඇතුළට ආවට පස්සේ එතකොට මේවට යම්කිසි විදිහක සාම්ප්‍රදායික සමාජයේ තිබ්බ සාම්ප්‍රදායිකව මෙක්සිකන් සමාජයේ තිබ්බ හැඩතල අඳිනවා වෙනුවට මේ අලුත් මූවමන්ට් එක විසින් බොහෝ විට වෙනස් කරනවා ධනේශ්වරය සහ අධිරාජ්‍යවාදය කියන එක කොහොමද සමාජය වෙනස් කරන්නේ සහ මෙක්සිකෝට බලපාන්නේ කියන එක අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම ඔරොස්කෝ කියන පේන්ටර් දිහා බැලුවොත් එහෙම අපිට පේන ඔරොස්කෝ මගේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ කෙනෙක් ඔරොස්කෝගේ පේන්ටික් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මගේ විශ්වවිද්‍යාලයේ බොහෝ තැන්වල ඔහු ඔරොස්කෝ ඇත්තටම අපේ විශ්වවිද්‍යාලේ වැඩ කරපු කෙනෙක් ඒ කලාකෘතීන් වල දකින්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි අර සාම්ප්‍රදායික සමාජය විශ්ලේෂණය කිරීමේ ඒ පිළිබඳව දැකීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනස් කරනවා ධනවාදයට කොහොමද සම්බන්ධ වෙන්නේ සහ විමුක්තිය කියන්නේ මොකද්ද මේ යුගයේ කියන කාරණයට හරි විශේෂයෙන්ම බලපාපු කාරණයක් තමයි සෝවියට් යුනියන් එක සෝවියට් සංගමය මේ කෘතීන් ඇතුළට අදක තමයි මෙන්න මේ යුගයේ මට සනිටුහන් කරන්න දෙන්නේ 1900 සහ 1950 කියන්නේ අතිශය දේවල් සිද්ධ වෙච්ච කාල සීමාව මේ වගේ කාල සීමාවල තමයි මං හිතන්නේ අපිට අනාගතය දකින්න පුළුවන් අනාගතයේ පරිකල්පනය කරන්න පුළුවන්. කෙනෙක් ඉතිහාසයේ සිද්ධ වීමේ අනුම අනාගතයේ පරිකල්පනය කිරීමේ පූර්ව කොන්දේසියක්. 990 සහ 950 කියලා කියන්නේ මේ වගේ කාල සීමා. උදාහරණ විදිහට පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය, 1929 මහා ලෝක අවපාතය, ඊට පස්සේ සිද්ධ වෙන සම්පූර්ණ ආර්ථික කඩාවැටීම,
මේ සියල්ල සිද්ධ වෙන විශේෂයෙන්ම ඊට පස්සේ ලතින් ඇමරිකාව සිද්ධ වෙන විප්ලව ප්‍රමාණය මේ සියල්ල සිද්ධ වෙන මේ කාලවකවානුව ඇතුළේ. ඒ නිසා මේකේ පැහැදිලිව බලපෑමක් තියෙනවා සම්බන්ධයක් තියෙනවා මේ දෙදෙනාගේම කලාකෘතින් වලට. සහ තුන්වෙනි මානෙ මම කැමති සටහන් කරන්න කලාව සහ ප්‍රාග්ධනය. විශේෂයෙන්ම ඇයි ෆ්‍රිඩා සහ රිවේරා නිව්යෝක් නගරයට එන්නේ? දැන් මේ කෘතින් දෙකම අපි කතා කරන කෘතින් දෙකම සිද්ධ වෙන්නේ නිව්යෝක් නගරය ඇතුළේ. හරි. මොකද්ද නිව්යෝක් වලට ෆ්‍රිඩා සහ රිවේරා එන්න හේතුව? මේ යුවල එන්න හේතුව. සහ නිව්යෝක් විසින් මේ කලාකෘතින් නැවතවතාවක් රීෂේප් කරනවා. ඒ වගේ තියෙන ස්වරූපය ෆෝම් එක ඒකේ තියෙන අඩංගුව සම්පූර්ණ වෙනස් කරනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? හතරවෙනි මානෙ විදිහට මම කියමති විශේෂම ෆ්‍රිඩාගේ කලාකෘතීන් අපිට අඳුර ගන්න පුළුවන් ශිතිය, ට්‍රෝමා කියන එක, වේදනාව සහ බලාපොරොත්තුව කියන කරුණු තුනම මනුෂ්‍යයාගේ තියෙන ආත්මීය කාරණා විදිහට අපිට දකින්න පුළුවන් ෆ්‍රිඩා මේ මානයන් තුනම තමන්ගේ කලාකෘතීන් ඇතුළේ ඉතුරු කරනවා. සහ ඒ යුගයේ විප්ලවය මේ කලාකෘතීන් නිර්මාණය කරන්න, ඒවා ෂේප් කරන්න බලපාපු ප්‍රධාන සාධකය. විශේෂයෙන්ම සෝවියට් සංගමය සහ ඊට පස්සේ ලතින් ඇමරිකාවේ තිබ්බ විප්ලවීය විභවයන් කියන එක බලපාපු කාරණා. අපි ඉස්සරහට යමු මේ ඉන්නේ රිවේරා සහ ෆ්‍රිඩා කාලෝ. මම හිතනවා රිවේරාට වඩා ඉතාම ප්‍රසිද්ධ ෆිගර් එකක් බවට ෆ්‍රිඩාව මාකට් එක හරහා පත් කරලා තියෙනවා. ඒකේ සීමාකම් අපි කතා කරමු අපිට වෙලා තිබුණොත්. මේ තමයි පළවෙනි කෘතිය රිවේරාගේ Man at the Crossroads කියන එක 33 තමයි මේක ඇඳලා තියෙන්නේ. මේකට බලපාන මේ මේකට බලපාන කාරණා අපි ටිකක් හෙමින් කතා කරමු. මම උත්සාහ කරන්නම් කියන්න තියෙන හැමදේම ටිකක් සංක්ෂිප්තව කියන්න. මේ කෘතිය මට අතිශය බලපාපු එකක්. උදාහරණයක් විදිහට මම මාක්ස්ගේ ප්‍රාග්ධනයේ මට සම්පූර්ණ උගන්වන්න පුළුවන් මේ පේන්ටිං එක විතරක් පාවිච්චි කරලා. හරි, මං කියන්නේ කොහොමද වෙන්නේ කියලා අපිට වෙලා තිබුණොත් මම මගේ පන්ති මං උගන්වන දේශවල බෑ සෑහෙන පාවිච්චි කරන එක පේන්ටිං එකක් තමයි මෙන්න මේ පේන්ටිං එක. අපි යමු ඉස්සරහට. මේ තියෙන මේ පේන්ටිං එක අඳින්න විශේෂයෙන්ම රිවේරා ඉදිරිපත් කරපු මුල් සටහන. මේ මුල් සටහන මං කලින් මේක කියන්න මේ 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 පේන්ටිං එක අඳින්නේ රොකෆෙලර් සෙන්ටර් එකේ. මේ රොකෆෙලර් තමයි මේකට කමිෂන් එක දෙන්නේ මේ මේ මේක අඳින්න කියලා රිවේරාට ආරාධනා කරන්නේ. ඒකට පසුබිමෙච්ච කාරණා ගොඩක් තියෙනවා. විශේෂම රිවේරාව ගෙන්න ගන්න රොකෆෙලර්ට උනන්දු වෙනවා. රොකෆෙලර් කියන්නේ ධනවාදීක් මේ මේ නිව්යෝක් නගරේ විශාල වත්කම් ප්‍රමාණයක් හිමි වෙලා තිබුණු විශේෂයෙන්ම ඛනිජ තෙල් සහ කර්මාන්ත බොහෝ ප්‍රමාණයක ආයෝජනය කරපු ධනවාදී. ඔහුට ඕන කරලා තිබ්බා ඉතිහාසයේ තියෙන ප්‍රෝග්‍රෙස් නැත්නම් මේ මේ ප්‍රගතිශීලී බව නැත්නම් මේ මේ දියුණුව කියන එක තමන්ගේ සම්පූර්ණ ධනේශ්වර ව්‍යාපෘතිය ඇතුලේ පෙන්වන්න. එහෙම නැත්නම් කලාකෘති යම් විදියක ධනවාද ධනේශ්වර පන්තිය මෙන්න මේ ඌමනාව සාක්ෂාත් කරන නිසාම ඔහුට ඕන කරලා තිබ්බා මේකේ යම් විදියක තමන්ගේ බිත්ති එල්ල ගන්න. අර බොහෝ අය තියෙනවනේ සහතික එහෙම තමන්ගේ බිත්තිවල එල්ල ගන්න කැමති නේ. ඒ වගේ යම් කිසි නිර්දේශයක් ලබා ගන්න මේ අපි පෙනී ඉන්නේ මේ පන්තියේ පෙනී ඉන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෙස් කියන කාරණයට. සිවිලයිසේෂන් නැත්නම් මේ මේ තියෙන අපේ මේ ශිෂ්ටාචාරය දියුණුව කියන එක සම්බන්ධයෙන් දියුණුවේ තියෙන බලය ඒක මෙහෙයීමේ හැකියාව කියන එක පෙන්නන. ඒ නිසා ඔහු තමයි මේක ඇත්තටම අප්‍රූව් කරන්නේ මෙන්න මේ පළවෙනි මේ මේක මේකට අනුමැතිය දෙන්නේ. මේක තමයි පළවෙනි සටහන රිවේරා ඇඳපු. දැන් මේකට අපි යමු හැමෙන් සැරේ මම කියන්නම් කාරණා ටිකක් තියෙනවා. මෙන්න මේක බලන්න. මේ පළවෙනි සටහන සහ දෙවෙනි සටහන අතර වෙනස. පළවෙනි සටහන ඇතුලේ තියෙන මං විශ්වාස කරන විදිහට පළවෙනි සටහන ඇතුලේ තියෙන මේ ප්‍රොසෙස් කියන එක ක්‍රියාවලිය කියන එක ෆ්‍රිඩා රිවේරා පැහැදිලිව සම්බන්ධ කරනවා කොන්ෆ්‍රන්ටේෂන් කියන එකට. හරි, ඒ කියන්නේ යම් විදිහක ටිකක් අර දුරස්ථකරණය කරලා තිබ්බ ප්‍රොසෙස් ක්‍රියාවලියන් කියන එක. ඒ කියන්නේ මේ ඇතුලේ කොන්ෆ්ලික්ට්ස් තියෙන මං ඒක නෑ කියන්නේ. මේක ඇතුලේ අපිට දකින්න පුළුවන් මේ මේ තියෙන කොන්ෆ්ලික්ට්ස් මේ ප්‍රොසෙස් කියන එක වඩා ළඟ ඉතාම ආසන්න කොන්ෆ්‍රන්ටේෂන් එකට මේ මේ ප්‍රතිමුඛ කිරීමකට මං හිතන්නේ රිවේරා අරගෙන යනවා. ඒකට බලපානවා රිවේරාට පශ්චාත් මං හිතේ කියන්නේ පශ්චාත් නිව්යෝක් රිවේරා කියලා. ඒක තමයි නිව්යෝක් නගරයේ විසින් මිනිස්සු විනාශ කරන. දැන් උදාහරණයක් විදිහට මම මේ මේ පේන්ටින්ග්ස් එක තෝරගන්න මට බලපාපු කාරණේ තමයි මට ආත්මීය බලපාපු එක කාරණයක් තමයි නිව්යෝක් නගරේ මම ජීවත් වෙන්නේ. හරි, දැන් මේ පේන්ටින්ග් මම ඇත්තටම අපි බලන්න ගියා මේකේ මේ
මේ රීප්‍රඩක්ෂන් එහෙම නැත්නම් මේකේ තියෙනවා මේ කොපි එකක් ඇවිල්ලා තියෙනවා මේක මියුසියම් එකකට ඒ කොපි එක බලන්නත් ගියා ඇත්තටම ඒක හරි හරි ආස්වාදනීය අත්දැකීමක් කොහොමද වින ඒ කියන්නේ දැන් මේක පසුබිම් කාරණේ මම හිමිසර කියන්නම් නමුත් මේ මේ ඒ රීප්‍රඩක්ෂන් එක ඒ කොපි එක බැලීම මම හිතන්නේ හරි ඓතිහාසිකව අතිශය වැදගත් කාරණා දැන් මේ 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 මේක තමයි මූලික කාරණේ මේ ප්‍රොසෙස් වර්සස් කන්ෆ්‍රන්ටේෂන් කියන එක මේ පේන්ටින් එකේ පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයක් හරි දැන් මේ පේන්ටින් එක අඳිනකොට එකතු නොකරපු දේවල් රිවෙරා මේකට එකතු කරනවා ඒක ඒකේ ඒකේ අපිට පේනවා මූලික එක දෙයක් තමයි ලෙනින් සහ අපිට බලන්න පුළුවන් මම මේ කර්ස් එක අරගෙන මම දැන් පේනවා කියලා ලෙනින් ගේ තියෙන ෆිගර් එක මෙන්න මෙතන තියෙනේ ලෙනින් මිනිසුන්ට ධනය බෙදලා දෙන එක මේකට මම එන්නම් තව ටිකකින් සහ මෙන්න මේ චරිත ටික ට්‍රොට්ස්කි ඉන්නවා එංගල්ස් ඉන්නවා මාක්ස් ඉන්නවා මෙන්න මේ චරිත ටික හරි මේ දේවල් කලින් එකේ තිබ්බේ නැහැ කලින් එකේ තිබ්බේ සාමාන්‍ය මිනිස්සෙක් එමෙත්තම් කම්කරුවෙක් ධනය බෙදලා දෙන හරි මෙතනදී ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා මේ චරිත ඓතිහාසිකව නිශ්චිත වශයෙන් Tamange mural එකට අරන් යෑම ඇතුලේ හරි ඒවට ලොකු මේ මේ ජීවිත කාලය ඇතුළෙම අපිට හොයාගන්න පුළුවන් දේශපාලනික උදාහරණ විදිහට රිවෙරා එව නැවත තවක් ස්ථානගත කරනවා ඉතිහාසයේ නිශ්චිත සංකේත චරිත වශයෙන් ඒක වැදගත් දෙයක් විදිහට මම සටහන් කරන්න කැමතියි එතකොට බොහෝ දේවල් තියෙනවා මේ 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 මියුරල් එක ඇතුලේ එතකොට මේ චරිතය නැත්නම් ලෙනින්ගේ මේ චරිතය ඉවත් කරන්න කියන එක තමයි මූලිකව රිවෙරාට රොකෆෙලර් කියන්නේ නමුත් මේකට කැමති වෙන්නේ නැහැ රිවෙරා කෙනෙක් බැලුවොත් එහෙම මේ චිත්‍රපටයේ ෆ්‍රෙඩා කියන චිත්‍රපටයේ ඒකේ තියෙන බොහොම ලස්සනට මේක නිරූපණය කරලා මේකට කැමති වෙන්නේ නැහැ රිවෙරා දිගින් දිගටම මේක යෝජනා කරලා රිවෙරා මේකට කැමති වෙන්නේ නැහැ ඒ නිසා අන්තිමේදී සිද්ධාන්තය කරන දේ තමයි මේ මේ මියුරල් එක මේක සම්පූර්ණ කරන්න බැරි වුණා රොකෆෙලර් සෙන්ටර් එකේදී රිවෙරාට මේක කඩලා විනාශ කරනවා හරි ඒක කඩලා විනාශ කරන්න කලින් රිවෙරා කෙනෙකුට රහසේ කියනවා මේකේ පින්තූරයක් ගන්න බාගට නිම කරලා තිබ්බ එකේ පින්තූරයක් ගන්න කියන එක ඒ පින්තූරේ තමයි පස්සේ කාලයකදී රිවෙරා පාවිච්චි කරන්නේ නැවත වතාවක් මෙක්සිකෝ නගරයේ මෙක්සිකෝ වල මියුරල් එකක් විදිහට මේක නැවත වතාවක් ගොඩනගන්නේ මේ අපි දකින්නේ ඇත්තටම ඇත්ත මියුරල් එක නෙවෙයි ඒකෙත් කොපි එකක් ඒ නැත්නම් ඒකෙත් අලුත් ප්‍රතිනිෂ්පාදනය හරි එතකොට මම එකයි කිව්වා කලින් කිව්වේ නැවත වතාවක් නිව්යෝක් නගරයේට මේ පේන්ටින් එක රීප්‍රොඩක්ෂන් එකක් නැත්නම් මේ මේ කොපි එකක් විදිහට හරි එන එක මම හිතන්නේ හරි ආස්වාදනීය අත්දැකීමක් විනාශ කරපු මියුරල් එකක් ඩිජිටල් කරන ඇතුලේ නැවත වතාවක් මේ නගරයටම එන එක අර තිබ්බ කන්ෆ්‍රන්ටේෂන් එක නැවත වතාවක් පෙන්වන එක මේක බොහෝ දේ තියෙනවා මම ටිකක් හිමින් කතා කරන්න අපිට පේන එක මම එකක් එක කාරණයක් කියන වැදගත් දෙයක් මම කැමතිම කාරණා මේ යුගයේ ඇතිවෙච්ච ප්‍රධාන උනන්දුවක් තමයි මයික්‍රොස්කෝපික ලෝකය සහ ටෙලස්කෝපික ලෝකය මොකක්ද කියන එක අඳුර ගන්න. විද්‍යාව දියුණුවත් එක්ක විද්‍යාවේ ක්‍රමවේදයේ දියුණුවත් එක්ක අපිට පේනවා මෙන්න මේ තල දෙක බැලුවොත් මෙන්න මේ ලෙන්සස් මම හිතනවා මේ වගේ කර්ස් එක පේනවා කියලා හැමෝටම මේ තල දෙක බැලුවොත් මේකේ තියෙනවා මේ ටෙලස්කෝපික ලෝකය මම මේකට කියන්නේ මෙන්න මේ තලේ. හරි මේක ඇතුළේ තියෙනවා මයික්‍රොස්කෝපික ලෝකය කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්. හරි ඒ වගේ තියෙන කියන්නේ අපි ගැඹුරට යන එක සහ අවකාශයෙන් පිටතට යන එක අපේ තියෙන මනුෂ්‍ය කියන අවකාශයෙන් එළියට යන එක මේ කාරණා දෙක මම හිතන්නේ අතිශය වැදගත් කාරණා ඉතිහාසය ඇතුළෙත් විශේෂම මාක්ස්වාදීන් මේ පිළිබඳ දක්වපු උනන්දුව මතන පැහැදිලිව පේන එක කාරණය වැදගත් දෙයක් කරනවා දෙවනි කෘතියේ රිවෙරා රිවෙරා අඳිනව නී මේ මේ රොකෆෙලර් සීනියර්ගේ පින්තූරයක් මෙන්න මෙතන මේ ෆිගර් එකේ ඉන්න රොකෆෙලර් සීනියර් හරි ඕ මේක ඇඳලා ඒ ළඟින් අඳිනව යම් කිසි ශුද්‍ර අණුවක පේන්ටින් එකක් ඒ ඒක ඒක එතන සටහන් කරන ඒ ශුද්‍ර අණුව ඇත්තටම බලපුවාම සිෆිලිස් කියන ශුද්‍ර අණුවේ ශුද්‍ර අණුවේ එක පේන්ටින් එකක් එක එක ඒකේ තියෙන ස්වරූපේ තමයි හොඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහුට තියෙන ලොකු තරහක් අතර ආවේගයක් තියෙනවා තමගේ පේන්ටින් එක විනාශ කිරීම සම්බන්ධයෙන්. ඒක ඔහු සටහන් කරනවා මේ කවුද සමාජ රෝග කවුද පතුරවන්නේ සමාජ රෝග විදිහට කවුද රෝගයක් කියලා කියන්නේ මේ නිශ්චිත මේ ඩිසීස් එකක් නෙමෙයි. රෝගයක් විදිහට මේ සමාජ දේහයේ වෙලාගෙන ඉන්නේ කවුද කියන එක ටියම් විදිහක ඔහු පොඩි සම්බන්ධයක් මෙතනදී හදන්න උත්සාහ කරනවා.
හරි එතකොට මම උත්සාහ කැමති අර මේ මේ පළවෙනි ෆිගර් එකේ හිටපු මෙතන ඇත්තම තියෙන මේ සේවකෙක් පළවෙනි එක බැලුවොත් එහෙම පළවෙනි සරණ තියෙන සේ මේ මේ කම්කරුවෙක් සොල්දාදුවෙක් සහ ගොවියෙක් කියන තුන්දෙනා වෙනුවට මෙතන එක තනි ෆිගර් එකකට තනි මනුෂ්‍ය ශරීරයකට ඔහු ඒක අරගෙන එනවා ඔහු ඒකෙදී විශේෂම විද්‍යාවේ දියුණුව ප්‍රාග්ධනයේ දියුණුව ප්‍රාග්ධනයේ ව්‍යාප්ත වීම ඒ කියන සංසිද්ධීන් ඇතුලේ කොහොමද ලෝකයේ තියෙන ප්‍රධාන බලවේග දෙකක් විදිහට මේ තියෙන මෙන්න මේ මේ කොටස බැලුවොත් අපිට පේනවා මේ සම්පූර්ණ ෆැෂිසම් ෆැසිස්ටවාදය සහ ලෝක කම්කරු පන්තියේ තියෙන සංවිධානය කොහොමද ඒකට ගැටෙන්නේ කියන එක ඔහු පැහැදිලිව පෙන්නනවා ඒ කියන්නේ ඊවිල් සහ මේ මේ නපුර සහ හොඳ කියන කාරණා කොහොමද ඒකට ගැටෙන්නේ කියන එක ඔහු යම් විදිහක සංඥා කරනවා මේක නම් වෙන කිවිම් තියෙන්න පුළුවන් අපිට ඒකටත් යන්න පුළුවන් සහ ඊට පස්සේ මෙතන බැලුවොත් මේ තියෙන්නේ සියුස්ක ප්‍රතිමාව සියුස්ක ප්‍රතිමාව මෙතනදි හිස ගසලා දාලා හරි කියන්නේ යම් විදිහක අර ඒක දේවවාදී එහෙම නැත්නම් අර අපි අපි විශ්වාස කරපු දේවත්වය යම් කිසි දෙයක මනුෂ්‍යත්වයේ දේවත්වයට යට කිරීම කියන කාරණය මෙතනදි අහෝසි වෙලා ඒක වෙනුවට විද්‍යාව දිනු වෙලා ඒ වෙනුවට මනුෂ්‍යයා වෙන විදිහකට පෙළ ගැහිලා කියන කාරණයට මම හිතන්නේ රිවෙරා අවතීර්ණ වෙනවා පන්ති අරගල මම කලින් කිව්ව දේ මේක පැහැදිලිව සටහනක් විදිහට තියෙනවා සහ මෙන්න මේක බෙදීම සහ සංකේන්ද්‍රණය කියන්නේ මෙන්න මේකට තමයි බොහෝ විට විරුද්ධ වෙන්නේ රොකෆෙලර් තමන්ගේ බිත්තිය මේක එල්ල ගන්න අකමැති වීම හරි එතනදී මේ රිවෙරා පරිස්සම් වෙනවා මෙතන කළු ෆිගර් එක මෙතන කළු ඇමරිකානුවන් එකතු කරන්න සහ බෙදියාම පිළිබඳව ලොකු අදහසක් මම හිතන්නේ ආදායම් බෙදියාම පිළිබඳව ලොකු අදහසක් නැවත වතාවක් සමාජය වෙනස් කළ යුතුයි කියන අදහස මම හිතන්නේ පැහැදිලිව සහ ඒකාබද්ධතාව පිළිබඳව අදහස මෙතනදී පැහැදිලිව පේනවා මේ තියෙන්නේ අර මං කලින් කියපු අර විනාශ කරන්න කලින් ගත්ත එක පින්තූරයක් මේ පින්තූරේ තමයි හිතන්නේ පාදක කරගන්න රිවෙරා තමන්ගේ ඊළඟ එක අඳින්නේ එක කාරණයක් මම කියන්නම් රිවෙ අනිත්කට යන්න කලින් අපිට පේනවා මෙතන ලොකු මේ මේ බලපෑමක් වෙලා තියෙනවා රිවෙරට තමන්ගේ තමන් එන දිහා මෙක්සිකෝ කියන එකෙන් මේ අපි පැහැදිලි බැලුවොත් මේ යට කොටසේ අපිට පේනවා මේ සියලුම පැල වර්ග බීජ වර්ග ඒ අර ට්‍රොපිකල් මේ මේ කලාපයෙන් එන දේවල් තමයි මෙතන අපිට දකින්න ලැබෙන්නේ හරි එතකොට මේ අන්න තව එක එක කාරණයක් මේක තව නමකින් අඳුන්වනවා මේ පේන්ටිං එකම මෑන් ඇට් ද ක්‍රොස් රෝඩ් කියන එකම මෑන් ද කන්ට්‍රෝල් ඔෆ් ද යුනිවර්ස් කියන එක කියන විශ්වය පාලනය කරන්නේ මනුෂ්‍යයා විසින් කියන එක තමයි මේකේ අර කලින් කලින් තිබ්බ තේමාව ඒතයි තේමාව මම හිතන්නේ වෙනස් වෙනවා පේන්ටිං එකත් එක්ක මම එනම් දෙවෙනි පේන්ටිං එකට ෆ්‍රිඩා කාලෝ හෙවත් මෙතන කියන ෆ්‍රිඩා කාලෝ හෙවත් විවේරාගේ කලාවේ සුසංයෝගය සහ විරුද්ධාභාසය කියලා එහෙම කියන්නේ ඇයි කියන එක මම එමින් සරේ විස්තර කරන්න උත්සාහ කරන්නම් මේන්නේ ෆ්‍රිඩා කාලෝ හැමෝම දන්න කෙනෙක් හැමෝම දන්න චරිතයක් ෆ්‍රිඩා කාලෝ බොහෝ විට චිත්‍රයන්නේ මෙන්න මේ විදිහට හරි ඇය අනතුරකට මුහුණ දුන්න කෙනෙක් පොලියෝ රෝගයෙන් පීඩා වෙඳපු කෙනෙක් සහ තමන්ගේ ජීවිතයේ වේදනාව කියන එක මම හිතන්නේ ඊටාම අමුතු විදිහකට මම හිතන්නේ මිශ්‍ර වෙච්ච චරිතයක් තමයි ෆ්‍රිඩා කාලෝ කියන්නේ ෆ්‍රිඩාකාලෝ චිත්‍ර මෙන්න මේ පරිමාණය බොහෝ විට කුඩා චිත්‍ර අපි කියන රිවේරාගේ මහා චිත්‍ර මියුරල්ස් බිත්ති වසාගෙන යන ධනේශ්වරයා ධනපති පන්ති බිත්ති වහන චිත්‍ර වෙනුවට මේ කුඩා ප්‍රමාණයේ චිත්‍ර බවට පත් වෙන එක හේතුවක් තමයි ඇගේ ශාරීරික දුර්වලකම් සහ ඇය කැමති මම හිතන්නේ මේක ජෝන් බර්ජර් ලස්සනට ලියනවා ඇය කැමති අතිශය සිමුදු මත පිටවල වැඩ කරන්න ඇය බොහෝ විට කැන්වස් එකක් පාවිච්චි කරපු නැති තැන් තියෙනවා. ඇය පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට මෙටල් කියන එක. ඔහු එයා කියන්නේ මේක බොහොම සෞන්දර්යාත්මක විදිහට ජෝන් බර්ජර් එක තැනක කියනවා. ඔහු ඇය කැමති සම මතු පිට අඳිනවා වගේ අඳින්නේ කියන එක. ඉතාම සියුම් දේවල් අඳින්නේ. කියන අපි බලමු මං කැමති අර පොඩි පොඩි පේන්ටින්ග්ස් වගේක් තියෙන පෙන්වන්නත්. මේ ෆ්‍රිඩා එහෙම වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ඒ වැඩ සංස්කෘතිය ඇතුලේ ලොකු වෙනසක් තියෙනවා මේ දෙන්නගේ දාර්ශනික වශයෙන් කොච්චර එකිනෙක සම්බන්ධ වුණා සහ ෆ්‍රිඩාගේ කේන්ද්‍රීය කාරණයක් තමයි ෆ්‍රිඩා ශාරීරික සංකේතවාදය නැත්නම් ස්ත්‍රී ශාරීරික සංකේතවාදය ප්‍රධාන වශයෙන් කලා කෘතීන් වලට චිත්‍රකලාවට ගෙනාපු කෙනෙක් විශේෂයෙන්ම ඇගේ කලාව ඇතුලේ මලසිරුරු ශරීරයේ කොටස් කාය විච්ඡේදනය කියන එක ඒක ඇතුලේ තියෙන වේදනාව සත්කම් කියන එක මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ස්ථානගත කරන කෙනෙක් තමයි ෆ්‍රිඩා කාලෝ
මෙන්න මේ කෘතීන් ටික මම මෙහෙම ඉස්සරේ පෙන්නන්නම්. පළවෙනි එක My Birth කියන එක. දෙවෙනි එක Two Fridas කියන එක. මේකද අපිට පේනවා කොහොමද ඇය නැවතවතාවක් කර හදවත වගේ දේවල් ටිකක් හමෙන් මැප් කරලා ඇයි අය පෙන්නන්නේ කියන එක මම හිතන්නේ ටිකක් වැදගත් මාතෘකාවක් වේ ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක්ට. හරි. මේ ටික මට පෙන්නන්න විතර අවශ්‍ය වෙන්නේ කොහොමද ෆ්‍රීඩා මේ සංකේතකරණය තමන්ගේ කෘතීන් ඇතුලේ පාවිච්චි කරන්න කියන එක සම්බන්ධයෙන්. මේ තියෙන The Wounded Table කියන එක මේ මේසේ බැලුවොත් එහෙම මේක තුවාල වෙලා ඒ මේසේ කකුල් බැලුවොත් එහෙම තියෙන මනුෂ්‍ය කකුල් ඒව මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ෆ්‍රීඩා පාවිච්චි කරන අමුද්‍රව්‍ය ලක්ෂණ ෆ්‍රීඩාගේ පේන්ටින්ග්ස් ඇතුලේ තියෙන. ෆ්‍රීඩා ඊටාම නරක විදිහට එහෙම නැත්නම් ඊටාම දරුණු විදිහට ශාරීරික ඛේදවාචක හරහා කියපු ස්ත්‍රියක් ප්‍රධාන වශයෙන් අනතුරු ගණනාවකට ලක් වෙනවා පොලියෝ රෝගයෙන් පීඩාව දිනනවා ඊට පස්සේ ගබ්සාවෙන් ගානකට ලක් වෙච්ච දෙකකට විශේෂ දෙකකට ලක් වෙච්ච ස්ත්‍රියක් ඇය අඳිනවා මේ ඇයිගේ පළවෙනි ගබ්සාව සිද්ධ වුණාට පස්සේ හෙන්රි ෆෝඩ් රෝහලට ඇරගෙන යනවා ඒකදී ඇය අඳිනවා මෙන්න මේ දේවල් ටික අපිට පැහැදිලිව පේනවා කොහොමද මේ අර සංකේත කියන අය නවතතාවක් මේකට ගේන්නේ කියන එක කලලයක් තියෙනවා නොමෙරු කලලයක් ස්ත්‍රී ශෝණිමේ කලාව ඊට පස්සේ ඕකිඩ් කියන එක විශේෂම ස්ත්‍රී ලිංගය පිළිබඳව සංකේතයක් විදිහට සහ මෙක්සිකෝ පිළිබඳව සංකේතයක් විදිහට ඊට පස්සේ අර ගොළුබෙල්ලා මේ සත්කම්බල තියෙන සියුම් බව ඒවා හිමින් සිද්ධ වෙන එක මේ දේවල් මම හිතන්නේ ෆ්‍රීඩා තාම අමුතු විදිහට තමන්ගේ කෘතීන් ඇතුළට ගියා මේ සිද්ධ වෙන්නේ මේ සියල්ල සිද්ධ වෙන්නේ ඉන්ඩස්ට්‍රියල් ලෝකයක් ඇතුළේ මේ සියල්ල සිද්ධ වෙන්නේ නිව්යෝක් ඇතුළේ ඒතර මේ පස්සේ තියෙන්නේ ෆ්‍රීඩා හැම වෙලේම තමන්ගේ සිතුවම් වල අඳින අර කාර්මික ලෝකේ තමන් මෙක්සිකෝවේ අර දකින්න ලැබෙන කඳු ගංගා චිත්‍ර මේ තුරුවැල් වලට වඩා වෙනස් විදිහට හැම විටම පරිසම් වෙනවා මේ දේවල් සටහන් කරන්න තමන්ගේ සිතුවම් වල සහ මේක හරි ප්‍රසිද්ධ එකක් The Broken Column කියන එක නවතතාවක් සහ මෙන්න මේක මං හරි කැමතිම එක පේන්ටිං එකක් මේ තියෙන්නේ මේ ඒක නම තමයි What the Water Gave Me මේකේ අපිට පේනවා කොතරම් සූක්ෂම විදිහට ෆ්‍රීඩා තමන්ගේ අර තියෙන සියලුම පීඩාවන් තමන් කැමති දේවල් තමන් අත්විඳින්න කැමති දේවල් සටහන් කරනවාද කියන එක මේ විශේෂයෙන්ම අර නිව්යෝක් නගරයේ අය මුහුණ දෙන අර්බුදය මතන පැහැදිලිව පේනවා අර ඔය තියෙන අර මේ නිව්යෝක් වල තියෙන මේ Empire State Building එක යකු යමහලක් ඇතුලේ ගිලෙනවා. හරි. ඒක පුපුරලා විදාරණය වෙනවා. කොහොමද මේක ෆ්‍රීඩා මේ සටහන් කරන්නේ මන්දනේ මේ හරි හරි මම කැමති මේක පේන්ටිං එක. මන්ට ඉක්මනට යන්නම්. මේ තියෙන My Nurse and I කියන එක සහ Roots කියන පේන්ටිංස් දෙක. ඒ බොහෝ විට මේ පසුතලයේ Tamanගේ මෙක්සිකෝව සටහන් කරන කෙනෙක්, හඳින කෙනෙක්. සහ ඒ බොහෝ විට පරිසරයත් එක්ක ඇයට තියෙන සම්බන්ධය ඊටාම කේන්ද්‍රීයව තමන්ගේ චිත්‍ර ඇතුලේ අඳින කෙනෙක්. සහ ඉන්ඩස්ට්‍රිය ලෝකයේ ඇතුලේ ඇය නිශ්චිතව සටහන් කරනවා ඇගේ අතරමං වීම යම් විදිහක. ඇයට ඇය අර මේ මං මුලා වූ සමනලියක් ඇත්තට මන් තියෙන්න බලපුවා. ඇය බොහෝ විට සටහන් කරනවා මේ ලෝක දෙකක් ඇතුළේ ඇගේ තනවීම කියන කාරණය. මං හිතන්නේ අපිට දකින්න පුළුවන්. සහ මෙක්සිකෝ වල තිබ්බ අර සම්ප්‍රදායික සමාජ ව්‍යුහය ඒකට වඩා වෙනස් තලයකට කොහොමද මේ මොන දෙන්නේ කියන මෙතන වැදගත් විදියට වැදගත් කාරණයක් දෙන සටහන් කරනවා. මෙන්න මේකට යන්නම්. අන්තිම වශයෙන් ෆ්‍රීඩා දෙවෙනි වතාවට ගබ්සාවට ලක් වුණාට පස්සේ අඳින පේන්ටිං එක තමයි මේක මේ පේන්ටිං එක. මේක මම ටිකක් වැදගත් එකක් විදියට සලකන්න කැමති හේතුව තමයි ෆ්‍රීඩා මේ පේන්ටිං එක ඉවර කරන්නේ නැහැ. ඒ ඉවර නොකරන හේතුව තමයි ඇතරම් වේදනාවෙන් පසු වෙන්නේ මේ කාලය ඇතුළත. හරි. ඒතර මේ තියෙන්නේ ඇත්තටම මේ අවසන් නොකරන ලද පේන්ටිං එකක් ෆ්‍රීඩාගේ. ෆ්‍රීඩා සහ කොමියුනිස්ටාදී මේක තමයි ෆ්‍රීඩා සම්බන්ධයෙන් මගේ දෙවෙනි එළඹීම. ෆ්‍රීඩා බොහෝ විට මම හිතන්නේ කොමියුනිස්ට් විශේෂම මෙක්සිකෝ වේදීප කොමියුනිස්ට් ව්‍යාපාරයක දැඩි සම්බන්ධයක් තිබ්බ ස්ත්‍රියක් සහ ඒ පිළිබඳව පැහැදිලිව පෙනී හිටපු ස්ත්‍රියක්.
සහ අපි දන්න කාරණේ තමයි ෆ්‍රිඩාට හම්බ වෙනවා පස්සේ කාලයකදී ලියොන් ට්‍රොට්ස්කි. සහ ට්‍රොට්ස්කි කියන විදිහට පොඩි කාලයකට ආදරෙන් බැඳෙනවා ෆ්‍රිඩා. ඒ කාලය ඇතුළතදී සහ විශේෂම රිවේරාගෙන් මම අර කලින් කියපු විදිහට රිවේරාගෙන් බොහොම ලොකු පිටුබලයක් ලැබෙනවා ලොකු අධ්‍යාපනයක් ලැබෙනවා යම් විදිහක කොමියුනිස්ට් ආදේශ සම්බන්ධ. ෆ්‍රිඩා අඳිනා මෙන්න මේ පේන්ටින් එක 37 self-portrait dedicated to Leon Trotsky කියන එක. ට්‍රොට්ස්කිට මේක උපන් දිනයක තෑගක් විදිහට දෙනවා ෆ්‍රිඩා. පස්සේ ට්‍රොට්ස්කිගේ පාරකට කැමති වෙන එක ට්‍රොට්ස්කි එක තියෙනවට. ඊට පස්සේ මෙන්න මේක තව එකක් Marxism will give health to the sick කියන එක. මේ මාක්ස්වාදය රෝගීන් සුවපත් කරනු ඇත කියන එක. සහ තමන්ගේ ආත්මීය ප්‍රකාශනයක් විදිහට තමන් රෝගියෙක්, තමන් අබල දුබල කෙනෙක් කියන එක යම් විදිහක වෙනස් තැනකට ගෙනාපු එක පේන්ටින් එකක් තමයි මේ පේන්ටින් එක සහ මාක්ස්වාදය පිළිබඳව ෆ්‍රිඩාගේ කියවීම. මම හිතන්නේ ඉතා වැදගත් එකක්. මම එන්නම් අපේ දෙවෙනි කොටසට my dress hangs there කියන එක. මේ තියෙන my dress hangs there නෙවෙයි. මේ තියෙන්නේ මේ එක ඡායාරූපයක්. බොහෝ විට ලතින් ඇමරිකාවේ නැත්නම් මෙක්සිකෝ සහ ලතින් ඇමරිකාවේ ඕනම රටක් පහු කරගෙන සාමාන්‍ය ගැහැණියක් ඇමරිකා එක්සත් ජනපදයට එනවා නම් බොහෝ විට සිද්ධ වෙන එක දෙයක් තමයි ඇයව දූෂණයට ලක් වෙන එක. ඒ දූෂණය කිරීම එක සංකේත ප්‍රමාණයක් තමයි මේ ගස්වලල එලිලා තියෙන ගැහැණුන්ගේ යටැඳුම් කියන එක. හරි. එක මට එක පින්තූර හොයාගන්න බැරි වුණාට මට ඒක පාවිච්චි කරන්න ඕන කරලා තිබ්බා. එක ගහක් තියෙනවා. ඒ ගහට කියන්නේ the tree of shame කියලා. ලැජ්ජාව එහෙම නැත්නම් අවමානයේ ගස කියලා. ඒක සම්පූර්ණයෙන් ඇහිලා තියෙන්නේ මේ ගැහැණුන්ගේ යටැඳුම් වලින්. ඒ කියන්නේ දූෂණයට ලක් වෙච්ච සමූහ දූෂණයට ලක් වෙච්ච ගැහැණුන්ගේ යටැඳුම් වලින්. එතකොට අපිට පේනවා මේ බෝඩ් එක ක්‍රොස් කරන්න ඕන නම් සීමාව පනින්න ඕන නම් යම්කිසි අතවරයකට අනිවාර්ය වශයෙන් ලක් වෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට මේ යුගයේ ට්‍රම්ප්ගේ යුගයේ ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රතිපත්තිය බැලුවොත් එහෙම මේ වෙද්දී ඉන්නවා ළමුන් 5000කට 6000කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ දෙමාපියන් හොයාගන්න බැරුව. හරි. ඇමරිකාවේ තියෙන අර මේ 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 සංක්‍රමණිකයෝ දාලා ඉන්න කූඩුවල දාලා. හරි. ඒතකොට මේ අතවරයම තමයි මම හිතන්නේ යම් විදිහක වෙන විදිහකට ප්‍රකාශ වෙන්නේ. ස්ත්‍රී සම්බන්ධයෙන් තියෙන ව්‍යසනය ප්‍රචණ්ඩත්වය කොහොමද අපිට දකින්න පුළුවන් කියන මේ මට මේක එක දාන්න එක හේතුවක් තමයි ෆ්‍රිඩාගේ තියෙන ජීවිතය සහ මේක ඇතුළ යම් විදිහක අපිට සමපාත කිරීමක් වම් කරන්න උත්සාහ කරන්න. මේ තියෙන දෙවෙනි පේන්ටින් එක මම කැමති කතා කරන්න. ෆ්‍රිඩා කොච්චර සංකීර්ණ සිත්තරෙක්ද සිත්තරියක්ද කියන එක මම මේකෙන් මතු කරන්න උත්සාහ කරන්නේ. මේක ඇතුළ තියෙන දේවල් ප්‍රමාණය බලන්න. මේ යට සම්පූර්ණ යට තියෙන සම්පූර්ණ කොටස තියෙන්නේ 1929 සිද්ධ වෙච්ච මහා අවපාතය ඇතුලේ ඇතිවෙච්ච පෝලිං වැඩ කරන්න කෑම ගන්න ධනේශ්වර ලෝකයේ ඇතුලේ පෙළගහිච්ච පෝලිං වලින් තමයි මේ සම්පූර්ණ යට ව්‍යුහය හැදිලා තියෙන්නේ. හරි. මට මතක් වෙන ඇතනම මේ සියල්ල පත්‍ර වලින් කපා ගත්තේ. මම සංග්‍රහසා පත්‍ර වලින් කපා ගත්තේ. මට මතක් වෙනම සුජිත් යම් විදියක හේතුව මේවා නැවතත්තාවක් පේන්ටින් එක ඇයි ගෙනලා අලවන්නේ කියන්නේ. මම හිතන්නේ වැදගත් කාරණයක්. ඒතර මේ තියෙන්නේ නිව්යෝක් නගරයේ ව්‍යුහය සම්පූර්ණයෙන් මේ ආකෘතිය සහ මෙන්න මෙතන මේ තියෙන බිල්ඩින් එක තමයි නිව්යෝක් පරණ නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එක මේ 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 බිල්ඩින් එක සහ මෙතන දකින්න පුළුවන් අපිට මේ මේ පොඩි ටයිම් ලයින් එකක් තියෙනවානේ. ඒක පැහැදිලිද මම දන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ ආර්ථික දත්ත. ඒ කාලේ කොච්චර වේගින් සේවා විමුක්තිය unemployment කියන එක උඩට ගියාද කියන එක මේකයි පැහැදිලිව මෙතන අඳිනවා. හරි. මේ අවබෝධය එන්නේ වෙන න්‍යායාත්මක කේවිමකින් නෙමෙයි මාක්ස්වාදයේ පිළිබඳව නිශ්චිත කේවිමකින් පමණයි. ඒක මම උත්සාහ කරන්නේ මතු කරන්න. සහ මේ වැසිකිලි පෝච්චිය සහ කුසලානේ අතර තියෙන අතර බැඳපු ලණුවක තමයි ඇගේ ඇඳුම එල්ලෙන්නේ. my dress hangs there. මගේ ඇඳුම එතන එල්ලෙන්නේ මෙන්න මේ වැසිකිලි පෝච්චිය සහ කුසලානේ අතර බැඳපු ලණුවක. මෙතන ෆ්‍රිඩා නෑ ඇත්තටම. මෙතන ඉන්න ෆ්‍රිඩා ගැන මෙතන තියෙන ෆ්‍රිඩා ගැන ඇඳුම විතරයි. නිව්යෝක්හි ජීවත් වෙන්නේ ෆ්‍රිඩාගේ මෙන්න මේ නිව්යෝක්හි ජීවත් වෙන්නේ ෆ්‍රිඩා නෙවෙයි. ෆ්‍රිඩාගේ මේ ඇඳුම පමණයි. ෆ්‍රිඩා ඉතුරු කරන්නේ මෙන්න මේක පමණයි. සහ ඊට පස්සේ මෙන්න බැලුවොත් එහෙම මේ පල්ලිය කියන එක සම්බන්ධ වෙලා තියෙනවා මේ
ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක. ඊපස්සේ පල්ලිය මෙන්න මෙතන තියෙන මේ පැහැදිලිද මම දන්නේ නැහැ. මෙතන තියෙන මේ ඩොලර් සයින් එක ඇත්තටම. ඒ ඇඳලා තියෙන්නේ. පල්ලියේ තියෙන අර ඩෙකරේටිව් ආර්ට්ස් වල ඇඳලා තියෙන එක එක එකක් විදියට. ඊපස්සේ මේ නිව්යෝක් නගරයේ තියෙන මේ ලිබර්ටි ප්‍රතිමාව සහ නැවතවතාවක් අර අපි අර කලින් කියපු දේ අතුණු බහන් සහ ශරීරයේ විච්ඡේදනය කිරීම කියන තැනට මෙතන එනවා. මේ කහලගොඩ ඇතුලේ මේ තියෙන බක්කිය ඇතුලේ තියෙන මං හිතන්නේ ඒ සියලුම දේවල් ෆ්‍රීඩා දක්වන කරපු එක උත්සාහයක්. මේක අමුතු දෙයක් නෙවෙයි. ෆ්‍රීඩාට මේ තමන්ගේ ඇඳුම කියන එක මෙමරි ඇන් ද හාර්ට් කියන එකෙත් මේ දේම මේ විදිහට මඳිනවා. මතන එක අර පරණ පොඩි කාලේ ෆ්‍රීඩා සහ ඊට පස්සේ නැවතතාවක් ස්ත්‍රියක් විදිහට වැඩිවියට පත් වුණාට පස්සේ සහ ෆ්‍රීඩා එක ගත කරන ජීවිතය ඇතුළේ මං හිතන්නේ මේක නැවතවතාවක් අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. මේක මං කලින් පෙන්නවා මේ ෆ්‍රීඩා එක මැගසින් එකට ඒ කාලේ ගත්ත එක පින්තූරයක්. ෆ්‍රීඩා ඇත්තටම ඒ කාලේ ඇතුළත ෆැෂන් ආයිකන් එකක් බවට පත් වෙනවා. වෝග් කියන මැගසින් එක ෆ්‍රීඩාව සෑහෙන ෆ්‍රීඩාට ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙනවා. සහ ඇගේ මේ තියෙන අර මෙක්සිකානු සාම්ප්‍රදායික ඇඳුම කියන එක මං හිතන්නේ ලොකු මෝස්තර වටිනාකමක් එක්ක වෝග් කියන මැගසින් එක එලියට ගේනවා. සහ ෆ්‍රීඩාට බලපෑවා සෑහෙන දුරට ෆ්‍රොයිඩ්ව. ෆ්‍රීඩාට යම් විදිහක කෙනෙක් මට පුද්ගලික නම මතක නැහැ. ඔහු කියනවා ෆ්‍රොයිඩ්ගේ මෝසස් ඇන් මොනෝතීසම් කියන ඒ රීඩින් එක කියවලා පේන්ටිං එක අඳින්න කියලා. ඒ ඇඳපු පේන්ටිං එක තමයි මෙතන දකින්න ලැබෙන්නේ. ඒකදී අපිට පේනවා රිවේරා කරන මහා ආකෘතියේ කලාවට කොතරම් දුරට ෆ්‍රීඩාට සම්බන්ධයක් තියෙනවද කියන එක. අර බෙදීම අර කියන කන්ට්‍රන්ටේෂන් එක ඇතුළට ෆ්‍රීඩා නැවතවතාවක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට දකින්න පුළුවන්. ෆ්‍රීඩා මෙන්න මේක කියනවා අන්තිමට. ෆ්‍රීඩා කියනවා මේ මගේ සම්පූර්ණ දායකත්වය මට දක්වන්න ඕන පාටි එක සම්බන්ධයෙන් කොමියුනිස්ට්වාදයේ මත විප්ලවය පිළිබඳව තමයි මට අන්තිම වශයෙන් දක්වන්න මගේ තියෙන දායකත්වය දැක්වීමේ මගේ ආසාව තියෙන්නේ. නමුත් ඒකට මට තියෙන කාලය මම හිතන්නේ ඉතාම අඩුයි. ඒ නිසා ඇය කියන ඇය ජීවත් වෙන ඇත්ත හේතුව තමයි විප්ලවය වෙනුවෙන් ඇගේ කාර්යභාරය කියන එක. මෙන්න මේක මම අන්තිම කාරණේ විදිහට සටහන් කරන්නම්. මේ කෘති දෙක ඇයි අපිට විශේෂ වෙන්නේ? මේ කෘති දෙක විශේෂ වෙන්නේ මේ කෘති දෙක ඇතුලේ ලොකු සංයෝගයක් වගේම. මේ කෘති දෙක එකිනෙකට පරස්පරව හිටගන්න තැනකුත් තියෙනවා. ඒකට හේතුව තමයි ෆ්‍රීඩා ඇත්තටම රිවේරා නිව්යෝක් නගරය ඇතුලේ කරන වැඩ සම්බන්ධයෙන් පුද්ගලික ජීවිතයේ ඇතුළෙත් ලොකු විවේචනයක් ගෙන කෙනෙක්. රිවේරා කොයි වෙලාවකවත් හිතුවේ නැහැ තමන්ගේ මියුරල් එක මේ විදිහට විනාශ කරයි කියලා. ඔහු සෑම විටම හිතුවා මේ බූෂ්වා බිත්ති ඇතුලේ ඔහුට ඉඩක් තියෙයි කියලා. නමුත් අපිට පස්සේ කාලෙකදී මම රිවේරා මේක කියනවා. රිවේරා කියනවා ඒ තමන් විශ්වාස කරපු දේ සම්පූර්ණ වැරදි කියන එක. අපිට පේනවා මේ අපිට පුළුවන් ෆ්‍රීඩාගේ මේ දෙවෙනි එක මම අර කියපු මයි ඩ්‍රෙස් හැංග්ස් දෙය කියන එක පාවිච්චි කරන්න යම් විදිහක රිවේරා නොදකපු දේශපාලනයේ විදිහට. නැත්නම් රිවේරාට අහු නොවිච්ච දේශපාලනයේ විදිහට. මම ඒක නැවතවතාවක් මෙන්න මේ විදිහේ වර්ණනා ගන්න කැමතියි. අර රිවේරා කියපු රිවේරා යෝජනා කරපු විප්ලවීය මහා කලාව කියන එක අභිභවායන යම් කිසි සියුම් ආත්මීයත්වයක් ෆ්‍රීඩාගේ කලාව ඇතුලේ ෆ්‍රීඩා ස්ත්‍රියක් විදිහට මම හිතන්නේ ගැප් වෙලා තිබ්බා. ඒක මං හිතන්නේ අපි නැවතවතාවක් කියවීම සහ වර්ණගීම අතිශය වැදගත් දෙයක්. ඉතින් මං උත්සාහ කරේ මේ සාකච්ඡාව ඇතුලේ මේක නැවතවතාවක් ඉතිහාසය තුළ ස්ථානගත කරන්න සහ මේ වැදගත්කම පෙන්වන්න යම් විදිහක ඉතිහාසය තියෙන පැලුම් රේඛා ඇතුලෙන් කොහොමද මේ චරිත දෙක සහ මේ කෘතීන් දෙක මතු වෙන්නේ කියන එක. මම මෙතනින් මගේ අදහස් දැක්වීම ඉවර කරන්න අපිට සාකච්ඡාවට යන්න පුළුවන්. බොහොම ස්තුතියි. Thank you very much, Kapila. කල්ප මේ ඇත්තරම මේ ඔබ තාම විශිෂ්ට තාම සංගතාකාරයට තා හොඳින් මං හිතන්නේ මම පෞද්ගලිකව එක ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ මම පෞද්ගලිකව එක සෑහෙන්න මේ අහගෙන හිටියා ඔබ ගොඩක් තාම හොඳින් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කළා. බොහොම ස්තුතියි ප්‍රසන්ටේෂන් එකට. මම ඇත්තරම එක අගය කරනවා එහි සංගත භාවය වෙනුවෙන්. මං හිතන්නේ අපිට questions and answers වලට යන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ඉන්නවා මං හිතන්නේ මේ ශිෂ්ටට සම්බන්ධයි වගේ මාක්ස්වාදී රීඩින් එකක් තියෙන අපේ විශිෂ්ටතම ගුරුවරයෙකු වන මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතා ඉන්නවා. මට පෙන්වනවා
ප්‍රොෆෙසර් නිහාල් පෙරේරා ප්‍රොෆෙසර් දෙසුල් මල්ලිකාරච්චි තව කීප දෙනෙක්ම අපිට පෙන්නුම් කරනවා ඩිස්මන්ස් සර් ඉන්නවනේ සර්ට සර් මොකද සර් මාක්ස්වාදී පිළිණ ගැන තමර මම කල්ප ගැන කිව්වා වගේම ලංකාවේ මාක්ස්වාදී සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් දශක ගණනාවක් එතුමාගේ මුළු ජීවිත කාලයම වගේ ඇත්තර මේ මාක්ස්වාදී වෙනුවෙන් කැප කරපු ආචාර්යවරේ මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඔයාගේ සම්පූර්ණ එක මුල් ටික නම් මට අහන්න හම්බුනේ නැහැ මොකද මට තව විනාඩි 10කින් මට තව ලෙක්චර් එකක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් කල් දැම්ම ළමයින්ට කියලා ඔයාගේ මේ කතාව අහන්න ඕන නිසා කලාව පිළිබඳ මගේ තුනන්දුවක් තියෙනවා දේශපාලන පිළිබඳ මගේ තුනන්දුවක් තියෙන නිසා මේ ඉතින් මට වැඩි වෙලාවක් කතා කරන්න බැරි අහන්න බැරි වෙයි නමුත් ගොඩක් වෙලාවක් තිබුණා නම් ඉතින් ඇත්තටම ප්‍රශ්න ගන්නාවක් තියෙනවා මේ අපි දෙන්නත් කතා කරගන්න ප්‍රශ්න නෙමෙයි අත්‍යවශ්‍යම ගැටලු නෙමෙයි මේ අනිත් එක මේ ගොඩක් දේවල් මේ ෆ්‍රීඩා ගැනයි රිවෙරා ගැනයි මම පොඩ්ඩක් කියවලා තිබුණා නමුත් අද තමයි ඇත්තටම කල්ප ෆ්‍රීඩා රිවෙරාගේ මේ කලාව හා දේශපාලනය අතරේ තියෙන මේ මේ සම්බන්ධය මටත් ඇත්තටම ගොඩක් මේ ගැන ගන්න පුළුවන් වුණේ ඇත්තටම මේ කල්ප මේ ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එක වුණා. මොකද ඒක හරියට මට මතක් වුණේ අර පිකාසෝගේ මේ ගුවර්නිකා ගැන ඒ චිත්‍රය පිළිබඳව කරන්න පුළුවන් ඒ චිත්‍රය ඇතුළෙන් පුළුවන් ස්පාඤ්ඤ දේශපාලනය ගැන සහ ෆ්‍රැන්කෝගේ ඒ තිබිච්ච දේවල් සම්බන්ධයෙන් කියවන්න වගේම ඔයත් කිව්වා මේ පුළුවන් කියලා රිවෙරාගේ අර චිත්‍රයේ උඩ කියන්නේ රොක්ෆෙලර් ෆවුන්ඩේෂන් මේ රොක්ෆෙලර් එක කරපු දේවල් උඩ ධනවාදයට එරෙහිව රිවෙරාගේ ප්‍රතිචාරය චිත්‍රවලින් ඉදිරිපත් කිරීම ඒකම තමයි ඇත්තටම මේ පිකාසෝ ප්‍රංශයට ගිහිල්ලා ස්පාඤ්ඤයේ මේ ගුවර්නිකා ඇන්දෙත් ඒ හේතුව උඩ ඒ වගේ සංකේතාත්මක චිත්‍ර ගන්නවා රිවෙරාගෙත් දැන් ඔය ඉදිරිපත් කරපු ආකාරයට ලෙනින් ඉදිරිපත් කිරීම සහය දේවල් දෙවෙනි ඒක හරි වැදගත් ඉතින් ඒක මම ගොඩක් සතුටුයි ඇත්තටම ඒ ඉදිරිපත් කිරීම පිළිබඳව මම හිතනවා අපි ගොඩක් දෙනෙක් මම හිතන්නේ මේ වැඩසටහන think tank වැඩසටහන බලන්න අද ලෑස්තිලා ඉන්න ගන්න 50කට හිට වෙන ලෑස්තිලා ඉන්න මම කියන්නේ ගොඩක් කල්පගෙන් හිතන්න සහ කියවන්න තවදුරට චිත්‍රවල තියෙන මේක චිත්‍ර කියන්නේ නිකම්ම චිත්‍ර ගැන නෙවෙයි මම කියන කලාව හා දේශපාලනය සමග බද්ධ වෙච්ච චිත්‍ර කියන එක ගැන ෆ්‍රීඩා සහ මේ රිවෙරාගේ මේ දායකත්වය සහ සම්බන්ධම් කරලාද කාර්යභාරය මොනවද මේක ඉතාමත්ම වැදගත් වෙන්නේ කල්ප මෙන්න මේ නිසා මට පෞද්ගලිකව හිතෙන්නේ අද ලංකාවේ අද විතරක් නෙමෙයි ගොඩක් දුරට ලංකාවේ සාමාන්‍ය කලාව හා දේශපාලනය කියන්නේ දෙකක් කියලානේ කියන්නේ කලාව හා දේශපාලනය කියන්නේ දෙකක් නමුත් කලාව හා දේශපාලනය කියන්නේ දෙකක් නොවන බව ඉතාමත්ම පැහැදිලි මුළු ඉතිහාසයේ පුරාම කලාව පාවිච්චි කරලා තියෙනවා පාලක පන්තියේ දේශපාලනය පැතිරවීම සඳහා ඒකම කලාව පාවිච්චි කරලා තියෙනවා ඒ පාලක පන්තියේ දේශපාලනය පිළිකිරීම සඳහා පිටුවහල් කිරීම සඳහා يعني ඒකෙන් කොයි එක තෝරගන්නවද කියන එක කෙනෙක්ගේ පෞද්ගලික තීරීම නෝ අපි නම් තෝරන්නේ දෙවෙනි එක තමයි අපි තෝරන්නේ ඒ කියන්නේ කලාව කලාව සඳහා නෙවෙයි කලාව සමාජය සඳහා වෙන්න ඕනේ කියන ස්ථාවරේනේ අපි ඉන්නේ මාක්ස් හිටියෙත් එහෙමයි ට්‍රොස්කීටියෙත් එහෙමයි කල්පේ ඉන්නේත් එතන මාත් ඉන්නේ එතන
ඒක නිසා ඒ සම්බන්ධයෙන් මෙක්සිකෝවෙන් අපිට ගන්න පුළුවන් හොඳ උදාහරණයක් දෙකක් තමයි අද කල්ප මේ ශ්‍රී ලාංකික කලාව හා සම්බන්ධ සහ දේශපාලන හා සම්බන්ධ උනන්දු දක්වන අයට මේ වැඩසටහන් තුලින් ඉදිරිපත් කළේ ඒකට මගේ සම්පූර්ණ ප්‍රණාමය කල්ප ඔයාට හම්බ වෙනවා මොකද මේ ගිල්ල රේම හිතන නිසා හැබැයි මට පොඩ්ඩක් මම මේ මගේ දේශනට යන්න ඕන නිසා විනාඩි 5කට වැඩි මට තව කාලේ නැහැ ඒ වුණාට කමක් නැහැ මම පස්සේ හරි ඔක අහන්නම් මං අහන ප්‍රශ්නෙට මේ කල්ප හිතනවද මෙක්සිකෝවේ මේ 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 කගේ රිවෙරාගේ සිතුවම් ඒ චිත්‍ර දේශපාලන චිත්‍ර ශිල්පය ලෝකේ පුරාම තිබුණානේ චීනෙත් තිබුණා ඔය විප්ලව කරපු හැම රටකම වගේ මියුරල් පේන්ට් මියුරල් පේන්ටිං වලින් තමයි සාමාන්‍ය ජනතාව ආමන්ත්‍රණය කළේ දේශපාලනික වශයෙන් එතකොට මේ අයර්ලන්තේ 1990 විතර ඉඳලා ඇතිවෙච්ච ඔය බිතු මියුරල් පේන්ටිංස් වල තිබිච්ච පොලිටික්ස් එක පොලිටික්ස් වලට රිවෙරාගේ බලපෑමක් තියෙනවද කියලා මට පොඩ්ඩක් යන්නේ පොඩ්ඩකින් කියලා කිව්වොත් හොඳයි මොකද මම එංගලන්තෙ ඉද්දි මට මතකයි මේ අයර්ලන්තේ මේ ඔය මියුරල් පේන්ටිංස් ඉක්ක කරපු දේශපාලනය එතකොට අයර්ලන්ත නිදහස් වීම සම්බන්ධයෙන් ඉතින් ඒක ගැන කල්ප පොඩ්ඩක් මට කියන්න මට විනාඩි 5ක් විතර 10ක් විතර ඔයගේ පිළිතුර බලාපොරොත්තු වෙන්න ඉන්න පුළුවන් ඔව් මට මේ අයර්ලන්තේ මියුරල් සම්බන්ධයෙන් ප්‍රොෆෙසර් ලොකු කියවීමක් නැහැ ඒ නිසා මට මේ ගැන ලොකුට කමෙන්ට් කරන්න බැරි වෙයි නමුත් මට කියන්න පුළුවන් දේ තමයි මේ රිවෙරා මං හිතන්නේ විශ්වීය වශයෙන් මේ මියුරල් වල තියෙන ඒ සම්පූර්ණ මේ මේ අර මං අර කලින් කිව්ව දේ අර වස්තුන් ස්ථානගත කරන විදිය පිළිමත මං හිතන්නේ ලොකු ලොකු මේ මේ හැදෑරීමක් සහ ලොකු මේ මේ සංස්කෘතියක් ගෙනාපු පේන්ටර් කෙනෙක් මට යම් විදිහක මේ මේ කියන්න බෑ මෙන්න මේක මේ විදිහට නිශ්චිතව සිදු වෙනවා කියලා මොකද මගේ කියවීම ඉතාම දුර්වලයි අයර්ලන්ත ප්‍රොෆෙසර් කියන මේක සම්බන්ධයෙන් නමුත් මං හිතන්නේ මේ පැහැදිලිව බලපෑමක් තියෙනවා මේ රිවෙරාගේ විශේෂයෙන්ම ඇමරිකාව මේ තියෙන මේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රවණතාවන් ඇමරිකාව ඇති වෙලා තියෙන ස්ට්‍රීට් ආර්ට් සම්බන්ධයෙන් ලොකු මං හිතන්නේ ඒ කියන්නේ ස්ට්‍රීට් ආර්ට් කියලා කියන්නේ මේ මේ මෙහි තියෙන ලොකු සංස්කෘතිය මම හැමෝම දන්නවා ඒක මේ ග්‍රැෆිටි කියන එක සම්බන්ධයෙන් ලොකු බලපෑමක් තියෙනවා මේ වෙද්දි ෆ්‍රිඩා සහ මං අර කලින් කිව්ව මෙක්සිකානු මියුරල් මූවමන්ට් එක ඉතුරු කරපු මට ඇත්තටම හරියට සතුටු මේ ප්‍රොෆෙසර් ඩිස්මන් කතා කරපු එකත් අපි දෙන්න මේ අවුරුදු දෙකකින් විතර කතා කරන්නේ සහ එතුමාගේ ගෞරවයට මට ඇත්තටම කියන්න ඉඩ දෙන්න මේ ෆස්ට් ඊයේකේ මගේ ෆස්ට් ඊයේකේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මගේ ඇතුළේ ලොකු ආස්වාදයක් ඉතුරු කරපු ගුරුවරේ මේ මම ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ එතුමා දර්ශන දෙපාර්තමේන්තුවේ නමුත් මේ මට දැනුණා මොකක් හරි ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මේ එතුමා මේ පළණේට අපිට ඒ අඳුන්නා විදිහත් එක්ක ඒ දේශන සහ දර්ශන විෂය සම්බන්ධයෙන් සහ පස්සේ කාලෙකදී අපි දෙන බොහොම සමීප විදිහට කතා කරන මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා ඒ නිසා බොහොම සතුටුයි ඔබතුමාගේ මේ කටහඬත් අහන්න ලැබුණ එක සන්තෝෂයි මේ කල්ප ඇත්තටම ඉතාමත්ම හොඳයි මම ඒක මේ මට තව තිබුණාවත් එක්ක ඔය ක්‍රීඩා සහ රිවෙරා විතරක් නෙවෙයි අනිත් ඔය මියුරල් මේ වල අනිත් එක මට ඔයගෙන් තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඒක මම ඇහුවේ නැත්තම් මට හිතෙනවා මට මගේ කියලා දැන් මේ මෑතදී මේ මෑතදී මියුරල් පාවිච්චි කරානේ බිත්ති සිතුවම් කලාව පාවිච්චි කරා මේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ මේ ජනාධිපති මේ ආගමනයත් එක්ක මාර උනන්දුවක් ඇති වුණා හැම තැනම මියුරල් වල තාප්පවල අර මේ වල බම්බ චිත්‍ර ඒක නිකන් අර සෝඩ බෝතල ඇරියා වගේ පුටස් ගාලා ආවා පටස් ගාලා ගියා දැන් දකින්න හම්බ වෙන්නේ COVID-19 වල තියෙන පෝස්ටර්ස් විතරයි ඒ තාප්පවල ඉතින් ඒ විදිහ එකක් ඒක ඇති වුණානේ තාප්පසිතුවම් වල අර පරණ අපේ ඉතිහාසය ගෙනල්ලා රජවරු ගෙනල්ලා මද්දුම් බණ්ඩාරලා ගෙනල්ලා සිද්ධාර්ථ ගෙනල්ලා ඒ විදිහ දුටු බැමුල්ලා ගෙනල්ලා ඒ විදිහ එකක් ඇති වුණා දැන් ඒ සම්බන්ධයෙන් කල්පගේ අදහස මොකක්ද කියනකොට පොඩ්ඩක් කිව්වොත් බයිකල්ප අපේ කාගේ දැනුම් සඳහා මම කියන්නේ මොකද මම හිතන්නේ
ඔව් මම හිතන්නේ මේ එක ප්‍රොෆෙසර් දැන් ප්‍රොෆෙසර් මම ගොඩක් දේවල් කිව්වා මම හිතන්නේ මේ අපිට මේ ඇති වෙලා තියෙන එකක් තමයි කන්ටින්ජන්සිස් කියන එකනේ එහෙනම් අපි මේ දැන් අපි මුහුණ දෙන්නේ මේ කන්ටින්ජන්සිස් තියෙන ලෝකයකට ඒ කියන්නේ දැන් මේ මේ සෝෂල් මීඩියා තුළ එක සිද්ධ වෙන එක විකාර සහගත දෙයක් තමයි මේ අපි දැන් අපි හිතනවා අපේ සමාජ ප්‍රශ්න තමයි මේ කන්ටින්ජන්සිස් විදිහට අපිට එන්නේ කියලා මම හිතන්නේ අපිට ආපු එක දෙයක් තමයි රැල්ල ඒ රැල්ල මම හිතන්නේ කන්ටින්ජන්සි එකක් සහ ඒ කන්ටින්ජන්සි එක ඇතුලේ මම හිතන්නේ අපිට කිසි දේශපාලනයක් තිබෙත් නැහැ අර ප්‍රොෆෙසර් හරියටම කිව්වා වගේ අපි අර අපේ ඉතිහාසයේ තිබ්බ මේ දේවල් නැවත රිපීට් කර මන් දන්නේ කොහොමද දුටුගමනුගේ ඒ කියන්නේ අපි හරියට මේක කරා කියලා මම කියන්නේ මොකද දුටුගමනුගේ යුද්ධයේ T56 කුයි එහෙම නැත්නම් මල්ටි බැරල් ටික් කුයි එක බස් හෝල්ට් එකේ අඳිනවා අපි අනිවාර්ය හරියට එතකොට ඒක මම හිතන්නේ මේ තියෙන දේශපාලනයට එකඟයි නමුත් අපිට පැහැදිලිව පේනවා ඒවා කන්ටින්ජන්සිස් ඒවා කිසිම විදිහක අපේ ව්‍යුහය වෙනස් කරන සුළු එහෙම නැත්නම් අපිට යම් විදිහක පාඩමක් ඉතුරු කරන සුළු යම් විදිහක විමුක්ති කතිකාවක් ඉතුරු කරන කලාකෘති නෙවෙයි ඒවා ඉතාම වේගෙන් ඒවා වල් වැදිලා ගියා මම හිතන්නේ කන්ටින්ජන්සිස් වලට අපි නෙසසිටිස් නෙවෙයි අවශ්‍ය දේවල් නෙවෙයි කන්ටින්ජන්සිස් පස්සේ ගියාම මම හිතන්නේ අපිට ඉතුරු වෙන්නේ ඒ වගේ සමාජ ප්‍රතිඵල තමයි. ඒ වගේ කලාවට සිද්ධ වෙන්නේ අර පොප්කෝන් වගේ මතුවෙනවා. එතනින් එහාට වල් වදිනවා. ඔව්. ඒක තමයි හිතන්නේ මේ අපිට දකින්න පුළුවන් දේ. මම හිතන්නේ කෙනෙක්ට පුළුවන් හොඳ අධ්‍යයනයක් කරන්න මේ කලාව මෙතන මම හිතන්නේ කීප දෙනෙක් ඉන්නවා මේ පුළුවන් හොඳ අධ්‍යයනයක් කරන්න මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ කියන එක සම්බන්ධයෙන්. හරි කල්ප බොහොම ස්තුතියි මට පොඩ්ඩක් කියන්න. මේ අපි එලාක හම්බුමු. හරි. අනිවාර්යෙන් අනිවාර්යෙන් ප්‍රොෆෙසර්. හොඳයි. හරි සර් බොහොම ස්තුතියි මේ සර්ගේ අදහස් දෙන්න කිව්වා. ඔව් සර් ඊට අමතරව මේ මම හිතන්නේ අපේ තව විශාල පිරිසක් ඉන්නවා සම්බන්ධ වෙලා මේ මෙවෙනටත් 40 ගණක් ඉන්නවා මේ සම්බන්ධ වෙච්ච අය දැන් අපිට විරුතයි ඕන කෙනෙකුට විරුත ප්‍රශ්න අහන්න වේදිකාව මම ප්‍රශ්නයක් අහන්න කැමතියි ඇත්තටම කල්පගෙන් මේ ඇත්තටම කල්ප මේක විශේෂ විදියට ඉදිරිපත් කිරීම ගැන ඇත්තටම මම සතුටුයි මොකද කල්පත් එක්ක මම කතා කරන්න හිතේ ඇත්තම කල්ප මේ චිත්‍ර කලාව සම්බන්ධයෙන් දෙන්නව කාරණා ගැන. නමුත් අපි දෙන්නට එක කරගන්න බැරි වුණා. නමුත් මම හිතනවා කල්ප දැන් මේ ගත්ත ආස්ථානේ දැන් ඇත්තම ලෝකේ රිවේරා සහ මේ ඒ අනිත් කෙනා ඇත්තම කරපු කාර්යභාරය පිළිබඳව ලංකාවේ ඇතුලේ යම් ප්‍රමාණයකට මම කියවන්න උත්සාහ කරා ඒගොල්ලොන්ගේ එයාගේ මොකද අර ප්‍රීඩාගේ ෆිල්ම් එක සහ එයාගේ ෆිල්ම් දෙකක් කළා තියෙනවා ලෝකේ. ඒක එකක් මේ ඒ දෙකම මම නරඹලා තියෙන නිසා මම ඒගොල්ලන්ගේ ගැන යම් ප්‍රමාණයකට හදාරන්න උත්සාහ කරා මොකද ඒගොල්ලෝගේ චිත්‍ර පැත්තෙන් කරපු කාර්යභාරය මොකද්ද කියලා. දැන් ඇත්තටම මම කල්පකෙන් තමයි ගොඩක් චිත්‍ර ගැන මම අද තමයි මම එකේ ගොඩක් චිත්‍ර දැක්කේ. මම හිතනවා ඒකේ මාක්ස්වාදී කියවීම තුලින් ගත්තොත් මම හිතනවා ඒක හොඳ ප්‍රකාශනයක් බවට පත්. මොකද හැම මොහොතකම කලාවක් සමාජීය පසුබිමක් තුළින් තමයි කලාවේ පෝෂණය බවට පත් වෙන්නේ. අපි ගුවර්ණිකා ගත්තත් නැත්නම් මොකක් හරි මොඩර්නිසේ ඒ ආපු සමාජ ව්‍යසනයන් වලදී තමයි යම් ප්‍රමාණයකට චිත්‍ර ශිල්පීන් වෙලා යම් ප්‍රමාණයකට ඒ කලාකෘතින් ඉදිරිපත් වෙන්නේ. මෙතන කල්පයක හරියට අඳුනගෙන කල්පිතා විශාල වශයෙන් එකකට මේ සමාජයට ගේන්න උත්සාහ කරපු එක ගැන මම ස්තුතිවන්තන ඇත්තටම සන්තෝෂයක් ඒක ඒ පිළිබඳ කතා කිරීම ගැන. ඇත්තටම මට තියෙන ඊළඟ කාරණා තමයි දැන් ලංකාවේ ඇතුලේ ගත්තොත් ලංකාවේ ඇතුලේ මේ දේශපාලනික මේ ඇඳ චිත්‍රවල කියන්නේ අපි වීදි චිත්‍ර කලාව කියලා ගත්තොත් ඒ චිත්‍ර කලාව ඇතුලේ වෙච්ච විපර්යාසය අපි දැක්කොත් ඒක තුල තියෙන්නේ දැන් ওই හැම චිත්‍ර ලංකාවේ ඇඳපු චිත්‍රශිල් මේ චිත්‍ර ප්‍රමාණය 100ක් කියලා අපි ගත්තොත් ඒකෙන් වැඩිපුරම 99%ක් නේද 98%ක් විතර තියෙන්නේ අතීත කාමයේ සහ අනිත් එක යුද කාමයේ. ඊළඟට ඔක 102ක් විතර පොඩි ප්‍රමාණයක් තියෙනවා. හරි. පරිසර හිත කාමයේ. මේ මේකද චිත්‍ර කලාව. දැන් මේ චිත්‍රයේ පිළිබඳව ගත්තොත් මූලික ලෙස ප්‍රධාන ඒ චිත්‍ර හැඩතල. ඒ කියන්නේ අපි ගත්තොත් හැඩතලවල තිබෙනා වූ චිත්‍ර ශිල්පියාගේ ගුණාත්මකභාවයේ චිත්‍රයේ තියෙන හැඩය පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට හොඳ හැඩතලක් එක්ක ඇඳලා තියෙනවා. නමුත් චිත්‍ර ශිල්පියාගේ මනස කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් චිත්‍ර ශිල්පියා ඉන්නේ මීට අවුරුදු 2000කට පමණ පෙර හිටපු සමාජ ව්‍යුහයක් ඇතුලේ තමයි චිත්‍ර ශිල්පියා ඉන්නේ. එතකොට මෙන්න මේක තමයි අද තියෙන ලංකාවේ චිත්‍ර කලාවේ තියෙන ප්‍රධාන තැන. දැන් මේ අපි නූතන යුගයට කියලා කිව්වහම අද නූතන යුගයට නෙමෙයි ගිහිලා තියෙන්නේ චිත්‍ර කලාවට ගිහිලා. මං කියන්නේ
රීඩා සහ රිවේරා 1940 ගණන් මේ කෙනෙක් මේ ඒගොල්ලන්ගේ ජීවත් වෙන කාල පරිච්ඡේදයේදී ඒගොල්ල කරලා තියෙන කන්ට්‍රිබියුෂන් එක ගත්තාම මම හිතනවා ඒගොල්ලෝ ඉතා විශිෂ්ට කන්ට්‍රිබියුෂන් එකක් ලෝකෙට කරලා තියෙනවා. දැන් මෙන්න මේක තමයි දැන් ওই වීදි චිත්‍ර කලාවේ තියෙන දැන් ලෝකෙ අපි යුරෝපයේ දැකලා තියෙනවානේ වීදි චිත්‍ර කලා. ඒ චිත්‍රයක් දැක්කහම අපිට අපේ මනසට එතකම චිත්‍රයකින් දෘෂ්ටිමය පරිකල්පනයක් ඇතුල් කරන්න පුළුවන් චිත්‍ර තමයි ওই වීදි හැමදැනම තියෙන්නේ. ඒකයි තම දැවන්ත කාර්යභාරයක් කරනවා ඒක. සමහර රටවල් වල චිත්‍ර අඳින්න තහනම්. නමුත් ඒගොල්ලෝ එක විනාඩි පහට පුහුණු වෙලා ඇවිල්ලා චිත්‍රය ඇඳලා යනවා. හැබැයි චිත්‍රය තුලින් ගම්ම්‍ය කරන ඒ කියන්නේ සමාජය සහ දේශපාලනය සහ දර්ශනය සහ ඒ සියල්ලම ගත්තාම ඉතාම අතිවිශිෂ්ට. හැබැයි මේ චිත්‍ර ශිල්පීන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා අහුවොත් මම හිතනවා ලංකාවේ චින්තන විප්ලවයකට අවශ්‍ය කරනවා ලොකු කාර්යභාරයක් මම හිතනවා එතනට ගේන්න පුළුවන් නම් කල්ප විප්ලවකාරී දේශපාලනයක් තමයි ඒකට අවශ්‍ය වෙන්නේ කියන එක තමයි මගේ අදහස. ඔස්තේ ශාමී සදර අපි බලමු මේ ටිකක් දිගට අපි දෙන්න කතා කරමු මොකද අපි කලින් කලින් කතා කරන්න හිටියේ මේ අපිට කරගන්න බැරි වුණා මේ විදිහ හේතු නිසා. මම මතනේ වා කියන දේ හරියටම හරි දැන් උදාහරණයක් විදිහට මම බැලුවොත් මම ටිකක් ස්ටඩි කරන්න උත්සාහ කරා මේ නිව්යෝක් නගරේ තියෙන වෙනම ග්‍රැෆිටි සංස්කෘතියක්. ඒක මේ වෙනම අර මං හිතන්නේ සමාජයේ තියෙන පැහැදිලි ප්‍රතිවිරෝධතා මෙයලා ගේන අර වා කියන වගේ මේ තප්පර පහට අඳිනවා සමහර අය. හරි? මේ මේ තප්පර පහට අඳින්න පුළුවන් අය ඉන්නවා මේ වේගෙන් චිත්‍ර. මේ ඒකේ මම දැක්ක ඔය බොහෝ පේන්ටිං වල තියෙන එකක් තමයි මේ අර මේ මේ පන්ති ප්‍රතිවිරෝධතාව කියන එක නැවතවතාවක් මෙයලා ගේනවා වෙන ආඛ්‍යානයකට. මේ මං පින්තූර වගේ තියෙන මට ඒවා දැන් පෙන්වන්න බැරි වෙයි සමහරලාට මේ මේ මට ඒක හොයා ගන්න බෑ දැන්. නමුත් ඒ වගේ තියෙන එක මේ ප්‍රධාන මාතෘකාවක් තමයි ඊට් ද රිච් කියන එක. මේ ධනපතියන්ව කාපල්ලා කියන එක සරලව. හරි. ඒක මේ මේ ලොකු මූවමන්ට් එකක් මේ මේ මොහොතේ මේ නිව්යෝක් නගරේ තියෙන හැම තාප්පයකම පිටියකම මතන මේ මූවමන්ට් එක යනවා. ඒකට වෙන වෙන විදිහක ප්‍රොපෝෂන් වෙනවා. මම අර කලින් කිව්වේ අර බොහෝ විට ටිවේරගේ තියෙන සහ මූවමන්ට් එකේ තියෙන ලක්ෂණ මේ 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 පේන්ටිංස් ඇතුළට ඇවිල්ලා තියෙනවා. මේ අනිතක තමයි මේ ඩිජිටල් සහ ඊට පස්සේ මේ අලුත් අඳින අලුත් විදි එක්ක මේ මම හිතන්නේ ලොකු නවතාවයන් වලට ගිහිල්ලා තියෙනවා මේ මේ ඒ අඳින ශෛලීන්. එතකොට අර වා කිව්වාගේ නිවර්දිව කිව්වාගේ මම හිතන්නේ මේ අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන් ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ ඇත්තටම මේ මේ අදහස් ටික එකතු කරන්න පුළුවන් නම් අපේ කලාකෘතින් ඇතුළට සහ තරුණයන් ඇතුළට මම හිතන්නේ ප්‍රධාන වශයෙන්. මයිද රාජිත් ඉන්නවා මේ හෑන්ඩ් රේස් කරලා රාජිත් ප්‍රශ්න කරා. ආ ඕකේ. හෙලෝ එනවද? එනවා අපිට එනවා. ආ මේ මම හරි ආසයි ඔබතුමාගේ මේ අර අල්ෆොන්සෝ කෝරාන්ගේ සහ මේ ටොරන්ටෝගේ සිනමා භාවිතය මේ මේ කාරණාවට සම්බන්ධ කර එක ගැන ඊට අමතරව මේ මට ඔබතුමයි අහන්න තියෙන මේ චෝදනාත්මක ප්‍රශ්නයක් මේක ඩිස්පෙන්සර්ුත් මම හිතන්නේ ඉන්න නිසා මේ මට මේක අහන්න හිතුනේ. ඇත්තටම මේ දැන් අපි ෆ්‍රීඩාගේ සහ මේ රිවරාගේ කමියුනිස්ට් වාදී සිනමා සමාන චිත්‍රකලා භාවිතය ගැන අපි කතා කරා සහ ඔවුන් ඔය ධනපති දැන් අපි කතා කරා වගේ අර මේ මියුරල් එක කඩාවත් කරපු මේ සිද්ධිය ඒ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපි ඇවිල්ලා ආවොත් අන්තිමට මේ ෆ්‍රීඩත් එක අවස්ථාවකදී පත් වෙනවා නිකන් අර ක්ලාස් එකේ සහ ධන මේ මේ කැපිටලිස් ක්ලාස් එකේ අයිකන් එකක් විදිහට. දැන් ඕක මම මේ හරි සරලව කිව්වොත් ඕක ලංකාවේ මොඩල් එකට ඇතුල් කරොත් ලංකාව මේ කන්ටෙක්ස්ට් එකට ගෙනාවොත් අන්තිමට ලංකාවේ මේ චිත්‍ර ශිල්පියා කියන කෙනා අන්තිමට නවතින්නේ මේ පන්නම් වශයෙන් කියන්නේ නැහැ. ඊටාම පන්ති ක්ලාස් බේස්ඩ් මේ හරීම ඒගොල්ලන්ගේ ක්ලාස් එකක් මේන්ටේන් කිරීම සහ ඒ මොකක් හරි මේ ඔය ක්ලාස් එක පදනම් කරගත්තු තැන් වල තමයි නතර වෙන්නේ. ඒ කියන්නේ අන්තිමට ආටිස්ට් කියන කෙනත් හොයන්නේ ක්ලාස් එක. එතන ඒගොල්ලෝ නවතින්නෙත් යම් කිසි ඔබ දන්නා මං කියන එක. මේ ඉතින් මං කියන්නේ ෆ්‍රීඩාගේ සහ ඩියාගෝ රිවේරාගේ මේ ඒ කමියුනිස්ට් කලා භාවිතය ලංකාවේ මොඩල් එකට ඇතුල් කිරීම මොනතරම් යුක්තිසහගතද කියන කාරණාව. මම ඒකට දර්ශන දෙයක් කියනද?
දර්ශන අපි වෙන එකට යනවාද එහෙම නැත්නම් වෙන ආරයි ඕකේ මේ මම රජිත මං හිතන්නේ මම උත්සාහ කරන්නේ නැහැ මේ ලංකාවේ ෆ්‍රේම් වර්ක් එකට මේක දාන්න මම උත්සාහ කරේ යම් විදිහකට යක් මේක විශ්වීයව කතා කරන්න විශේෂයෙන්ම මාක්ස්වාදී ප්‍රවේශයකින් ඒතකොට මං කොයි වෙලාවකත් යෝජනා කරේ නැහැ මේ ලංකාවේ ෆ්‍රේම් වර්ක් එකට දාන්න ඒතකොට මං මූලිකව කෙනාපු මගේ ආස්ථානේ තමයි කලාකෘතියට ඕන දෙයක් කලාකෘතියන් වලට ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ කලාකෘතියන් වල තියෙන මුල් ස්වરૂපය බොහෝ වෙලාවට අර ඔවා කිව්වා වගේ දීපල බවට වත්කම් බවට කලාගාර ඇතුළේ හිරවීමේ සම්භාව්‍ය විභවය මං හිතන්නේ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඕනම තත්වයක් ඇතුළේ සිද්ධ වෙන දේ. උදාහරණයකට බැන්ස්කිගේ කලාකෘතියන් මං හිතන්නේ බැන්ස්කි කියන මං විශ්වාස කරන විප්ලවීය කලාව පිළිබඳව යම්කිසි ඌමනාවක් තියෙන කෙනෙක් විදිහට බැන්ස්කිගේ කලාකෘති වලට උනත් සිද්ධ වෙන දේ තමයි ඒවා මේ කලාගාර ඇතුළේ යම් විදිහක මිලියන් ගණන් වලට විකිරණ වාතාවරණයක් එන එක. මං හිතන්නේ ඒක ඒක ධනේශ්වරේ ඒක ලක්ෂය. මං නමුත් විශ්වාස කරන්නේ නැහැ ෆ්‍රිඩා සහ රිවේරා එතන හිර වුණා කියලා. මොකද ඒකට හේතුව තමයි ෆ්‍රිඩා සහ රිවේරා තමන්ගේ කලාකෘතීන් නිෂ්පාදනය කරලා ඒවා මොනතැනට පත් කරත් ඒවා අවකාශයට තල්ලු කරත් කලා අවකාශයට තල්ලු කරත් ඔවුන්ගේ දේශපාලනය තුළ මං හිතන්නේ ඔවුන් නිශ්චිතව හිටගත්තු තැනක් තියෙනවා. ඒකට ඉතිහාසයේ සාක්ෂි දරනවා. මං හිතන්නේ ඔවුන් නැවත නැවත උත්සාහ කළා. මං කලින් කියපු දේ අර ෆ්‍රිඩා අන්තිමට කියන දේත් මං හිතන්නේ අපිට පැහැදිලි කරන දේ තමයි ඔවුන්ගේ ඒ ඩෙඩිකේෂන් එක. ඒ උමනාව නිශ්චිතව තිබුණා තම මොනවද කරන්න කියන එක පිළිබඳව ලොකු ඌමනාවක් හැදෑරීම. නමුත් අපිට පැහැදිලි අපිට පැහැ කිව්වා වගේ එකක් පැහැදිලිව පේන දෙයක් තමයි ප්‍රාග්ධනය විසින් ඔවුන්ව නැවත එක තැනකට ඇදගත්ත කාලයක් තිබ්බා. ඒක මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උදාහරණයක් විදියට මම අර කලින් කියපු විදියටම රිවේරා යම් විදියක උත්සාහ කරා පුළුවන් වෙයිද මේ බූෂවා පන්තියට මේක තල්ලු කරන්න. තමන් අර කියන විප්ලවීය ආස්ථානෙන් ඇතුළෙම මේක තල්ලු කරන්න. මම හිතන්නේ ඒක අසාර්ථක වුණා. හරි. ඒක මේ කඩලා බිඳලා විනාශ කරන්න එක විදිහක ඒ හේතුව නිසාමයි. ඊට පස්සේ ඒවා කිව්වා වගේම අර යම් විදිහක ෆ්‍රිඩත් අයිකන් එකක් බවට පත් වෙනවා. නමුත් මං හිතන්නේ ඔවුන් ආරක්ෂා කරගත්ත කොටසක් තියෙනවා. තමන්ගේ ආත්මීයත්වය ඇතුළේ දේශපාලනය ඇතුළේ ආරක්ෂා කරගත්ත කොටසක් තියෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නේ ඒවා නැවතතාවක් සමාජී උඩට මතු වෙන්නේ. ඒක මං හිතන්නේ මගේ උනන්නේ දැන් අපි දන්නවා දැන් කොමියුනිස්ට්වාදය කියන්නේ සාමාන්‍යයෙන් අපි අපේ දැන් එන ධනපතියකට විරුද්ධ එකක් නේ. ඒක සරලම අර්ථය කියන්නේ කොමියුනිස්ට්වාදය කියන්නේ ධනපති ක්‍රමවේදයට එන ප්‍රතිවිරුද්ධ අදහසක් නේ. එතකොට දැන් මට දැන් ෆ්‍රීඩාගේ රිවේරාගේ පේන්ටිංස් බලනකොට තියෙන්නේ ඒවා අර හැම වෙලාවෙම රිප්‍රසන්ට් කරන්නේ අපි අර මේ කියන්නේ ඉතාලියේ වගේ හැදිච්ච ආර්ට් වල කොම්පොසිෂන්ස් තමයි හැම වෙලාවෙම මේ ෆ්‍රීඩාගේ වුණත් ඩියාගෝ රිවේරාගේ වුණත් රිප්‍රසන්ට් කරන්නේ. ඒ කියන්නේ අර අපි අර මට පේන්ටිං එක අමතක නැහැ මම ඉච්චර ඔය ආටිස්ට් දෙන්නටම කැමති නැතිඳ මේ අපි ගත්ත මේන් මියුරල් එක ඒකේ හරීම අර කියන්නේ බේසික්ම අපි දකින ඉටලියන් කොම්පොසිෂන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සෙන්ටර් එකක් කෙනෙක් ඉන්නවා ක්‍රොස් වෙන හැටි අනම්මනම් ඔක්කොම ටික. ඒතරම මට දැන් අනික දැන් මේ පේන්ටිං එක යා කරන්න පටන් ගන්න තියෙන්නේ කොමිෂන් වර්ක් එකක්. කියන්නේ අනිවාර්යෙන් මුදලට කරන්න ගිය කෘතියක්. අර මට තියන් සාමාන්‍ය අදහසක් තියෙනවා මේ මගේ අදහසක් කියන්නේ මෝඩ කතාවක් වෙන්නත් පුළුවන්. අර කොමියුනිස්ට් රාජ්‍ය වගේ තැනක අපිට ආර්ට් කරන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ ආර්ට් කරන්න හැම වෙලාවෙම මම හිතන්නේ අර අතිරික්ත ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ සමාජයකට. නැත්තම් ඒ ආර්ට් එකට කිසිම අර වැලියු එකක්වත් කරන්න හේතුවක්වත් නැහැ කියලා මට හිතෙනවා. ඒක මම සාමාන්‍යයෙන් අපේ කැම්පස් එකේ දකින ඔක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටියින්ද කියන්නේ කැම්පස් එකට එන ආර්ට් කරන්න එන ළමයි ආර්ට් කරාට පස්සේ යන්නේ ටීචින් වලට. එයාලගේ ආයි පේන්ටිං එකක් මුකුත් නැහැ. ෆයිනල් වර්ක් එක තමයි වර්ක් විභාග කෘතියක් තමයි එයාගේ අන්තිමට මැරණකම්ම තියෙන්නේ. ඒ වගේ එයාලට අර ෆයිනෑන්ෂලි මුකුත් සපෝට් එකක් නැහැ සහ එයාලා ගැන අවබෝධයක් නැහැ. ඒ වගේ මට හිතෙන්නේ අර ආර්ට් තියෙනවා නම් කොහේම හරි තැනක මම හිතන්නේ ඒකට අර ප්‍රාග්ධනයේ ලොකු සපෝට් එකක් තියෙන්න ඕනේ. මට ඇත්තටම නැහැ අර උදාහරණයක් මතක් වෙන එකක්වත් ප්‍රාග්ධනය නැතුව පවතින ආර්ට් එකක් ගැන. එතකොට මට තියෙන අදහස නිකන් රිවේරායි ඊළඟට ෆ්‍රීඩා කලෝ ඒගොල්ලොත් අර ධනවාදයේම අයිකන්ස් මිසක් එයාලා විසින් අර සුවිශේෂී කාර්යයක් කරේ නැහැ කියලා කොමියුනිස්ට්වාදී වගේ දෙයක
නැගී සිටීමකට හරි මොකක් හරි දෙයක් මට දෙන්නේ එහෙම එකක් යාර මට දෙන්නේ එහෙම එකක් මම දන්නේ නැහැ කීයද කියලා ඔබ ප්‍රශ්න බයි දැන් බෑදී මම දැන් කල්ප දෙන උත්තර දර ඉන්ට්‍රස්ට් ඉන්නේ බලන්න මගේකට මේ එකක නැහැ අත්‍තරම මේ මේ මයන්ත කියන කාරණයට හේතුව තමයි මම කියපු කාරණේ මම දැනේ පැහැදිලි වුණාද කියලා මම දන්නේ නැහැ මම කිව්වේ කලාකාරය ඇත්තටම එහෙම නැත්නම් විශේෂයෙන් අපි ගත්තාම මේ රිවේරා සහ ෆ්‍රිඩා කියන දෙන්නා ගත්තාම ඒ දෙන්නා කරපු කාර්යයට වඩා ඒ કૃතියන් ඇතුළේ තියෙන දෙයට වඩා ඒව යම් විදිහක ඉතිහාසයේ පලාගෙන යන මොහොතක් තියෙනවා ඒ මොහොත මම හිතන්නේ අපිට මේ වෙලාවේ අතිශය වැදගත් මේ මේ કૃතියන් දෙකම වැදගත් වෙන්නේ මම හිතන්නේ මේ මොහොතට ඒ යුගයටත් වඩා ඒකදී ඒකදී අදාළ වෙන්නේ ෆ්‍රිඩා සහ රිවේරා මේ කොමියුනිස්ට් වාදයේ වෙනුවෙන්ද මේ මම කලින් මම බලන්න කියපුවේ කලා කෘතිය ඇතුලේ තියෙනවා කෘතියේ නිෂ්පාදනය කරපු කලාකාරයාට වඩා යම්කිසි අඩංගුවක් ඒ අඩංගුව තමයි මම හිතන්නේ නැවතත්වාවක් අපිට මේ යුගේ වර්ණ ගන්න පුළුවන් ඒතර මම කලින් පෙන්නපු පොත් දෙක මම හිතන්නේ පොත් දෙකේ පිටකවර දෙක මේ ෆ්‍රෙඩ්රික් ජෙම්සන්ගේ සහ ඊට පස්සේ ඩේවිඩ් හාවේගේ පොත් දෙක ඇතුලේ ඇයි මේ කෘතීන් දෙක මේ 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 කෘතීන් දෙක නිශ්චිත වේදෙන සටහන් කරන්නේ ඒකයි මම හිතන්නේ මගේ පොසිෂන් එක උනේ ඒ නිසා මම හිතන්නේ මේ මම හිතන්නේ මයන්ත කියපු කාරණේ ප්‍රාග්ධනය නැතුව කලාව නිෂ්පාදනය කරන්න බැයිද නැත්නම් කලාකෘති නිෂ්පාදනය කරන්න බැයිද ඔව් ධනවාදය ඇතුලේ බෑ තමයි නමුත් මම හිතන්නේ ඊට වඩා මේ මේ ඊට වඩා විකල්ප ඊට වඩා මම හිතන්නේ විමුක්තිකාමී විභවයක් සෑම විටම කලාවට තියෙනවා ඒක ඒක ප්‍රාග්ධනයෙන් ප්‍රාග්ධනයෙන් නිදහස් කර ගැනීම කාර්යය මම හිතන්නේ කිරීමේ ලොකු කාර්යභාරයක් තියෙන කලාවටම තමයි ඒ නිසා ඒක ඒක පොඩි සංක්‍රාන්ති කාලයක් අතරම මම හැම විටම කියන්නේ ඒකයි මේ දෙවි ධනවාදය ඇතුළේ අපි කරන සියලු වැඩ සංක්‍රාන්තිය වැඩ ඒවට මේ ධනවාදයේ කඩා බිඳලා දාන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඒ පිළිබඳව ලොකු විකල්ප සංකල්පීය සිතීමක් ඉතුරු කරන්න පුළුවන් ඒක නැවතත්තාවක් ඉතිහාසයේ වර්ණගීමේ හැකියාවත් අපිට තියෙනවා මේ ෆ්‍රිඩා සහ රිවේරා මම හිතන්නේ මම සෙන්ටර් එකට ගන්නෙම මේ કૃතීන් දෙකම සෙන්ටර් එකට ගන්නෙ ඒ හේතුව නිසා මොකද මේවා මේ ඉතිහාසයේ පලාගෙන මතුවෙන දේවල් මම හිතන්නේ මම කියපු අනිත් කාරණේ තමයි එකග නැහැ මේ ඉටලියානු ලක්ෂණ කියන එක. ඉටලියානු වස්තු ඒ ෆිගර්ස් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒවා එකිනෙකට ගැටෙන විදිහට සංකලනය කිරීම සම්පූර්ණ වෙනස් එකක්. ඉතාලියානු කලාවේ තිබ්බ ලක්ෂණ වලට වඩා වෙනස් ලක්ෂණයි මම නම් හිතන්නේ. මම දකින්නේ මේ රිවේරා සහ ෆ්‍රිඩා මේ 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 වස්තුන් ස්ථානගත කිරීම ඇතුලේ. සහ සංකල්පීය තලය ඇතුලේ මම හිතන්නේ ඔවුන්ගේ ඔවුන් මේ ඉන්ටර්ප්‍රීට් කරපු විදිහ සම්පූර්ණ වෙනස් කියන එක මගේ අදහස වෙන්නේ. ඒකට මගේ තියෙන අදහස sorry. ඔව්. දර්ශන මන්දර මයන්තර තව දෙයක් තියෙන මොනවා හරි කියන්න. ඔව් මම මයන්තර තව කියන්න තියෙනවා අපි ඒක කිව්වට පස්සේ අපි ඒක පොඩට මෙතියක් දෙමු. විනාඩියක් අපි මයන්තගේ ඊළඟ අදහසට කතා කරන්න. Thank you. කතා කරලා පස්සේ අපි දෙමු. මේ මට තියෙන අර කොම්පොසිෂන්ස් ගැන තියෙන අදහස නම් මම කල්පගේ අදහසට සෑහෙන විරුද්ධයි මේ කියන්නේ අර මට ඒක ටිකක් වෙලා යයි මේකින්ද මම මේක මෙයන්නේ කියන්නේ මට හිතෙන්නේ එයාලා unconsciously හරි වෙලා තියෙන්නේ එයාලා follow කරලා තියෙනවා ආර්ට් හිස්ටරි එකේ දේවල් ඒක සාමාන්‍ය වෙනවා චිත්‍රයක් අඳිනකොට අපි කොහේ හරි ඉතිහාසයකට තමයි ප්ලේස් වෙන්නේ ඒකයි මට කියන්න උනේ අර කියන්නේ එයාලා වෙනස් දෙයක් හරි මොකක් හරි මම දන්නේ උනත් වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අර කොම්පොසිෂනලි නම් මට පේන්නේ සබ්ජෙක්ට් මැටර්ස් ඔක්කොම ඉන්ටර්ප්‍රෙට් කරපු විදිහ වෙනස් ඒක හරි ඒක ටිකක් ඒක වෙනස් ඒක ඇත්තට වෙනස් හැබැයි කොම්පොසිෂන් එක يعني රූප සංරචනය කරපු විදිහ මම ටිකක් ඉන්ටරෙස්ට් එක ගැන ඒක මට හිතෙන්නේ තනිකරම අර ඉතිහාසයේම කොටසක් නැත්නම් එයාලා ආයි බෑක් ටු හිස්ටරි ගිහිල්ලා දෙනවා කියන තමයි මගේ අදහස ඒක තමයි මට කියන්නේ ඔව් ඒකට මම කෙටි ප්‍රතිචාරයක් දක්වනවා නම් මම හිතන්නේ මම මේ වගේම දෙයක් කියන්නේ ඔරිජිනලි කලාකාරයා අඩංගු කරපු දේ නෙවෙයි අපි කොහොමද ඒක කියවගන්නේ කියන්නේ يعني මේ මොහොතේදී අපි කොහොමද කියවගන්නේ කියන්නේ ඒකට මම හිතන්නේ ටිකක් වෙනස් කියවීමකට අපිට යන්න පුළුවන් අර ඉතාලියානු කොම්පොසිෂන් එකට වඩා මම විශ්වාස කරන දේ තමයි මේ මේ કૃතීන් දෙක ඇතුළේම මේ කොම්පොසිෂන් එක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක කියන එකට ඒක එක මම එකයි අර කිව්වේ કૃතිය ඇතුළේම තියෙන කාරණයක් අභිබවන දැන් කෘතිය ඇතුළෙම අපිට මේ මේ මොහොතේ ඇතුළේ නිර්වචනය කිරීමේ හැකියාව තියෙනවා. අපි යමු ඉස්සරහට මේ මේ මතර තව තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. සර් මට අවස්ථාවක් ගන්න බලන්න. පුළුවන්.
කතා කරන්න. ආ දර්ශන කල්ප බොහොම ස්තුතියි මම සුසන්ද බොහොම ස්තුතියි අතර මේ අදහස් දැක්වීම සම්බන්ධ මට ලොකු කියවීමක් නැහැ චිත්‍ර කලාව සම්බන්ධ ක්‍රීඩා සහ රිවිරගේ සිතුවම් කලාව පිළිබඳ සහ ඔහුගේ දේශපාලන පිළිබඳ ආගේ ප්‍රසන්ටේෂන් එක බේස් කරගෙන තමයි මට මේ ප්‍රශ්නේ මතුනේ අතරම ප්‍රශ්නයක් නෙවෙයි ඉස්සරහකාරයක කමෙන්ට් එකක් කියලා දකින්න පුළුවන් මට හිතෙනවා ඔයාගේ ප්‍රසන්ටේෂන් ඔස්සේ මට දකින්නකොට මට පේනවා දැන් රිවේරාට කියන්න නැත්නම් රිවේරා ගොඩනගන්න හදපු දේශපාලනයට වඩා ක්‍රීඩාගේ දේශපාලනය ටිකක් වෙනස් දෝ කියලා මොකද නූතනත්වයේ විසින් කාන්තාව මත ඇති කරලා තියෙන හිංසනය ප්‍රචණ්ඩත්වය තමයි එයා වැඩිපුර සංඥාර්ථවේදීව ප්‍රකාශ කරන්න උත්සාහ කළේ ඒක එක්තරාකාරයකින් ඈතින් නම් බැලුවොත් අපිට එක්තරාකාරයක ධනවාදී සාහිත්‍යත්වයේ වගේ පැත්තකින් දකින්න පුළුවන් නමුත් මට හිතෙනවා එයා ගොඩක් විතර මේ අර නූතනත්ව ව්‍යාපෘතිය විද්‍යාව විසින් කාන්තාව මත ඇති කරලා තියෙන හිංසනය වැඩි උලුප්පාද දැමීමට මතු කළාද කියන ඇඟීම ඒක සම්බන්ධව එයාගේ අදහස දැනගන්න කැමතියි ඊළඟට ඇත්තටම මට හිතෙනවා දැන් මේ කපිලගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන සමකාලීන වැදගත්කම තමයි මට මතකයි දැනට අවුරුදු කිහිපයකට උඩදී සෞන්දර්ය විශ්වවිද්‍යාලෙම ඉන්නේ මේ අර මතක ඇති මේ තේන්වරගේ එක්සිබිෂන් එකක් තිබ්බා නියෝ බැරලිසම් කියලා මම කියන්නේ අහුවෙන්නේ නැති නියෝ බැරලිසම් කියලා ඒ වෙනකොට පැවතිච්ච හිංසනකාරී මර්ධනකාරී රාජ්‍ය ආන්ත්‍රණය සහ ඒ ආර්ථික සංකූලතාවය ඒ සියල්ල ඉස්මතු කරලා බොහොම ලස්සන මේ අධිවේගී මාර්ගයක මේ බැරල් එකක අර හමුදා ඇඳුම නිරූපණය වෙන්නේ ඒ විදිහට ඇඳලා. ඒතර ඒ මට තාමේ පින්තූරේ මතකයි ඒ කාලය තුල ඇති කරපු චින්තනමය පරිවර්තනය. ඒ කියන්නේ ඊට පස්සේ ඇති වෙච්ච දේශපාලන පරිවර්තනයේට එවැනි චිත්‍රකාර කලාකරුවන් විසින් ගිනපු චින්තනමය පරිවර්තනය විශාල උකුලක් වුණා. එතකොට දැන් අපි මෑත කාලයේ මේ මතුවලා තිබ්බ අර ප්‍රොෆෙසර් ඩිස්මන් මතකලා වගේ තාප්පල චිත්‍ර අඳින එක මම දැක්කේ ඇත්තටම ඒ කැම්පේන් පොලිටිකල් කැම්පේන් එකේ හිටපු අයම තමයි චිත්‍ර අඳින්. ගාමීය මට්ටමේ සාමාන්‍ය පොලිටිකල් කැම්පේන් එකේම කොඩිය ඇදපු පෝස්ටර් ගහපු අයම තමයි චිත්‍ර අඳින්. එහෙම නැතු මම දැක්කේ නැහැ ඇත්තටම චිත්‍රකරුවන් නේද චිත්‍ර අඳිනවා. එතකොට ඒ නිසා වෙන්නේ නැති අර චින්තනමය පරිවර්තනයට ආවේ නැත්තේ. මම වඩා කැමති කල්පකෙන් අදහසක් දැනගන්න අර මම කලින් මතු කරපු කාරණේ රිවේරා සහ අපි අර කාන්තාවගේ හිංසනයේ පැත්තෙන් කොහොමද මේක දකින්නේ කියන කාරණා. ඔ බොහොම සර් මේ ස්තුති සුසන් සහෝදර මම හිතන්නේ මේ අපි දැනත් සෑහෙන කාලෙකින් කතා කරන්නේ මේ ඔව එහෙන්නත් සෑහෙන කාලෙකින් මම හිතන්නේ මේ මම හිතන්නේ මේ මේක මට මතු කරන්න බැරි වෙච්ච එකක් නැතනේ අනිත් හැම දෙයකටම වඩා මේ ෆ්‍රිඩාව හිංසනයට ලක් වුණා රිවේරාගේ ජීවිතයෙන් ඇතුලේ කියන එක. එනි රිවේරාගේ ක්‍රියාකලාපය සහ රිවේරාගේ ගැහැණී වීම නිසා මේ මම හිතන්නේ මේ ෆ්‍රිඩා සෑහෙන ෆ්‍රිඩාවට පත් වෙච්ච ගැහැණියෙක්. විශේෂම ෆ්‍රිඩා මේ ෆ්‍රිඩාගේ තියෙන ඩයරි එක පුළුවන් හොයාගෙන කියවන්න මේ ෆ්‍රිඩාගේ ශෘංගාරාත්මක ලිපි යා ලියපු දේවල්. ඒකදී ආ දීර්ඝ වශයෙන් කියනවා මේ මම මගින් කියන ඔබෙන් යමක් මා ඉල්ලා සිටිනවා නම් මම ඔබෙන් කිසි දෙයක් ඉල්ලන්නේ මට හොඳට සලකන්න මට මෙහෙම කතා කරන්න මෙන්න මෙහෙම කරන්න මම ඔබෙන් මේ කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ මොකද එහෙම ඉල්ලුවොත් ඒ ඉල්ලන මොහොතේ සියල්ල අහෝසි වෙනවා ඒ ඉල්ලන මොහොතේ ඒ ඉල්ලන දේ ෆ්‍රිඩා වශයෙන් මම ඔබෙන් ඉල්ලන බලාපොරොත්තු වෙන දේ අහෝසි වෙනවා ෆ්‍රිඩා මේක හරි ලස්සනට ලියනවා මම කියන්නේ අනිත් හැම දෙයකම වඩා ෆ්‍රිඩා ෆ්‍රිඩාවට පත් වෙනවා මේ රිවේරාගේ ක්‍රියාවන් ඇතුලේ එතකොට ඔයා කියපේ හරිය අනිත් පැත්තෙන් අර සම්ප්‍රදායික යම් විදිහක මේක වැරදිර ගන්න එපා මේ ෆ්‍රිඩාට ගහන්න එපා දැන් මේක කිව්වා කියලා මේක ඊට වඩා සංකීර්ණයි මේ යම් තැනකදී රිවේරා එතෙන්ද වෙනවා මේ ෆ්‍රිඩා මං කියන ওই කාරණයටම මේ යම් විදිහක මේ අර ටිකක් පසුගාමි මෙක්සිකානු සමාජයේ ඉඳන් අර මං කියන බෝඩ් එක ක්‍රොස් කරලා ඇමරිකාවට එනවත් එක්ක නිව්යෝක් නගරයටත් එනවත් එක්ක ඇය යම් විදිහක අතරමං වෙනවා ඇය කර කියා ගන්න දෙයක් නැති වෙනවා අර ඉහළ සමාජ තලයන් මං හිතන්නේ ෆ්‍රිඩා හැම විටම ආශ්‍රය කරන්නේ පොඩි ඒලියන් ගතියකින් පොඩි මේ ආගන්තුක ස්වරූපයකින් ඒක ඇය පැහැදිලිව ලියවිලි ලියන අය අර ඔය ඇඳුම ඇත්තටම ඉතුරු කරන්නේම ෆ්‍රිඩා ඇත්තටම ඉතුරු කරන්නේම නිව්යෝක් වල ඇගේ අතන මං වෙන කිසි දෙයකට වඩා එතකොට මේ මම හිතන්නේ ඒ හිංසාකාරී ක්‍රියාව සහ ඇත්තටම අනිත් පැත්තෙන් මේක ජෝන් බර්ජර් හරි ලස්සනට ලියනවා මේ
කෙනෙක් තමන්ගේ ස්වරූපය අඳිනවා කියලා කියන්නේම ස්වරූප රාගී එකක්. හැබැයි ෆ්‍රිඩාගේ පේන්ටින්ග්ස් බැලීමේදී කවදාවත් ජෝන් බර්ජේ ගදාස් කවදාවත් ජෝන් බර්ජේට දැනෙන්නේ නැහැ මේ ස්වරූප රාගෙන් අඳපු එකක් කියන්නේ. ඊට වඩා හික්මීමක් ඊට වඩා මේ තමන් පිළිබඳව තමන්ගේ වේදනාව පිළිබඳව වෙන ස්වරූප රාගී කියන්නේ දැන් වේදනාව සමහර විට ෆැන්ටසියක්නේ. එහෙම නොවි කොහොමද මේක බලන්නේ කියන එක. මතක ෆ්‍රිඩාගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් එක ප්‍රධාන දෙයක්. ඒක අර සෙල්ෆි යුගයේදී අපි ජීවත් වෙන්නේ. ඒ සෙල්ෆි යුගයේ වගේ එක මම හිතන්නේ හොඳ හොඳ කීවීමකට යන්න පුළුවන් හැදෑරීමකට යන්න පුළුවන් මම හිතන්නේ ෆ්‍රිඩාගේ ඒ ආලේඛ චිත්‍ර මම හිතන්නේ බැලීමෙන්. මොකද ඒවා මේ එහෙම ස්වරූප රාගයේ වර්ධනය කරන සුළු වේවට වඩා අර තමන්ගේ තියෙන හදවත පතුලේම තියෙන වේදනාව ශිතිය මම කියපුව අර ගේන පේන්ටින්ග්ස් වල මම විශ්වාස කරන්නේ. ඒකට මේ මේ මම හිතන්නේ අර අනිත් එක තමයි සුසන් සහෝදරය අහපු එක මේ මේ ඇත්තටම පේන්ටර්ස් ලා නෙවෙයි ගොඩක් ඒවා ඇන්දේ කියන එක ලංකාවේ බස්නවතුම් පොළවල් සහ බිත්ති මේක අපිට අදහි මම හිතන්නේ මේවා මම කියලා දකින්න නැහැ මොකද හේතුව තමයි ලංකාවේ තාරුණ්‍යයේ තියෙන ලොකු එක්සස් එකක් ලොකු අතිරික්තයක් කොහොමද මේ අතිරික්තය අපි ගේන්නේ දේශපාලන වැඩපිළිවෙල ඒ කියන්නේ ලංකාවේ අර මයන්තත් මේක කිව්වා බොහෝ කලාව හදාරණයි අන්තිමයි කියලා ටීචර්ස් ලා බවට නෙපත් වෙන්නේ හරි ඒතකොට එහෙම වෙන්න ඕනද මම හිතන්නේ මේ මේක කොහොමද අපි පරිවර්තනය කරන්නේ සමහර අය ඇත්තටම විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහිල්ලා කලා මේ චිත්‍ර කලාව හදාරපු අය අඳින්නේ මේ මලගේ වලල බෝඩ් හරි මේක ලොකු ව්‍යසනීය තත්ත්වයක් ලංකාවේ තුල තියෙනවා හරි කොහොමද අපි මේක පරිවර්තනය කරන්නේ කොහොමද මෙයාට අපි අර කියන දේශපාලනික කාර්යභාරයේ කාර්යභාරය පවරන්නේ උදාහරණයක් විදියට අනිත් පැත්තෙන් අර ඇත්තරම මේ පේන්ටර්ස්ලා ඉන්නේ නැහැ පේන්ටර්ස්ලා මොකද මාකට් එකේ ඉන්නේ පේන්ටර්ස්ලාට බිසි එයාලා ආකිටෙක් වැඩ කරනවා ගෙවල් පින්තාරු කරනවා ඒ වගේ වලට තමයි ලංකාවේ ආටිස්ලා ගොඩක් අය කරන්නේ මේ මේ ලංකාවේ ආටිස්ලා මම හිතන්නේ තාම අතලොස්සක් මේ මේ වෙන වෙන කෙවීමක් සහ හැදෑරීමක් පෙරටු ගාමී කලාව පිළිබඳව උනන්දුවක් තියෙනෙත් මං හිතන්නේ ඉතාලම අතලොස්සක්. ඇත්තටම මම අර මේ සුජිත්ගේ පේන්ටින් එක පාවිච්චි කරන්නේ සුජිත්ට ගෞරවයක් විදියට. නැත කාලේ මම දැක්ක ඉතාලම විශිෂ්ට කිවිමක් තියෙන ලංකාවේ සිත්තරෙක්. සුජිත් කියන එකත් එක්ක මම ඒක පාවිච්චි කරේ. ඒ නිසා මේ අර්බුදය මම හිතන්නේ අපිට තියෙනවා. ඒක අපි නැවත සාකච්ඡාවට ගන්න ඕන විශ්වවිද්‍යාලවල ඒක නැවත මම හිතන්නේ විශ්වවිද්‍යාල කියන්නේ ඉතාලම ශුෂ්ක බිම්බවට පත් වෙලා දිනන දැන්. කොහොමද මේක අපි ස්ථානගත කරන්නේ කියන එක මම හිතන්නේ වැදගත් දෙයක් නේ. මේ මේ අතරවාරේ මේ මොකද ප්‍රියංකර ගල් ප්‍රශ්න කරන්නේ ප්‍රියංකර උදව් කරන්න. ඔව්. අලු මහත්තයා එනවා මාව. ඔව්. මට කල්පයි. හරි කල්පයි මේ සෝරි. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක ඉදිරිපත් කිරීමට වඩා විශේෂ සම්බන්ධ වෙච්ච මට ප්‍රශ්නයක් තියෙනවා. මම මගෙන්ම අහා ඊට පස්සේ මම ඔබෙන් අහනවා. අපි දන්නවා කිසියම් සමාජ අවස්ථාවක සමාජ චින්තනමය පරිවර්තනය සිදු වෙන කලාවේ විශාල බලපෑමක් තියෙනවා. එතකොට නව කතාව, කුටි කතාව, නාට්‍ය වගේ මේවා ගත්තොත් විශාල වශයෙන් මේක ජනගත වෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි චිත්‍රයේ වගේ කලා මාධ්‍යයන් කොහොමද සමාජ පරිවර්තනයක් කරන්න සමාජයට බලපෑමක් කරන්නේ? ඒක කලාකරුවෙක්ගේ ආවේගී පිටකරන මාධ්‍යයක් පමණක්ද? කොහොම අඳින්නේ එක පිටපතක් මොන හෝ පිටපත් 100ක් විතර ඇඳලා ඒක සමාජගත කරන්නේ මට මෙන්න මේක උත්තරයක් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි සංකේණ මම හිතන්නේ ඒක මේ දැන් මම කියපු දෙයින් මම එන්නම් ඒ ප්‍රශ්නෙට දැන් උදාහරණයක් විදියට මම කියපු විදියට අර man at the crossroad විනාශ කරනවානේ ඒ විනාශ කරාට පස්සේ ආයේ මෙක්සිකෝ වලට ගිහිලා රිවේරා මේක අඳිනවා අතගන්න ආවත් ඒක නේද එතකොට ඒ ඇඳපු එකේ කොපි එකක් තමයි මම ආයේ නිව්යෝර්ක් නගරේ දකින්නේ හරි එතකොට මේ මේ යම් විදිහක මේ කොපි කිරීම කියන එක එහෙම නැත්නම් මේ ඩිජිටල් එහෙම නැත්නම් මේ 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 අර රීප්‍රොඩියුසිං ඇබිලිටි එකත් එක්ක නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ඇබිලිටි එකත් එක්ක මම හිතන්නේ ඒ සීමාව යම් විදිහක බිඳිලා තියෙනවා හරි ඒ කියන්නේ අපි අපි දකින්නේ කෙසේද කියන එක මම හිතන්නේ වෙන මානයකට ගිහලා දෙනවා ජෝන් බර්ජර් හරි ලස්සනට ලියලා තියෙනවා බේස් ඔෆ් සීන් කියලා පොතක් පුළුවන් නම් හොයාගෙන කියවන්න ඒකෙදි මේ 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 කෘතීන් වල තියෙන කොපිස් නිෂ්පාදනය කිරීම පිළිබඳව ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා ඉතින් නමුත් මේකයි අර ඔරිජිනල් එකේ තියෙන ඒක ඔරිජිනල් ඒ කියන්නේ ඔරිජිනල් එකේ තියෙන ඒ බලපෑම තියනවාද කියන එක මම හිතන්නේ ඒක ටිකක් විවාදාත්මක දෙයක් වෙන්න පුළුවන් සහ ඒක කොහොමද මිනිස් අතරට ගිනියන්නේ කියන එකත් විවාදාත්මක වෙන්න පුළුවන් නමුත් මම හිතන්නේ අපිට පුළුවන් මම හිතන්නේ ඊට වඩා මේ 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 ක්‍රමය ඇතුලේ ඊට වඩා පළල් තැනකට මේක අරගෙන යන්න උදාහරණයක් විදිහට මම කලින් පෙන්නපු ක්ලාසිකල් පේන්ටින්ග්ස් කොහොමද මැනියුලේට් කරන්නේ දැන් කියන එක. ඒ පේන්ටින්ග්ස් වල අලුත් අර්ථකථන. දැන් ඔයාලා මේක දකින්න ඇතන සෝෂල් මීඩියා වල ඉන්නා විදිහට
මේ අර ක්ලාසිකල් පේන්ටින්ග්ස් වල තියෙන දේවල් අපි අරගෙන අවිලා තිනවා මේ පරිසර විනාශය කොහොමද සිද්ධ වෙන්නේ ඊට පස්සේ කාන්තාව පිළිබඳව අදහස වෙන විදිහකට අරන් යනවා හරි ඊට පස්සේ ගෘහ කාන්තාව සහ මේ මේ පිරිමියා ඇතුලේ පිරිමියා එක්ක තියෙන සම්බන්ධය මම හිතන්නේ ඊටාම වෙනස් තැනකට අවිලා තිනවා මේ මීම්ස් සාහිත්‍ය ඇතුලේ දැන් හරි ඒවට වෙන වෙන කැප්ෂන්ස් එක්ක හරි මේව මම කියන්නේ මේ විප්ලවීය වැඩ කියලා නමුත් මම කියන්නේ මේ අපිට පුළුවන් මේ මේ හදලා තියෙන අවකාශයම මේ තියෙන තාක්ෂණික දියුණුවම යම් විදයකට මම එකට පාවිච්චි කරන වචනේ හයිජැක් කරන්න. ඒක මම හිතන්නේ කලාකාරයන් විදිහට ටිකක් අවධානයෙන් පරිස්සමෙන් ටිකක් හදාරීමක් එක්ක යන්න ඕන වැඩක්. නමුත් ඔව් පේන්ටින්ග්ස් වත්තත් එහෙම ඉතින් ඔව් ඒ වගේ තියෙනවා යම් කිසි සීමාවක්. ඒවා ජය ගැනීම මම හිතන්නේ අපිට තියෙන ලොකු අභියෝගයක්. इतालियानु मे कंपोजिशन कथावट वेडिये मम हितान्ने फ्रीडा गे मे पेंटिंग्स अभी लंकरण पुलवांग लैटिन अमेरिका सह फ्रांस सॉरी मे स्पैनिश सह पुर्तगीज़ी ये मे मे लैटिन भाषा आश्रय मे साहित्य सह ये जॉनर है विशेष गोया गे मे मम पौद्गिक दिन कारण मे मे धन धनपति सह कलावत्र मैं कालांतर तीन मे विसंवाद अत्र मे धन ऐतिहासिक धनपतिया सेवने कलाव बेडन पलियट तव दुरटा धनपतिन कारण अट तट कलाव के लघु कल युतुद एक सोशल कैपिटल एक सॉरी कल्चरल कैपिटल सिंबलिक कैपिटल विधि हट मे क्लासिक विशीन भावित करी युतुद कलाव के तम ये मम मगे पलवी मे प्रश्न यम कले रजित मे अंतिम को मट एक बोड मट मे मत मे प्रश्न मत मे कथकाचार क्लासिक सह धने अटते तम शिवने तम मे आगे मे कला किरण ऐतिहासिक कारण मंगिता है मे पॉइंट एक නමුත් මගේ 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 පොයින්ට් එක තමයි තව දුරටත් එහෙම විය යුතු දෙයක. ඒ කියන්නේ ඒක එක ක්ලාස් එක රිප්‍රසෙන්ට් දැන් අත්‍තරම දැන් ලංකාවේ කලාව කියන එක දැන් මම නම් වශයෙන් කියන්න ඕනේ ඔබ දන්නවා කලාව කියන එක යම් කිසි තැන් කීපයකට කේන්ද්‍ර වෙලා තියෙනවා. සහ කලාකාරයා කියන එකත් නා හරි මෙතෙන්ට දාගත්තොත් මං ගොඩ කියන තැනනේ ඉන්නේ. සරල භාෂාවෙන් කිව්වොත් සහ එතකොට කලාව කියන දේ පේන්ටින් එකක් හෝ මූර්තියක් හෝ යම් කිසි දෙයක් ආකිටෙක්චර් වේවා ඒක ක්ලාසික කියන දේ රිප්‍රසෙන්ට් කරන දෙයක් නේ. ස්පෙන්සර් එකත් නේ මේ ළඟදී ඇති සංවාදයක මේ මට මතක් වෙනවා මේ ඒක ක්ලාසික කියන දේ විශේෂයෙන් ආකිටෙක්චර්. සහ ඒකත් බැලලා තියෙනවා සුජිත් එහෙම මම දැක්ක Facebook එකේ ලොකු සටනක් කරන් යනවා මේ මේ පේන්ටින් එකක් කියන එක ආකිටෙක්චර් වල කැලලක් විය යුතුද ආකිටෙක්චර් වල මේ මේ ඩෙකොරේටිව් එලිමන්ට් එකක් විය යුතුද මේ කියන කාරණා. එතර මේක තව දුරටත් මේක ක්ලාස් එක සහ කැපිටල් එක රිප්‍රසෙන්ට් කිරීමේ එක එක නිය ඒක ඉත්තේක් විය යුතුද කියන ප්‍රශ්න තමයි මගේ ඉතේ වැඩ කරා. ඔව් රජිත මෙහෙමයි ඍජු උත්තරයක් දෙනව නෑ කොහොමත් මම එකග නෑ කියන්නේ මේ ඒක කොහොමත් ඉත්තේක් වෙන්න අවශ්‍ය නෑ. නමුත් මං හිතන්නේ මේ අපිට අභියෝගයක් තියෙනවා මේ කොහොමද එතනින් ගලවන්නේ කියන එක. සහ අනිත් පැත්තෙන් අර මං කියනවා පළවෙනි මූලධර්ම දිහා පොඩ්ඩක් ආයේ අපි ගිහිල්ලා බැලුවොත් එහෙනම් මං හැම වෙලේම කියන්නේ මේ විප්ලවීය එහෙම නැත්නම් මේ කලාව පිළිබඳව අර අපි කලින් විශ්වාස කරපු විප්ලවීය විප්ලවකාරින් විතරයි මේ විප්ලවීය කලාව නිෂ්පාදනය කරන්න කියන එක වෙනස් වෙලා තියෙනවා. ඒක පැහැදිලිව ලොකු ඛණ්ඩනයකට ලක් වෙලා තියෙනවා. මං හිතන්නේ මේ මෑත කාලයේදී සිද්ධ වෙච්ච පරිවර්තන එක්ක සහ අනිත් පැත්තෙන් මේ ප්‍රාග්ධානය ඕනමද කලාව හදන්න කලාව නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම චිත්‍ර කලාව කරන්න ඒක වෙනස් වෙලා තියෙනවා මං හිතන්නේ. ඒක අත්‍යවශ්‍ය සාධකයක් නොවි ද්විතීක කාරණයක් ඊට පස්සේ එහෙම නැත්නම් නොසලකා හරින කාරණයක් බවට මං හිතන්නේ කලාව පත් වෙලා තියෙනවා. සහ මහජන අවකාශය ඇතුළේ මං හිතන්නේ තියෙන කෙවීම හැදෑරීම ඒ ඌමනාව ඊට වඩා පළල් වෙලා තියෙනවා ලෝකයේ ඇතුළේ. විශේෂයෙන් මම අර කැමති අර කායිත් කියන්නේ මේ බෙන්ස්කි සම්බන්ධයෙන්
මේ ඒ අඳින පේන්ටින්ග්ස් ආය ගිහිල්ලා මේ කියන්නේ ඒ පේන්ටින්ග්ස් වල පර්පස් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒ මොටිව්ස් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ටිකක් සලකුණු කර ගන්න ඕන අපි ටිකක් ආය හදාරන්න ඕන කොහොමද මේ ඒ ඒ පරිවර්තනයේ සිද්ධ වෙන්නේ සහ ඔයා කියනවා වගේ මො සම්පූර්ණ එකඟයි ඒක ඉත් එක් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔය ඉත් එක් වෙන කලාකෘති ඇතුළේ එහෙම නැත්නම් ඔය ආකිටෙක් ඇතුළේ හිර වෙන කලාකෘති ඇතුළෙනුත් මම හිතන්නේ අපිට පුළුවන් මේ කලාව කුමක්ද කියන එක ඇතුළට යන්න. ඒක ඇතුළෙත් තියෙනවා පැලුම්බර එක අපිට මේක නැවතවතාවක් තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බලුවොත් එහෙම බෙන්ස්කිගේ මම මේක ලිව්වත් එක මම හිතන්නේ බෙන්ස්කිගේ සමහර කලාකෘතීන් මේ ගෙවල් ඇතුළේ තමයි හිර වෙන්නේ. ඒ ගෙවල් අලංකාර කරන තමයි ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ඒවා ඒවා පාවිච්චි කරන පිරිස මේ ගැන කොච්චර උනන්දුවක් නොදක්වත් මම හිතන්නේ අපිට පුළුවන් නැවත ඉතිහාසය ඒවා ස්ථානගත කරන්න. මෙන්න මේ තමයි මේ කලාවේ ස්වරූපය. මෙන්න මේවා තමයි මේ වගේ තියෙන වෙනස් වෙච්ච අරමුණු කියන එකත් එක්ක කියන එක මම හිතන්නේ මම විශ්වාස කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අර මේ ඔයාලා අහලා තියෙ ජෝර්ඩන් පීටර්සන් කියලා ඉන්නවා මේ ටිකක් යාව ඇත්තට මම හඳුන්වන්නේ ටිකක් දාර්ශනික උන්මාදයකින් ඉන්න කෙනෙක් විදිහට මේ එයා කියන එක දෙයක් තමයි එයාගේ ගෙදර බිත්ති වහලා තියෙන්නේ සෝවියට් කලාකෘති වලින්. ඒ සෝවියට් කලාකෘති වලින් එයාගේ බිත්ති වහන්න හේතුව තමයි ඔහුට ඕන කරලා තියෙනවා නිරන්තරයෙන් සෝවියට් ක්‍රමය කොච්චර විනාශකාරී අධිපති අධිකාරීවාදී හිංසනීය ප්‍රචණ්ඩ තන්ත්‍රයක්ද කියන එක ඔහුට නැවත නැවතවතාවක් මතක් කර දෙන්න කියන්නේ. බෙන්ස්කිගේ පේන්ටින්ග්ස් එතන බෙන්ස්කිගේ මියුරල්ස් වල කොපීස් ගිහිල්ලා ගෙදර බිත්ති වල එල්ල ගන්න කෙනෙක්ට කෙනෙක්ටත් මේක තියෙනවා. එහෙම නැත්නම් මේ මේ තියෙන්නේ මේ ධනවාදය පිළිබඳව කීවීමක්. මේ තියෙන ධනවාදය පිළිබඳ විවේචන. එහෙමද අපි කලාකෘති දිහා මම හිතන්නේ බලන්න. නැත්නම් ඊට වඩා වෙනස් ඒ බැලීම කියන්නේ. ඒ ඒ ඒ කලාකෘති මේ දැන් විශේෂයෙන්ම ඇමරිකාවේ දැන් නිව්යෝක් නගරයේ තියෙන එක ප්‍රධාන වෙළඳපළක් තමයි බෙන්ස්කිගේ කොපීස් විකුණනවා පාරේ. එතකොට ඒ කොපීස් මම හිතන්නේ ගෙදර ගිහිලා එල්ල ගන්න බොහෝ සාමාන්‍ය ඇමරිකානුවන් මම හිතන්නේ මේ දිහා බලන්නේ ඒ ඒ අර අපි අර කියන විරුද්ධාභාස තියෙනවා ධනවාදී කියන මෙහෙම එකක් ඒ දේවල් වලින් නෙවෙයි. නමුත් ඒ දේවල් කෙසේ වුණත් අපිට පුළුවන් මේ කලාකෘතිය නැවතවතාවක් විභාග කරන්න මේ කලාකෘතිය දිහා නැවත අධ්‍යයනය මේ කලාකෘතිය නැවත ගැඹුරින් අධ්‍යයනය කරන්න. කොහොමද මේ ඉතිහාසයේ තියෙන ප්‍රතිවිරුද්ධතාවන් පැලුම් පිළිබඳව අපිට අපේ කීවීමක් ගොඩනගන්න පුළුවන් කියන කාරණේත් එක්ක. මම දන්නේ මම කියන කාරණේ පැහැදිලිුනාද කියලා. නමුත් රජිත කියන කාරණයට මම සම්පූර්ණ එකඟයි. ලංකාවේ තියෙන ප්‍රවණතා එක්ක බලපුවම මම හිතන්නේ අපිට බලාපොරොත්තු තැබිය හැකි ප්‍රවණතා තියෙන්නේ අතලොස්සක්. නමුත් ඒවා ඉතාම ශක්තිමත් කියන එකත් මම කියන්න ඕනේ. හේතුව තමයි ඒවට ලොකු පදනමක් හැදෑරීමක් සහිත පුද්ගලයෝ තමයි ඔහුගේ ඒවට සම්බන්ධ වෙලා ඉන්නේ. අපිට තව විනාඩි 4ක් 5ක් වගේ කාලයක් තමයි තියෙන්නේ අපේ කාලය අවසන් වෙන්න. සාමාන්‍ය රාත්‍රී 10ට තමයි අපි අද ඉඳන් රාත්‍රී 10 වෙනකන් තමයි වැඩසටහන පවත්වාගෙන යන්නේ. මම හිතා හෑන්ඩ් රේස් කරලා ඉන්න තවත් දීප දෙනෙක් අතර මේ කතා කරේ නැහැ කවිශ්වර. ඔහුගේ ප්‍රශ්නය ඇහුනේම නැහැ. කවිශ්වර මේ මේ මම දැන් කියන්නේ එකක් ලංකාවේ දෘශ්‍ය කලා පීඨයේත් ලොකු ගැටලුවක් තියෙනවා. එක කරන්නේ නැහැ කලාව කරන්නේ නැහැ දෘශ්‍ය කලා පීඨය මං දන්නේ නතර වෙලා වගේ තියෙන එක. එහෙම අර එළියට නිකන් අන්තිමටම අවුරුදු හතරෙන්ම නිකම්ම පුද්ගල හිස් පුද්ගලෙක් වනා වගේ තියෙන. එහෙම මං එහෙම ආටිස් කෙනෙක් හැදීමවත් එහෙම එළියට ඇවිමත් නෙවෙයි. එහෙම මං හිතන්නේ එහෙම එකක් නෙවෙයි. මම නම් හිතන්නේ දැන් නම් තියෙන්නේ එහෙම එකක් නෙවෙයි මං හිතන්නේ තියෙන්නේ. අනිත් එක දැන් එළියට යන පුද්ගලයන් දැන් අර කිව්වා වගේ එක්ක මලේවල් අඳිනවා එක්ක විහාරයක් එක්ක අඳිනවා. ඒ කියන්නේ ලංකා ජනතාවස් අර සංස්කෘතියත් එක්ක මොහු වෙලා තියෙන අර මං හිතන්නේ එක්ක ඔය කියන මේ සන්දර්භය ඇතුලේ මං හිතන්නේ නැහැ එක්ක අර තියෙන ඒගොල්ලෝ මූලික එක්ක රැකියාව බලාපොරොත්තුෙන් එහෙම එළියට යනවා. ඒ කියන්නේ ලංකා ජනතාවත් තත්ත්වයට අනුව වෙන්නේ තියෙන එකට අපිට මොනවක්වත් මං කියන්නේ කියන්න මොකක්වත් එහෙම කියන්න බැහැ. මොකද ඇත්තටම මේ ඒකෙන් අර විශ්වවිද්‍යාලින් හෝ දෘශ්‍ය කලා පීඨයෙන් දෙන එකත් එක්ක මොකද නිකන් අර ෆයිනල් වර්ක් එකම තමයි අන්තිම ඒකේ අන්තිම අර මේ වාන්තික විදිහට ඒ එහෙම අකත් තමයි අන්තිම අර අන්තිමටම මොහොනේ දැන් මූර්ති අපි ලංකාවේ ගත්තත් එහෙම ලොකු එකක් නෑ. අන්තිම අර එක්ක බුදු පිළිමයක් හම්බනවා එක්ක මොකක් හරි දේව රූපයක් හම්බනවා පන්සලක එහෙම ඉතින් එහෙම තත්ත්වයක් තමයි දැන් අත්‍තර විතර වෙලා තියෙන්නේ. ඒකත් දැන් කට්ටිය අනිත් එක හිතන් ඉනවා දැන් මේ අනිත් එකක් එකක් අර දැන් අතුල පෝට්‍රේට් අඳිනවා කියන එකත්
හිතන් ඉන්න එක තමයි දැන් කලාවගේ ලංකාවේ මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා ඒක පෝට්‍රේට් එක චාකෝල් කුඩු ටිකක් කලලා එහෙම කළා විකුණලා ඒක තමයි දැන් ලංකාවේ දිනක මාකට් එක ඒක ලොකුම මම හිතන්නේ ලොකු ගැටලුවක් ඒක ලංකාවේ මිනිස්සු දැන් හිතන් ඉන්න ඒක තමයි කලාව ලොකුම කලාව කියලා සා ආටිස් කෙනෙක් එහෙම මේ ඒක ඒක මේ කොටු ගහලා දින එකත් ඒකත් මහා ලොකු මේක වැඩක් කියලා ඒක හිතන් ඉන්න ඒකතුලේ මම දන්නේ නැහැ ඉතින් ඒක කොහොමද කියලා එකක් ලංකාවේ මම හිතන්නේ දැනට එහෙම කරනවාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා මයිකට ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ මතන කවිෂර කියපේක හරි ඔව් ඒක තමයි ඒක කවිෂර කියන්නේ කාටම හරි ඒ කමෙන්ට් එකක් විදිහට අපි සලකන්න පුළුවන් ඒ සලකන්න පුළුවන් මොකද ඒකේ අර්බුදය පැහැදිලිව තියෙනවා අපි ඒක ලකුණුත් කරා මේ මම දැන් විශේෂයෙන්ම මෙතන මයන්ත හිටියා මයන්ත මතන මයන්තගේ පෝට්‍රේට් එක මම ඇඳලා තියෙනවා මොකද මයන්තගේ වැඩ මම අගය කරන කෙනෙක් කවිෂර මමගේ වැඩ මම දැකලා නැහැ කවිෂර මේ ආර්ට් කරන කෙනෙක්ද ඔව් හරි ඒ කියන්නේ මම හිතන්නේ AI ට තියෙන ලොකු වගකීමක් නේ මේ කතිකාව අපිට වඩා හොඳට ගේන්න පුළුවන් එකක් 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 මම හිතන්නේ වෙනසක් කරන්න යහමත් තව ප්‍රශ්න වලට මම බාන්න වෙනවා එකක් ඒක මම හිතන්නේ අන්තික රැඩිකල් දැන් ඔය ලංකා එකත් එක ලෙඩක් තමයි ඔය රැඩිකල් කියලා ලේබල් එකක් ගන්නවා ඉතින් ඒක ගැහුවා පස්සේ එතනින් එහාට කරොත් එහෙම ඒක ඒක ලොකු ප්‍රශ්නයක් ඒක ඔය රැඩිකල් දැන් රැඩිකල් කියන්නේ වචනේ අර්ථයට නෙමෙයි ඒක උත්තර සපයන්නේ කියන්නේ වෙනස් වැඩක් කරොත් එහෙම ඒක එතන ලොකු මේකක් තියෙනවා ඉතින් එතන ඉහාට මම හිතන්නේ චප්ප කරලා දාන එතන ඉහාට වැඩ කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා මොකද ඊට පස්සේ නීති වේ ප්‍රශ්න වලට මුණ පානවා ඊට පස්සේ ඒ ප්‍රශ්න වලට මුණ පෑවට පස්සේ එතන ඉහාට මම හිතන්නේ ලංකාවේ අර තියෙන එකම සන්තර්පණය කරගෙන ඉන්නා මිසක් වෙන මේකක් නැහැ අර තියෙන එකම චූන් කරගෙන ඉන්නා මිසක් එහෙම කරන් ඉන්නා මිසක් වෙන එතන ඉහාට අලුත් වැඩක් කරොත් එහෙම එතන ඉහාට එකෝ ආටිස්ට් අමාරු එකෝ එකෝ වෙන වෙන ප්‍රශ්න වලට මුහුණ පානවා එකෝ එතනින් එහාට නවත්තල් දානවා ඒක ඉතින් ලංකාජෙන් ගැටලු එතන මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් වශයෙන් කරන එකත් ඒක මේ මම හිතන්නේ ඒක ගැටලුවක් ඒක ලංකාවේ හැබැයි කවිෂර විශ්වාස කරන්නේ නැද්ද කවිෂරගේ ආත්මීයත්වය තුළ ඊට කියන්නේ කවිෂර ඇතුළේ ඊට වඩා ලොකු දෙයක් තියෙනවා කියන එක ඔයාලට ඒක කරන්න ඕන කියන එක කරන්න ඕන කියන එක මට අනිවාර්යෙන් තියෙනවා නමුත් කරන්න එකක් එක පැත්තක ඇත්ත කතාව ඉතින් ලංකාවේ ඇතුළේ කරන්න කල්චර් එකයි තියෙන ඔය ප්‍රශ්නත් එක්ක ඇත්තම කරන කියන එක ඉතින් ලංකාවේ ලොකු රිස්ක් එකක් දැන් අපි වැඩ කරන්නත් ඒත් කරන්න කියන්නේ වෙනසක් කරන්න අපිට අවශ්‍යයි නමුත් වෙනසක් කරන්න අර බය කියන එක තියෙනවා මොකද මොන ප්‍රශ්න වලට ඊට පස්සේ මොනවා මුහුණ පාන්න වෙයිද මොනවද තියෙන්නේ දැන් ලංකාවේ පිටරට අනිවාර්යෙන් විවේචනය කරගෙන අදහස නිදහස තියෙනවානේ ලංකාවේ ඇතුලේ ඒක තියෙන බොහොම සීමා අසීමාන්තික වෙන හැටි සීමාවකට කොටු වෙලා අප්ඩේට් කරන්න වෙන්නේ එතකොට ඒකත් එක්ක අතුලේ එතකොට අපිට මොකක් හරි එක්ක මම හිතන්නේ අර ප්‍රාග් දණයක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් මුණ බෑ ප්‍රාග් දණයක් අපිට තියෙන්න ඕනේ මොකක් හරි එතකොට ඒ ප්‍රශ්නින් ගල වෙන මොකක් හරි එකට මොකද එහෙම ප්‍රශ්න වල මුණ පාලා තියෙන නිසා මම හිතන්නේ ඔය ප්‍රාග් දණය කියන එකත් මම හිතන්නේ වටිනවා එහෙම තියෙනවා කියන එක මම හිතන්නේ ඒක අර කොටු සම් මේ මේවත් එක්ක මේ එතකොට වැඩ කරන්න ඉතින් ඒකයි ලංකාවේ තුදී මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් දී වෙන්න ඒක ගැටලුවක් ඒක ඔව් කල්ප මේ ඔව් ඒක තමයි අපි ඒ අතරේම කල්ප මේ අපි තව මේ අපේ කාලේ දැන් අතරම මේ ගිහිලා තියෙන නිසා මේ කතා නොකරමු තව ප්‍රශ්නයක් අහන්න කවුරුත් ඉන්නවා නම් ඒ කෙනෙකුට අපිට වන් ලාස්ට් ක්වෙස්චන් නෝ ටූ ක්වෙස්චන් කට අහලා අපි මේ වයින්ඩ් අප් කරන්න පුළුවන් කරේ අවසානයේ මේ කියන්නේ මේ තමන්ට මේ කහක ආන බැරි වෙච්ච අදහස දක්වන්න බැරි වෙච්ච කවුරු ඉන්නවා නම් ඒ කෙනෙකුගේ අදහසට අපිට අවසාන වශයෙන් මේ ඉවත් කරන්න පුළුවන් ගොඩක් නෙමෙයි එකක් තමයි මම දන්නේ මට මතක නැහැ දැන් කවුරු මතු කළාද කියලා මට මතක හිටින්න නිකන් මයන්ත වගේ මට මතක අර මේ රාග් දණේ නැතුව කලාව කරන්න බෑයි කියන එක ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ කල්පත් මායක එකඟ වෙයි මොකද අපි කලාවේ ඉතිහාසය බැලුවහම විශේෂයෙන් පුනරුදය මුල් නෙවෙයි මැද නෙවෙයි ඉහළ පුනරුදය හිටපු පිකා මේ කවුද මේ ලියනාඩෝ ඩාවින්සි රෆායල් සහ මයිකලන්ජෙලෝලා ඔක්කොම කොමිෂන් ඔය ඔය වැඩේ තමයි කරේ රිවෙරාට වගේම තමයි කමිෂන් ඒ කියන්නේ මේ 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 අනුග්‍රහකත්වය මුල්‍ය අනුග්‍රහකත්වය සහ විවිධ දේවල් එක තමයි කරේ නමුත් ඒක වෙනම දෙයක් කලාවත් එක්ක බලනකොට මොකද මාක්ස්ත් යම් යම් ගොඩක් තැන්වල කියලා තියෙන අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ
ධනවාදය සල්ලි විදන් කරලා කලාව කරනවා කියන එක නෙමෙයි අපිට තියෙන කලා කෘතියේ තියෙන වටිනාකම. ඉතින් ඒකෙදී මාක්ස්ත් ගොඩක් දුරට ඔය බූෂ්වා කියන මධ්‍යම පන්තික දේවල් බොහොමයක් දුරට කලාව අගේ විශේෂ සංගීතය අගේ කරපු පුද්ගලෙක් මාක්ස්. ඒ නිසා ඒක පටලව ගන්න අවශ්‍ය නැහැ කියලා මගේ පෞද්ගලික හැඟීම. කවුරු සල්ලි දෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, කලාවෙන් මොකද්ද කරන්නේ කියන එක. රිවේරට ඔය කල්ප කිව්වා වගේ රිවේරත් කලාවකින් ඒක හරි වෙන්න පුළුවන් ඌ දීපු පණිවිඩයත් එක්කයි අපි කලාව තීරණය කරන්නේ. නැහැ නේද සල්ලි කොහෙන්ද එන්නේ? සල්ලි මේක ලංකාවට අර මහින්ද කියන විදිහට කොච්චර දක්ෂතාවය ඇති වුණත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරන්න වෙන්නේ ඒගොල්ලන්ගේ නිර්දේශ උඩ තමයි. ඒක මයිකල් ඇන්ජිලෝටත් මේ වටිකානුව නියෝජ්‍ය නිර්දේශ උඩ තමයි ඒක කරන්න සිදු වුණේ. නමුත් අපිට හම්බලා තියෙනවා මයිකල් ඇන්ජිලෝගේ ඩේවිඩ්, අපිට හම්බලා තියෙන මයිකල් ඇන්ජිලෝගේ වීනස්. අපි බලන්න ඕනේ ඒක මිසක් ඇරෙන්න මම හිතන්නේ ඒක අර මෙහෙම ඒක එක දෙයක්. අනිත් එක තමයි මට කියන්න තිබුණේ අර මේ කලා කෘතීන් පිළිබඳව ධනවාදය අද පාවිච්චි කරන ආකාරය පිළිබඳව හොඳම ලිපිය මම දන්නේ නැහැ. මම ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මම හිතන්නේ කල්පත් කියවන්න ඇති කියලා. මට හිතෙනවා ඒක මේ The Work of Art in the Age of Mechanical Reproduction. ඒක මම හිතන්නේ Illuminations කියන එකේ තමයි මේ Walter Benjamin එක කරේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මොනතරම් දුරට ධනවාදය කලාව පාවිච්චි කරනවාද කියලා රීප්‍රොඩක්ෂන් වලට. ඒ කියන්නේ දැන් තියෙන පිකාසෝගේ එක අපිට පේමන්ට් එකෙන් ගන්න පුළුවන්. අර කල්ප කිව්වා වගේ රිවර්ගේ වා සමහරක් ඒවා ගන්න පුළුවන් නිව්යෝක් වලේ. දැන් ඕක තමයි අපි වළක්වන්න ඕන කියන එක නෙවෙයි අත්‍යවශ්‍යම කියන්නේ. ඕකෙන් කලාව පිළිබඳ සාමාන්‍ය ජනතාවට රිවර්ගෙන අදහසක් යනවා. පිකාසෝගෙන අදහසක් යනවා. කියන්නේ බීතෝවන් ගැන කැසට් එකක් පාරේ තිබුණොත් බීතෝවන් කියලා මිනිහෙක් හිටිය කියලා ඒක ගැන අදහසක් යනවා. ත්‍රිවිල් එකේ චෞදරේකටුණත් අහන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා මම නැගලා තියෙන ත්‍රිවිල් බොබ් මාලේ දාගෙන සින්දු කැසට් ගන්න. ඉතින් බොබ් මාලේ ඉන්නවා ත්‍රිවිල් එක. චෝක තමයි එහෙම වෙන්න ඕන. ඒ නිසා මම කියන කලාවට ඒ ආකාරයෙන් දේශපාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එකයි මගේ අදහස. මම හිතනවා බලාපොරොත්තු වෙනවා කල්පගෙන දර්ශන අපිට වෙලාවත් එක්ක ලොකු වෙලාවක් නැති අදහසත් එක්ක මම හිතන්නේ අදහසට මම සම්පූර්ණ එකගයි. නමුත් මේ දේ මට කියන්න දෙන්න මේ දැන් ප්‍රොෆෙසර් යනවා කියලා තමයි කිව්වේ. දැන් පේනන්නේ උද්‍යෝගය මොකද්ද කියලා. හරි මහා උද්‍යෝගයක් කියන කෙනෙක් තමයි ප්‍රොෆෙසර් ඩෙස්මන් මල්ලිකාරච්චි. කියන්නේ මේක මම ඉස්සර ඉඳන් දකින දෙයක්. මේ ඒක හරිම තරුණ ලක්ෂණයක්. මේකට හම් හරි කැමති මේ යනවා කියලා තමයි කිව්වේ. දැන් තාම ඉන්නවා ලංකාවේ. ඉන්න ලොකුම තරුණයා ලංකාවේ ලොකුම තරුණයා. ඉතින් මේ ඉතින් මම හිතන්නේ හරි ප්‍රොෆෙසර් කියන එක හරි. අනිත් පැත්තෙන් අර ඒකට මම ටිකක් වෙන අදහසක් විදිහට ගෙනාවා. මම හිතන්නේ අර කලින් අර මේ මොනවා හරි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන කරපු කලාව මම හිතන්නේ ඊට වඩා ලොකු පරිවර්තනයකට ගිහිල්ලා තියෙනවා. මේ ඊට වඩා මිනිස්සු අතරට මේක යනවා මම හිතන්නේ. මේ සෝෂල් මීඩියා වල තියෙන එක හොඳ දෙයක් තමයි ඒක. මේකට වඩා පරිසරයට යනවා. අනිත් පැත්තෙන් මම අර කලින් කිව්ව චරිතයට ආය යන බෙන්ස්කි වගේ කෙනෙක් ගත්තාම ඊට වඩා වෙන පොදු අවකාශ වලට මේක ගෙනීමේ ලොකු ප්‍රවණතා ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මට මේකට අර නිශ්චිත ඉරිගහපු උත්තරයක් නැහැ. මොකද මට පෙන්වන්න පුළුවන් මෙන්න මේ ටෙන්ඩෙන්සීස්. මේ බූෂ්වා පන්තිය විසින් කමිෂන් කරපු කලාවට අමතරව අනිත් පැත්තෙන් එකක් තමයි මේ මැසේජ් එක විමුක්තිය පිළිබඳව මේකේ තියෙන ප්‍රශ්න පිළිබඳව මේ මැසේජ් එක එකතු කිරීම. අනිත් පැත්තේ මේකට පරිබාහිරව මේ ෆ්‍රේම්වර්ක් එක කඩාගෙන කලාකෘති පිළිබඳව කලාව පිළිබඳව ප්‍රවණතා දෙකක් කීපයක් ඊට වඩා අපිට අඳුරගන්න පුළුවන් මම හිතන්නේ. ඊතරවරි මේ අර තමිල්ගේ ප්‍රශ්නේ සහ ඒ කීපයක් තියෙනවා. ඊතරවරි මේ කවුරු හරි අදහසක් පළ කරන්න ඉඳලා ඉතේරියා හිටපු කියන්න ඕනේ කියලා හිතපු කෙනෙක් කවුරු ඉන්න නම් එහෙම කෙනෙකුට අපිට යම් මිනිත්තු කීපකින් තමන්ගේ අදහස පළ කරන්න පුළුවන්. ඒකට ප්‍රතිචාරයේ තප්පර කීපකින් වෙන්න පුළුවන්. තවර රේමින් අපි කතා කරන්නේ. තර්ෂණ මට පොඩි අදහසක් දක්වන්න පුළුවන්ද? ඇෂෝ හරි පුළුවන් සරන්.
මට කල්පකෙන් අහන්න ඕන කරලා තිබ්බේ මේ arts for arts sake කියන අදහස ගැන මොකද හිතන්නේ කියන එක. මම හිතන්නේ ඒක initially marxists politicizing arts කියන එකට විරුද්ධව ආපු අදහසක්. ඒක ගැන මොකද කියන්නේ දෙනික? මම හිතන්නේ මම විශ්වාස කරන්නේ art for arts sake කියන එක. මම හිතන්නේ මේ මම විශ්වාස කරන්නේ කලාවට වෙන කාර්යභාරයක් තියෙනවා කියන එක. කලාව කලාකෘතීන් මොන විදිහකටද කියන්නේ කලාකෘතීන් කලාකෘතීන් වෙනුවෙන් කරනවා කියලා කවුරු කිව්වත් මම හිතන්නේ ඒක අනිවාර්යෙන් පිටාර ගලන සුළු ඒක කඩාගෙන යන සුළු විභවයක් කලාකෘතීන් වල තියෙනවා ඒක මේ ඕනම කලාකෘතිය පිළිබඳව දැක්කොත් අපිට දැන් උදාහරණයක් විදිහට ගත්තොත්ම ගල් බිත්තියක ඇඳපු අර පරණ ප්‍රාග් ඓතිහාසික යුගයේ කලාකෘතීන් අය මිනිස්සු කරේ මිනිස්සු ඒවා නිකන් තමන්ගේ හැඟීම් විදිහට ඇඳට මම හිතන්නේ ඒවා ඉතිහාසය ඇතුලේ අපිට වෙන 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 පණිවිඩයක් වෙන වෙන මැසේජ් එකක් ඒ ඉතිහාසයේ ඇතුලේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය රටාව ඒ මිනිසු කොහොමද ජීවත් වුනේ ශ්‍රමය කොහොමද බෙදලා තිබුණේ ඊට පස්සේ දැන් අපි හැම වෙලේම හිතන්නේ පිරිමික් මේ චිත්‍රන්ද කියලා නේ නැහැ සමහර ලාවට ස්ත්‍රියක් මේ චිත්‍රන්ද ඉන්නේ නැති ළමයි මේ චිත්‍රන්ද ඉන්නේ නැති ඒතර මේ 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 ව්‍යුහයන් කඩාගෙන යෑමේ හැකියාව මං හිතන්නේ කලාවට තියෙනවා එනිසා කලා කලාව කරන කතෘ මොන අදහසින් කරත් මං හිතන්නේ ඊට වඩා ලොකු විභවයක් තියෙනවා ලොකු සම්භාවිතාවක් තියෙනවා කලාකෘති නේවා ඉක්මවා යන හර්බර්ට් මාකුස මං හිතන්නේ රොබර්ට් මාකුස මං ඒකයි මතු කරේ මාකුස කියන එක අදහසක් තමයි ඕනම බූෂුවා කලාකෘතියකට උනත් මං හිතන්නේ අපේ බූෂුවා කලාකෘතියක් උදාහරණයකට ගත්තත් ඒව ඇතුළෙත් අපිට තියෙනවා පැහැදිලිව මෙන්න මේ ලක්ෂණේ උදාහරණයක් විදිහට මං කියන්න එක එක දෙයක් මෙන්න මේක වින්සන්ට් වැන් ගෝගේ තියෙන එක සීරීස් එකක් මේ වින්සන්ට් වැන් ගෝ ඇඳ සපත්තු එයාගේ ප්‍රධාන මාතෘකාවක් තමයි වින්සන්ට් වැන් ගෝ ඇඳපු සපත්තු එතකොට වින්සන්ට් වැන් ගෝ ඒවා එක විදිහකට ඇඳේ වින්සන්ට් වැන් ගෝගේ ජීවන තත්ත්වය ගොවියන් ඔවුන් ගත කරපු පෙසන්ස් ලයික් ගොවියන් එක්ක ඔහු ගත කරපු ජීවිතය පෙන්වන අනික් කාරණය තමයි වින්සන්ට් වැන් ගෝ අසීමිත විදිහට ඇවිදීමට ආදරය කරපු මිනිස්සෙක් දවස් ගණන් තමන්ගේ තමයි එළියලා තියෙන ඔහුගේ මේ මේ බයෝග්‍රැෆි එකේ ඔහුගේ මේ 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 නංගිගේ ගෙදර යන්න ඔහු දවස් ගණක් ඇවිදගෙන යනවා. ඒතර ඔහු ඇප්‍රීෂিয়েට් කරන්නේ සපත්තු කියන එක. හරි? ඒතර ඒ යථාර්ථය ඇතුළේ තමයි වින්සන්ට් වැන් ගෝ මේක අඳින්නේ. අනිත් පැත්තෙන් බලපුවාට පස්සේ මේ ඇන්ඩි වෝහෝල් වගේ කෙනෙක් ආවට පස්සේ ළඟට ආවත් අපි බලුවොත් එහෙම. ඔහු ඔහුගේ තියෙනවා සීරීස් එකක් සපත්තු. ඒ වගේ තියෙන අර ග්ලිටරි, ඒ කියන්නේ ඔහු කියන්නේ මේ මේවා මම කරන්නේ මේ වෙළඳපළේ තියෙන විරුද්ධාභාසයන් පෙන්වන්න ප්‍රතිවිරුද්ධතාවන් පෙන්වන්න නෑ. ඔහු කෙලින්ම ග්ලිටරි සපත්තු ගොඩක පින්තූරය. හැබැයි මේක ඇතුලේ ඔහු මොන චේතනාවෙන් මේක කරත් අපිට තියෙනවා පැහැදිලිව පැලුම් රේඛ. අපිට පැහැදිලිව පුළුවන් මේ කෘතියත් මේ තියෙන සමාජයේ ස්වરૂපයේ தত্ত্বය ඒක තියෙන සම්බන්ධකම් දෘෂ්ටිවාදය පිළිබඳව කාරණා වලට එන්න. ඒතකොට මම මේ කිව්වේ යුග දෙක සපත්තු පිළිබඳව කාරණේ. ඒතකොට මං හිතන්නේ මම වඩා කැමති මම වඩා විශ්වාස කරන්නේ art for arts sake කියන එකට වඩා art for revolution and liberation කියන එක කියන විශ්වාස කරන්නේ නැත්නම් ඒක දේශපාලනික නොවන කලාවක් තියෙන්න පුළුවන්ද කියන එක තමයි හාමුදුරුවෝ. ඔකේ thank you දර්ශන. alright hari o eyathare me ඉදිරි කර hand raise කරගෙන ඉන්නේ මේ පොරට චමිල් සහ මයන්ත මන් කියන්නේ hand raise කරලා මේ කෙටියෙන් අපර කීපයක් අතරත් point එක මතු කරන්න පුළුවන් නම් චමිල් මම කියන්න ඇත්තටම දැන් මේ මේ කලා කියන්නේ චිත්‍ර කලාව ඇතුලේ ලෝකෙ විශ්වවිද්‍යාල ඇතුලේ සාකච්ඡා වෙන අපි කියන වාද කියන කාරණාව ඒ කියන්නේ ඉසම් කියලා කිව්වොත් ඒවා මං හිතන්නේ 200 ගානකට වැඩිය තියෙනවා දැන් ඔය ඒ ඉසම් මෙහෙකට ලංකාවෙන් ඇතුළත් වුණ එක තමයි ඔය බැරලිසම් කියලා කියන්නේ දැන් බැරලිසම් ඇත්තටම චන්දගිත්ත මේ මේ තේනුවරගේ තමයි මේ ડોක්ටර් චන්දගිත්ත තේනුවරගේ තමයි ඒකේ ඒ මූලික අදහස ගෙනා ඒ අදහසට මූලික පාදක වුණේ 1990 ගණන් වල ඇතිවෙච්ච යුද වාතාවරණය තමයි යා ඒ ඒ බැරලිසම් කියලා කියන. මොකද බැරල් තමයි අපිට හැම ගමනක් යද්දීම හමු වුණ තැන. බැරල් එකක නැවතිලා බැරල් එක ගාව නැවතිලා චෙක් වෙලා තමයි අපිට යන්න ඕනේ. අන්න ඒ පීඩණය ඔහු චිත්‍රකලාවට ගෙනාවා. දැන් ඒකෙන් ඇත්තටම දැන් ඒ බැරලිසම් වලින් එයා ගෙනාපු එක ලෝකේ ඒක පිළිගත්තා. මේ 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 යුරෝපයේ ඇතුලේ එක සංගරාවක මේක ඉසම් එකක් කියලා. ඒකෝර ඒක තමයි ඉසම් එකක් බවට පත් වුනේ. දැන් චිත්‍රකලාව මම මේ මම එන්න හදන්නේ මේ පොඩි අදහසකට
චිත්‍රකලාව තුළ ඒ වගේ අර තියෙනා වූ මේ දේවල් තමයි ওই 275 අපි කියමු 200 ගානක් අතර ඉසම් වලින් තියෙන්නේ ඒ සමාජ සංසිද්ධීන් වලින් ඇතිවෙච්ච ඉසම් වාදය. ඒකට අන්නේ වාදයන් තමයි චිත්‍රකලාව තුළ ඉස්සරහට ගියේ. ඒකට අපි ගත්තොත් ওই මේ වර්ණිකා කියන චිත්‍රය පවා ඒ ඒ ඒ ඒ යුද විරෝධී චිත්‍රයක් බවට පත් වෙනවා. නැත්නම් අන්නේ හිම සමාජ ව්‍යුහයන් වල තිබෙනා වූ ක්‍රියාවලියක් තමයි චිත්‍රයට නැගෙන්නේ. එතකොට දැන් මම කියන්න හදන්නේ චිත්‍රය කියන එක කොයි මොහොතක හෝ කොයි මේ 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 මොන ධනය තියුණද නැතාද චිත්‍ර ශිල්පියා යම් ප්‍රමාණයකට තමාගේ දෙය ඇන්දොත් ඒක යම් ප්‍රමාණයකට සමාජගත වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒක තමයි චන්දකුත්තේන. හැබැයි චන්දකුත්තේනෝර අද ඉන්නේ කොතනද කියලා ඇහුවොත් මතවාදීව ඒක ගැටලුවක් තියෙනවා. නමුත් ඔහුගේ චිත්‍ර ශිල්පය ඒ කරපු චිත්‍ර කාර්යභාරය ඒක අපි අගය කළ යුතුයි. මොකද ඒක සමාජ කාර්යභාරයක් එක ඇතුලේ තිබෙන නිසා. මම ඒක කියන්න මම කරන්න උත්සාහ කරනවා. හරි ඒක හරි. මම දැන් හරි මම එකඟයි ඒකට. හරි මම හරි. ඔව්. එහෙනම් අපිට පුළුවන් දර්ශන ආව ඇහෙන්නේ නැහැ. අපිට අපිට එහෙනම් පුළුවන් අපේ වැඩසටහන අවසන්ය කරා යන්න. මේ ඩිස්පෙන්සර් ඉන්නවා නම් මම අදහසක් දක්වන්න තියෙනවා අවසන් වශයෙන්. මෙතන සර් ගිහිල්ලා නේද? කලාභාවිතාව සම්බන්ධයෙන් මොකද මාත් කලාවේ නියැලෙන කෙනෙක් චිත්ත සම්මුර්ති සම්බන්ධයෙන් නමුත් ඒක ඒකේ පිළිබඳ සාම මම හැදෑරීමක් කරන්නේ මාත් පාස් අවුට් වෙලා මේ නමුත් මට අවශ්‍ය නැහැ ව්‍යවහාරික කලාකරුවෙක් වෙන තැන නෙමෙයි මගේ ආස්ථානෙ මම නියෝජනය කරන්නේ. නමුත් ලංකාවේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක ගත්තහම මේ දැන් අපි දන්නවා මේ වියුක්ත කලාව කියලා මොකක්ම හරි ඇඳලා ඒක ගැලරි එකකට ගෙනහිල්ලා මේකට මහා රටේ නැති හෙන විකාර ටිකක් කියවනවා. ඔක මේ අපි අත්දකින්න දෙයක් අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් අපි ඒ හැදෑරීම් කරනකොට අපි දැකලා තියෙනවා මේ නමුත් යුරෝපියන් රටවල් වල මේක කිසියම් දෙයක් ඒ මිනිස්සු ඒක සංදිස්ථානගත කරන්නේ යම් කිසි හැදෑරීමක් නිශ්චිත අවස්ථාවක් එක්ක ඒක හැදෑරීම. නමුත් ලංකාවේ ඕක හොඳම මේ පොයින්ට් එක ගන්න මම දකින විදිහට මේ පිකාසෝගේ වාක්‍යය. මොකද මේ පිකාසෝගෙන් අර චිත්‍රයේ එයාගේ ඉන්ටර්විව් එකකදී අහනවා මේකේ මොකද්ද ඔයා මේකේ නියෝජනය කරන්නේ මොකද්ද ඔයා මේ රිප්‍රසන්ට් කරන්නේ කියන ඒ කතාවත් එක්ක එයා කියන්නේ මේ කුරුළු නාදේ අර්ථයක් තියනවද ඉර උදාවේ අර්ථයක් තියනවද එතකොට මේක ඇයි මේකට අර්ථ දක්වන්නේ කියන ඒ කාරණාවත් එක්ක මේගොල්ලෝ එක අවියක් කරගෙන තියනවා දැන් ලංකාවේ ඒකින්ද ඕනිය කෙනෙක්ට ඇබ්ස්ට්‍රැක්ට් කියන දේ දැන් බලන්නකෝ ඇබ්ස්ට්‍රැක්ට් කියන දේ ඇත්තටම අර සුජිත් රත්නායක කියනත් වගේම තමයි මේක මේ මොකද්ද මේ වාස්තු විද්‍යානුකූලව අවකාශ පිරවීම මේක ඇත්තටම සිද්ධ වෙන්නේ අනිත් එක තමයි අර මේ මට අර ලස්සන කතා හිස්ටරි එකක් මතක් වෙනවා මේ මාෂල් ඩූෂම් අපිට අමතක කරන්න බෑ මං හිතන්නේ කල්පත් එක හොඳටම දන්නෝ මේ මාෂල් ඩූෂම් ගේනවා මේ ටිසන් පෝච් එක ඒත් එක්කම තමයි මේක මේ ගැලරියට ගේන්නේ දැන් ඒ ගේන ට්‍රෙන්ඩ් එකත් එක්ක ඒක 1900 මං හිතන්නේ 50 ගණන් වලදී 50 60 දශක වුණ ඔය කාල පරාසයන් ඇතුළතදී සිද්ධ වෙන්නේ නමුත් ඒක ලංකාවේ පසුගාලීනව රටේ තියෙන ඔක්කොම අමුද්‍රව්‍ය ටික කුසියේ තියෙන පිඟම් කෝප්ප ඔක්කොම ගේනවා ගැලරියකට නමුත් මේක අපි මොකක්ම හරි දෙයක් කළා ආට් කියනවට වඩා අපි කරන දේ ඇතුලේ අපි ආර්ට් එක ඇතුලේ මොකද්ද කරන්න කියන එක මං හිතන්නේ අපි හුඟක්ම මේ අපි සාවධානව ඒක විනිශ්චය කරන්න ඕනේ මට කියන්නේ යන්නේ ඒක අවසාන වශයෙන් මේ අර තව කතාවක් මතක් වුණා මේ අපේ පියරේ මන්සෝනි අර ගේන 100% ආටිස්ට් ෂිට් කියලා මේ එයාගේ මං සූචි පැක් කරලා ටින් එකක අන්තිමට ඒකත් ධනවාදී විසින් ඒකත් ගන්නවා බොහොම ස්තුතියි
හරි කල්ප මම දැන් ඒකත් කමෙන්ට් එකක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ නේද ඒකේ ප්‍රශ්නක් ඔයාලට උත්තර දෙන්න දෙයක් මම දැන් මොදුරට බොහොම ස්තුතියි මේ කාරණේ මේ මතකලාට මොකද ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ෆිලොසොෆි විසින් කලාව ඩිෆයින් කරනවා නරක ඊටාම නරක විදියට මේ කියන්නේ මේ මේ ෆිලොසොෆිකල් කැටගරියකට අහු වෙන්න තියවා මොකක් හරි කියන්නේ කියන්නේ මොකද ඒකට කියන්නේ මේ අදිනිශ්චය වෙච්ච මොකක් හරි කතිකාවකින් තමයි මේ කලාව කියන එක මේ මේ ඇබ්ස්ට්‍රැක්ට් විශේෂම ඇබ්ස්ට්‍රැක්ට් කලාව ඒවට තියෙන නන් දැක්කම ඒක සුජිත් හරි ලස්සනට කියලා තියෙනවා ඒ නන් දැක්කම බය හිතෙනවා ඇත්තටම මේ ඒක එක ටිකක් දරුණු ඛේදවාචක ගැන ඉතින් කවිෂරට මට කියන්න තියෙන අතම කවිෂර අපි කතා කරමු පුළුවන්ද මේ අම්බිදිකට මේ මේ අපිට මොන හරි යව මොන හරි මේ මේ එකතු වෙලා අම්බිදිහක කරන්න පුළුවන් මොකද මේක මේක සාමූහික වැඩක් නෑ මේ ඒ සම්බන්ධයට එතකොට මොකද දැන්ට මං හිතන්නේ ඇත්තටම මට නම් මන් දන්නේ හරිද කියලා නැවතිලා තියෙන මන් නම් හිතන්නේ නේද කියන්නේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නෙත් නෑ එතනින් එහාට ලොකුම ගැටලුව ලංකාවට මං හිතන්නේ ලංකාවට නෙමෙයි මම දකුණු ආසියාව මට හරි විදිහට තියෙන කන දෘශ්‍ය කලාපීය විතර එතනින් එහාට මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් ඉන්නේ නැහැ එතනින් එහාට මම හිතන්නේ එක්ක ව්‍යාපාරිකයෙක් එක්ක මොකක් හරි අර තියෙන සමාජයේ සංතර්පණය කරන කෙනෙක් එක්ක මොකක් හරි ප්‍රධාන වශයෙන් මම දකින්නේ නැත්නම් විහාර ඒක නරක ප්‍රශ්නයක් නෙවෙයි ඒක මම කියන්නේ ලංකාවේ ආටිස්ට්ලා විදිහට වැඩ කරන විදිහට එකක් ඒක ලොකු අවකාශය මේ හිස් කිරීමක් එතකොට ඒකත් එක්ක මම හිතන්නේ ඒක මේ මේ එක්ක ස්කල්ප්චර් වල ගත්තත් එහෙමයි ස්කල්ප්චර් වල ගත්තත් එක්ක පන්සල ගාන තිබ නම්බනවා එක්ක වර්ක්ෂොප් වල නම්බන්නේ එක්ක බුදු පිළිමයක් එක්ක දේව රූපයක් එක්ක ඒක මම හිතන්නේ ඒ කියන්නේ කැම්පස් එක ඇතුලේ වැඩ කරනවා එතනින් එහාට මම දකින්නේ මේ එක්ක ඒක මම දන්නේ දැන් ස්කල්ප්චර් වල ගත්තාම සෑහෙන්න වැඩ කරන කට්ටිය ඉන්නවා කැම්පස් එක ඇතුලේ එතකොට එතනින් එහාට මම දන්නේ මොකද්ද ලෙඩේක එක්ක මම දන්නේ මොකද්ද කියලා එක්ක එක්ක මොකක් හරි ආර්ථික ප්‍රාග්ධනයක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද එක්ක නැත්තම් මොකක් හරි මේ අර තියෙන සමාජයේ සංතරපණය කරන එකක්ද කියලා එතකොට මම දකින්නේ එකක් මම හිතන්නේ අර කොට දැන් කැම්පස් එක ඇතුලේ වැඩ කරනවා එතනින් එහාට වැඩ කිරීමක් නැහැ එතනින් එහාට නැවතිලා අර ගොඩටම වැටෙනවා එතනින් එහාට මම දකින්නේ ඒක මම දැන් ලොකු ලෙඩක් ඒක අසංගතයක් කියලා තියෙනවා ඒක අනිත් දැන් මේ මම කියුවේ අර පෝට්‍රේට් කතන්දරයත් ලොකු ප්‍රශ්නයක් ඒක මම හිතන්නේ ඒක තමයි මම අවසාන අදහස දෙන්න දැෂන් මේක පොඩ්ඩක් එකතු කරන්න මම හිතන්නේ මේ මේ සියලු බාධක මැද අපේ තියෙන ලොකු මනුෂ්‍ය ලක්ෂණයක් මේ සියල්ල මැද වැඩ කිරීමේ කලාකාර විශේෂයෙන් මම හිතන්නේ මේ අපි මේ පේන්ටිංස් ගැන විතරයි මෙතන කතා කරේ සාහිත්‍ය නාට්‍ය මූර්ති අනිත් සංගීතයේ මේ හැම කලාවෙතරම මෙතන අපිට මේවා මේවා පරයෑමේ හැකියාවක් තියෙනවා මේ මනුෂ්‍ය ගුණාංගයක් විදිහට ඔය ප්‍රාග්ධනය කියන එක ලොකු දෙයක් නේ ප්‍රාග්ධනය කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි මනුෂ්‍යයාගේ ඇතුලේ තියෙන මේ විමුක්තිය පිළිබඳව තියෙන අදහස ගත්තාම ඒ නිසා මම හිතන්නේ කවිශ්වර වගේ අය ඊට පස්සේ මයන්ද මෙතන හිටියා ඒ වගේ අයගේ වගකීම තමයි මම හිතන්නේ මේ මේක මේ මේ ක්‍රියාවලිය ඇතුලේ වැඩකින් කියලා මම විශ්වාස කරනවා. දැන් රිබේරාට තමන්ගේ කෘතිය විනාශ කරගන්න සිද්ධ වෙනවානේ. ඒ රිප්‍රසන්ටේෂන් එක ඇතුලේ. ඒතකොට ඒ කෘතිය විනාශ වීමම දේශපාලනික. නැවත අපි මේ ඉතිහාසය ඇතුලේ කියවන්නේ මේ දේශපාලනික. මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. එහෙම අත්දැකීමක් තියෙනවා. ඇත්තට ටිකක් අනිත් එක මේ ආගමික සන්දර්භ එකක් මේ ලංකාවේ තියෙන පරිදි ආගමික සන්දර්භ දේශපාලනික කාරණා කණ්ණාඩි දාගෙන පේන කෘතියක් මේක බැලීමත් ලංකාවේ තියෙන එක ගැටලුවක් එකක් දැන් මම දන්නේ බහුතරයකට ඒක තියෙනවා ඒ මේ මේ ලෙඩේ එකක් මේ මේ අනිත් එක ඒකත් එක්ක බල්ලා එක්ක ඒක ඒකත් එක්ක පේන්ටින් එක මේ රස විඳිනවා එහෙම මොකක් පේන්ටින් එක කොහොමවත් කරේ කෘතියක් එක්ක මේ මේ ඒගොල්ලෝ ටෙක්ස් කරගන්නයක් වගේ එක මොකක් හරි එහෙම එකක් තියෙනවා ඒක ඒකවිල්ලා කියන්නේ අන්තිම නරක තත්ත්වයක් ඒක එකක් එහෙම එකක් කියලා මගේ දැන් සමහර ඉලිපත් කරන සමහර ආපහු විදිහට අකුල ගන්න වෙන සිද්ධියක් තියෙන එකක් ඒක එකක් කලා විදිහට ඒ කලාව ඇතුළේ කලාකරුවට වැඩ කරන්න ඉදහසක් තියෙන්න බෑ ඒකත් එක්ක ඒක මං හිතන්නේ මේ 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 එකක් ආධ්‍යාත්මයට ගලප ගන්න එක හෝම් බක් හරි තමන්ගේ මොකක් හරි එහෙම තියෙන එක ගලප ගන්න එක ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වයක් නමුත් ආටිස්ට් කෙනෙක්ට වැඩ කර එක විවේචනය කරලා හෝ අයින් කරන එක ඒක මං හිතන්නේ සමාජයේ තියෙන එකක් ඒක ඒකම ගැටලුවක් තියෙන සමාජයේ හෝ සමාජයේ කවුරු හරි ඒක කෘතියක් විදිහට එක්කෝ ඒක නීතියෙන්වත් මං හිතන්නේ උසාවි ගානේ ඉහිල්ලවත් එහෙම කරන්න ඕමනාවක් නැහැ මං හිතන්නේ මං දැක්ක විදිහට ඒක නීතියෙන් හෝ ඒක 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 තියෙනවා හෝ තියෙනවා මේ ගලප ගන්නෝනේ මං හිතන්නේ පාඩක සමාජයේ හොඳයි තුනවත් මොන කියනද මම හිතන්නේ ඔව් 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 අපි මේ ඉදිරි වැඩසටහන් කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් ටින්ටැක් එක අපි ඉස්සරහට මේ
බ්‍රහස්පති දවසට කරනවා. ඉතින් අපිට තව මේ කතිකාව කියන්නේ ටික විතරක් නෙමෙයි අර කල්පතුවා වගේ සාහිත්‍ය සම්බන්ධයෙන් සහ අනිකුත් සියලු කලාවන් සම්බන්ධයෙන් අපිට මේ මේ කතිකාව ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඇත්තටම මේ කල්ප ඔයා අද ඇත්තටම අපි මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මට යම් මේ සැකයක් තිබුණා මේක පිළිබඳ හොඳ සාකච්ඡාවක් ලංකාවේදී ඇති කරන්න පුළුවන් වේවිද කියලා. මේ ඔබ ඉදිරිපත් කරපු තිබු කලාකෘති දෙකක් සම්බන්ධයෙන් විශේෂිතව නමුත් මේ ඒ වැඩි ඉතාම සාර්ථක වුණා. මේ කියන්නේ මම හිතන්නේ 50කට වැඩි සංඛ්‍යාවක් කියලා ඉතාම හොඳ මේක දෙයක් උපදින වගේ පේන්ටින් එකක් ගැන විතරක් විශේෂයෙන් කතා කරන්න ඉරිසක් එකතු වෙනවා කියන්නේ. ඉතින් අර මේ ඇත්තර මේ ලංකා විතර ප්‍රසිද්ධ පේන්ටින්ස් උත් නෙමෙයි මම දන්න තරමට. يعني මේක යම් විශේෂිත වූ පේන්ටින්. ඔබ ඉතාම සංගතව මේ ඔබ පොයින්ට් එකට කතා කරමින් ඉතාම හොඳ ඉතාම විශිෂ්ටගණයේ මේ ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කළා. ඒක ඉතාම මම හයිලි ඇප්‍රීෂিয়েට් කරනවා. සහ ඒක අපිට ගොඩාක් වැදගත්. ඒ වගේ දෙයක් අපි එහෙම අර يعني සංගතව අපේ කරුණ කුමක්ද අපේ මතේ කුමක්ද සහ අපේ ආගියුමන්ට්ස් මොනවද කියලා ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරමින් ඒ කරපු සම්ප්‍රදානයට බොහොම ස්තුතියි. අපි ආය දවසක ආය මේ තව කොහොම ලබන සතියේත් අපි කොමත් බ්‍රහස්පතින්දට මේ මේ සංකතන සංවාද මණ්ඩපයේ සරි අපේ මේ මේ කලාපති ටැංක වැඩි අපි අරගෙන යනවා. එතකොට ඔබට ඇත්තම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ කවුරු හරි මේ අපේ think tank කලම්බුවේ කලම්බු think tank එකේ මොනවා මේ කියන්නේ අපේ ඊමේල් ගෙන්න ගන්න අපි මේ කරන වැඩේට link එක සහ ඊළඟට එන මාතෘකා මොකක්ද කියලා දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ think tank kalambu@gmail.com කියන එකට text message එකක් දාන්න. එතකොට ඒකට අපිට දිගටම ඊමේල් කරන්න පුළුවන්. Thank you very much කල්ප මේ තාම හොඳ presentation අපයි තාම හොඳ සම්වාදයක් ලැබුණා. Thank you. බොහොම ස්තුතියි. දර්ශන මට ආරාධනා කරලා බොහොම ස්තුතියි. හැමෝගේම අදහස් වලටත් බොහොම ස්තුතියි. මං සමහර දේවල් මට කියන්න බැරි වුණා නම් සමා වෙන්න. සමහර අදහස් මට දුරට අරන් යන්න බැරි වුණා නම් නමුත් අපි බලමු ඇත්තටම මේ අපිට තියෙන සාමූහික වගකීමක්. ඒක මං හිතන්නේ පැහැදිලිව පේනවා මේ අර මට මතක් වෙන අර Enemy at the Gate කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒ ෆිල්ම් එකේ තියෙන්නේ මේ මරා ගන්නවා දෙන්නෙක් මරා ගන්නවා වෙනුවට සාමූහික වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ අපිට බොහෝ අපේ ওই පොඩි පොඩි රණ්ඩු ඉවර කරන්න කාලේ හරි ලංකාවේ මම හිතන්නේ. නිසා පොඩ්ඩක් අපි බලමු එහෙම කරන්න පුළුවන්ද සහ ඒ වෙනුවෙන් මම පූර්ණ සහයෝගය දක්වන්න කැමති මනුස්සෙක් විදියට තමයි මේ මේ මේක ඇත්තටම මම කරන්න උත්සාහ කරේ මේ සංවාදේ. බොහොම ස්තුතියි දර්ශන අපි ආයෙ දවසක හම්බෙමු. ආයෙ දවසක මුණගැහෙමු. සිරිදෙරට ස්තුතියි.